සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අදත් අපි ඔබ සියලු දෙනාම පිළිගන්නවා Institute of Archaeology and Heritage Studies ආයතනයේ මගේ මෙහෙවන මාර්ගගත දේශන මාලාවට. අද දේශනය කරන්නේ චන්දිමා බංගල මහත්මයා. මේ මං හිතන්නේ අපේ archaeology.lk වෙබ් අඩවිය හරහා ප්‍රාග් ඉතිහාසය ගැන ලිපි මාලාවක් ලියපු, ඒ වගේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාව වෙබ් කණ්ඩායම Facebook කණ්ඩායම හරහා ඔබව පුරාවිද්‍යා කෙටි සටහන් යටතේ දැනුවත් කරපු අබංගල මහත්මයාව මේ ඔබ වැඩි දෙනෙක් දන්නවා ඇති කියලා මම හිතනවා. එතුමා උසස් පෙළ සරසවි වෙන විද්‍යාලයෙන් සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. 2006 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී ලීනානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුණතා ත්‍යාගයේ සමග ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් පුරාවිද්‍යාවෙන් ලබා ගන්නවා. ඒ වගේම 1998 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන් ස්මාරක හා ශේෂ සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, 2010 වසරේ කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යා පිළිබඳ විද්‍යාපති උපාධියත් හිමි කර ගන්නවා. 2008-2010 කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙක් වශයෙන් මොහු වැඩ කරා. ඊට පස්සේ 2011 වසරේ ඉඳන් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ ශ්‍රේෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම එතුමා archaeology.lk කණ්ඩායමේ සම ප්‍රාරම්භකේ, ඒ වගේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ සමාජිකයේ, ඊටත් අමතරව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ, ඒ කියන්නේ මේ දේශන මාලාව සංවිධානය කරන ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මම චන්දිමා බංගල මහත්මයාට ආරාධනා කරනවා එතුමාගේ දේශනය පටන් ගන්න කියලා. ස්තුතියි අනුරාධ මහත්මයා. මම හිතන්නේ මම ඇහෙනවා ඇති නේද? ඇහෙනවා. හරි. සියලු දෙනාටම ආයුබෝවන්. අද අපේ මාතෘකාව වෙන්නේ විජයට එහා අපේ මිනිස්සු. විජය කියලා අපි කිව්වට මෙතන අදහස් වෙන්නේ මහාවංශයේ ඉන්න විජය කුමාරයා. එහෙම නැත්නම් මහාවංශයේ පැහැදිලි කරන විදිහට අපේ මේ ලංකාවේ ජාතියේ ආරම්භකයා තමයි අපි විජය කියලා හඳුන්වන්නේ. එම පුජ්‍යලයක් හිටියත් නැතත්. එතකොට මේ අද දේශනෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විජයට කියන විජය කුමාරයා ලංකාවට එන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියද? ඒ හිටපු මිනිස්සු මොන වගේද? එයාලා කෑම කෑවේ කොහොමද? අන්න ඒ වගේ කරුණු කාරණා ටික. ඉතින් ඇත්තටම අපි පුරාවිද්‍යා විෂයේදී මේ දේවල් හදාරන්නේ ඉතිහාසයට පෙර යුගයේ. එහෙම නැත්නම් ප්‍රාග් ඉතිහාසය කියන මාතෘකාව යටතේ. ප්‍රී හිස්ටරි කියලා අපි කියනවා. එතකොට අද අපි මේ කතා කරන්න යන්නේ අවුරුදු 2500කට එහා විජය කුමාරයාගේ කාලයට කලින් කාලේ අපේ රටේ හිටපු මිනිස්සු මොන වගේද කියන කාරණේ. නම් ඔබ සියලු දෙනාටම මම ඉතාම ගෞරවයෙන් ඉදිරි පැය මාගේ දේශනයට සවන් දෙන ලෙස ආරාධනා කරනවා. එතකොට මගේ දේශනය ස්ලයිඩ් 147 විශාල ප්‍රමාණයක්. මොකද මේ විෂය ඇත්තටම බොහොම පුළුල් විෂයක්. අපි විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පළවෙනි උපාධියට පැය 60ක අඩුම තරමේ පැය 60ක පාඩමක්. ඉතින් මේ පැය 60ක වගේ කාලය තුල උගන්වන දේ තමයි මම මේ පැයක කාලයක් තුල කතා කරලා ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතන අපි ගත්තොත් එහෙම මේ ඔබ දකින්නේ ලංකාවේ සිටියම ඔබ දැකලා තියෙනවා. ඉතින් අද මේ අපි ලංකාව ගත්තොත් එහෙම දූපතක්. ඒකට දූපතක් කියන්නේ ඇත්තටම අපි කුඩා දූපතක් කියලා සමහර අය කිව්වත් විශාල දූපතක් අපි වර්ග කිලෝමීටර් 65000ක් විතර වගේ විශාල දූපතක්. එතකොට මේ අපි ගත්තොත් එහෙම අපි සමකයට අර මනස්කල්පිත පෘථිවිය අපි වටේ තියෙනවා කියලා හිතන මනස්කල්පිත රේඛාවට අංශක 8ක් විතර උඩින් අපි පිහිටලා තියෙන ඉන්දියාවට ආසන්නව, නමුත් ඉන්දියානු භූමියක් සමග ඒකාබද්ධ වෙන්නේ නැතුව, සම්බන්ධ වෙන්නේ නැතුව. එතකොට මේ සමකාසන්නව අපි ඉඳීමේ අපිට තියෙනවා මේ බලපෑම් කීපයක්. එකක් තමයි අපිට අවුරුද්ද දින 365 පුරාම සමානව අපිට හිරු එළිය පතනය වෙනවා. ඒ කියන්නේ අපේ රටේ අර උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ පේන විදිහට
ඍතු භේදයක් අපිට විශාල ඍතු භේදයක් මෙහි කාලයක් රස්නි කාලයක් අපිට තියෙනවා නමුත් අර අපිට වෙනත් රටවල පේන තරම් බොහොම සංකීර්ණ ඍතු භේදයක් අපේ රටේ අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට අපේ රටේ උෂ්ණත්වයේ වෙනසක් වෙනවා නම් වෙන්නේ අර මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට යද්දි වෙන උෂ්ණතාංශය නිසා ඇති වෙන වෙනස විතරයි. ඒකයි නුවර එළිය පැත්තට යද්දි ටිකක් සීතල වැඩි වෙන්නේ. ඒතකොට මම අපි බැලුවොත් එහෙම අපි ඉන්දියාවට ආසන්නව ඉන්දියාවෙන් වෙන් වෙලා අපි ඉන්න අපේ අපිට ඇත්තටම පසු කාලීනව දැන් අද තියෙන දේශපාලන තත්ත්වය බැලුවත් ඉන්දියාවට සමීපව සිටීම සහ එක් නොවී සිටීම වාසියත් ඒක අපේ අවාසියත් ඒක. හරි. එතකොට අපි ප්‍රාග්ඓතිහාසික යුගයේත් අපිට මේ දේවල් යම්කිසි ආකාරයකට බලපාලා තියෙනවා. එතකොට ඔබ දන්නවා ලංකාව ගත්තොත් එහෙම වෙරළබඩ කලාපයක් අඩතැනි කලාපයක් සහ කඳුකර කලාපයක් අපිට හඳුනා ගන්න පුළුවන් ලංකාවේ හරස්කඩක් බැලුවොත්. එතන මේ ඔබ දකින රූපේ පේන්නේ ඩීඑන් වාඩියා කියන අපේ ලංකාවේ ඉස්සර ඉන්දියාවේ ජාතිකයේ මෙතුමා ලංකාවේ භූවිද්‍යාත්මකව ලංකාවේ හරස්කඩ ඇඳලා තියෙන ආකාරය. එතකොට මධ්‍යම කඳුකරේ තියෙනවා අඩතැනි කලාපයක් තියෙනවා මෙරළබඩ තැනි කලාපයක් තියෙනවා. එතකොට අපේ අද අපි හල්දුම්මුල්ල ප්‍රදේශයට ගියොත් මේ තැනි තුනම අපිට පියවි හැට දැක බලා ගන්න පුළුවන් කියලා භූවිද්‍යාඥයෝ කියනවා. ඉතින් ඇත්තටම අපිට මේ භූවිද්‍යාත්මක සැකැස්ම පරිසර සැකැස්ම අපේ ප්‍රාග්ඓතිහාසික මිනිසාගේ චර්යාව සඳහා හැඩගැහිලා තියෙනවා. ඒකයි මම මේ දේ ඉතාම කෙටියෙන් ඔබට සඳහන් කළේ. මේ මොකද කඳුකරයේ තියෙනවා, වෙරළබඩ තියෙනවා, අඩතැනි කලාපය තියෙනවා. එතකොට අපි ලංකාවේ දේශගුණික වශයෙන් ගත්තොත් එහෙම දේශගුණ විද්‍යාඥයෝ මෙන්න මේ විදිහට ලංකාවේ සිටියමක් ගොඩනගලා තියෙනවා ප්‍රධාන දේශගුණ කලාප පහක් විදිහට. ඉතින් අද අලුත්ම දේශගුණ සිටියන් ගත්තොත් එහෙම මේ තත්ත්වය වෙනස් වෙලා මම හිතන්නේ තියෙන්නේ අලුත් අප්ඩේට් වෙච්ච සිටියන් වල. නමුත් අපේ මේ කතාවට මේ සිටියම ප්‍රමාණවත් නිසා මම මේ සිටියම ප්‍රයෝගික කරගන්න. එතකොට ඔබට පේනවා ඇති අපි ඉංග්‍රීසි අකුරු වලින් ගත්තොත් A B C D E කියලා කලාප පහක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අපේ දේශගුණික කලාප. ඒ කියලා කියනවා අර්ධ ශුෂ්ක කලාපය. එතකොට ওই මන්නාරම පැත්ත, හම්බන්තොට පැත්ත හිම අර්ධ ශුෂ්ක කලාපයේ එක්තරා ආකාරයකට අර්ධ කාන්තාර ලක්ෂණ. සම්පූර්ණ කාන්තාර අර සහරා කාන්තාරේ හරි ඉන්දියාවේ තියෙන රාජස්ථාන් කාන්තාර හිම වගේ නෙමේ අර්ධ කාන්තාර ලක්ෂණ තියෙන්නේ වර්ෂාව බොහොම අඩුයි. ඒ වගේම තමයි B කලාපය කියන්නේ පහතරට වියලි කලාපය. අනුරාධපුරයේ හිමයි තියෙන්නේ පහතරට වියලි කලාපයට. ඊට පස්සේ C පහතරට අන්තර් වියලි කලාපය උඩට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මම E කියන කලාපයට ගියොත් එහෙම කඳුකර වියලි කලාපය. කඳුකරය නමුත් සීතලයි වතුර නැහැ. අපිට මේ මධ්‍යම කඳුකරයේ අධ්‍යක්ෂින් සමහර ප්‍රදේශවල ලබන්න පුළුවා. එතකොට මේ තව කොටසක් තියෙනවා ලංකාවේ විශේෂයෙන්ම බටහිර දිග බෑවුම D කලාපය නැත්නම් තෙත් කලාපය. එතකොට මේ තෙත් කලාපය නැවත කොටස් තුනකට බෙදනවා. පහතරට තෙත් කලාපය D1 කියලා D1 කලාපය කියන කලුතර රත්නපුර වගේ දිස්ත්‍රික්ක අයිති වෙන මේ කලාපයට D2 කලාපය මහනුවර සානු ප්‍රදේශය සහ D3 කලාපය සාමාන්‍යයෙන් අඩි 5000ට වඩා උඩ පෝටන් තැන් එහෙම ගත්තොත් මේ උස්බිම් තෙත් කලාපයට තමයි අයිති වෙන්නේ. එතකොට මෙන්න මේ සිතියම අපිට වැදගත් වෙනවා. මොකද අපි මේ කතා කරන්න යන දේ අනුව ඉදිරියේදී මේ ගොඩාක් ප්‍රාග්ඓතිහාසික සාධකලා විශේෂයෙන්ම ලංකාවේ විජය රජතුමාට එහා හිටපු මධ්‍ය ශිලා යුගයේ සාධක බහුතරයක් මේ D තෙත් කලාපය තමයි අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම ඔබ දන්නවා 1850 විතර වෙද්දී ලෝක පරිමාණයෙන් ඇති වෙන ওই චාල්ස් ඩාවින් වගේ අය ඇවිල්ලා මිනිසාගේ අතීතය පිළිබඳව අලුත් කතිකාවක් ආරම්භ කරනවා යුරෝපයේ. එතකොට මේ වෙද්දී ඔබ අපි දන්නවා අපි කැමති වුණත් අකමැති වුණත් ලංකාවෙන් දකුණු ආසියානු කලාපය, අප්‍රිකානු කලාපය සහ ලතින් ඇමරිකානු කලාපයේ බොහෝ රටවල් යුරෝපීය රටවල් වල යටත් විජිතකරණයට හසු වෙලා තිබ්බ රටවල්. අපි මේ වෙද්දී ඉංග්‍රීසීන්ට යටත් වෙලා තියෙන්නේ. එතකොට 1850 විතර වෙද්දී යුරෝපයේ පරිණාමවාදී චින්තනය අපි සාමාන්‍ය විදිහට කිව්වොත් එහෙම බයිබලයේ කියන මැවුම් වාදයට එරෙහිව ගිහිල්ලා මිනිසා කියන්නේ යම්කිසි අනුවර්තනයක් එක්ක ඇතිවෙච්ච වර්ධනයක ප්‍රතිඵලයක් කියන කතාවක් එනවා. ඉතින් යුරෝපයේ හිටපු විද්වතුන්ට මේක බොහොම බුද්ධි ප්‍රබෝධයට හේතු වෙනවා. ඒකට එයාලා විශ්වාස කරනවා. එයාලා හිතනවා මිනිසා කියන්නේ මේ දෙවියන් වහන්සේගේ මැවීමක් නෙමෙයි යම්කිසි ප්‍රාථමික තත්ත්වයක ඉඳලා වර්ධනය වෙච්ච කෙනෙක් වෙන්න ඇති කියලා එයාලා හිතනවා. ඒ වගේ මේකේ තියෙන ඊටාම මේ
උත්ප්‍රාසාත්මක කාරණයක් තමයි මෙයාලා විශ්වාස කරනවා යුරෝපයේ ඉන්න මිනිස්සු බොහොම දියුණු මිනිස්සු. ඒතර මේ ප්‍රාථමික මිනිස්සු අප්‍රිකානු මහද්වීපයේ අප්‍රිකා සහ ආසියානු මහද්වීපයේ ඇති කියලා. ඒතකොට මේ යුරෝපයේ ඇතිවන දැනුමෙන් පෝෂණය වෙන මේ විද්වතුන් යුරෝපීය විද්වතුන් කියන්නේ යුරෝපීය ජාතිකයන් අපේ කලාපයේ පරණ මිනිස්සු ගැන හොයන්න පෙළඹෙනවා. ඉතින් මේකේ සංදිස්ථානයක් තමයි 1863 දී රොබර්ට් බෲස් පූටේ කියන මේ රූපේ ඉන්න මහත්මයා ඉන්දියාවේ මදුරාසියේ පල්ලවරම් කියන ස්ථානයේදී අත්පොරවක් ගලින් හදපු ගල් වලින් හදපු මෙන්න මේ රූපයේ තියෙන අත්පොරවක් හොයා ගන්නවා. එතකොට දැනට අපේ මේ කලාපයේ ප්‍රාග්ඓතිහාසික පර්යේෂණවල පැරණිම අවස්ථාව කියලා අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ රොබර්ට් බෲස් පූටේ අත්නවලම කදා හොයා ගන්න එක. ඉතින් මේක අපේ ලංකාවට සම්බන්ධ නැති වෙන්න පුළුවන් අද බැලුවොත්. නමුත් අපි ප්‍රාග්ඓතිහාසික අධ්‍යයන කරද්දී ගොඩාක් කලාවට කරන්න වෙන්නේ අද තියෙන දේශපාලන භූදේශපාලන සීමාවලින් එහාට ගිහලා පාරිසරික සීමාවලින්. එතකොට අපි ලෝක මට්ටමින් බැලුවොත් එහෙම දකුණු ආසියානු කලාපය කියන්නේ එක්තරා සමාන ලක්ෂණ පෙන්눔 කරන ඇතුලේ වෙනස්කම් තියෙන්න පුළුවන් එක කලාපයක්. එතකොට අපේ කලාපයේ ප්‍රාග්ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භයේ විදිහට යුරෝපීය මම කිව්ව පසුබිම යටතේ මේ රොබර්ට් බෲස් පූටේ විසින් අත්පරවක් සොයා ගැනීම අපිට හඳුනා ගන්න පුළුවන්. එතන අපි දන්නවා මේ වෙද්දි ලංකාවට සුදු ජාතිකයෝ ගොඩක් ඇවිල්ලා ඉන්නේ විවිධ වැඩවලට. එයාලා විද්වතුන් වෙන්න පුළුවන්, වතු වගා කරන්න ආපය වෙන්න පුළුවන්, පරිපාලකයෝ වෙන්න පුළුවන්. එතකොට මේ ඇතුලේ හිටපු ඊ ග්‍රීන්, ජෝන් පෝල්, පී සහ එෆ් සැරසින්ස්, පාසන්ස්, ගාට්නර්, ලුයිස් නූන් සහ නූන් සහෝදරවරු, හෙන්රි පාකර් බොහොම ප්‍රසිද්ධ සීජී සබ්බීසර් සෙලික්මාන් වල වැද්දෝ ගැන ලියුවා අපේ චාල් සාට්ලි, ඊජේ වේලන් වගේ අය. මේ මම නම් වැදගත් නම් කීපයක් විතරයි පෙළගැසලා තියෙන. මේ වගේ විශාල ප්‍රමාණයක් ලංකාවේ විවිධ තැන්වල ගල් ගුහාවල තිරුවාන පතුරු කහඳ පතුරු හොයන්න පටන් ගන්න මේ පැරණි මිනිස්සු ගැන හොයන්න. එතකොට මේ වැඩ ආරම්භක අවස්ථාවේ ඊ ග්‍රීන්ගේ 1885 අද ඉඳන් ගත්තොත් මම හිතන්නේ අවුරුදු 150කට කිට්ටුවේ ඉතාලම පැරණි කාලේ තමයි අපි දන්නේ නැති වුණාට අද මේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ. ඉතින් ඒ 1885 ආරම්භ වෙච්ච වැඩවලට පසුව 1939 දී ලංකාවේ බිහි වෙච්ච කීර්තිමත් විද්වතෙක් වුණ එවකට කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වුණ පී.පී. දැරණියගල මැතිතුමා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ එතුමාගෙන් පස්සේ 1969 ඉඳලා මේ වැඩ සඳහා ආචාර්ය සිරානුපේන්ද්‍ර දැරණියගල මැතිතුමා සම්බන්ධ වෙනවා. එතකොට මේ විද්වතුන් හරහා ලංකාවේ ප්‍රාග්ඓතිහාසය නැත්තම් මේ විජය කුමාරයාට එහා මහා වංශයට එහා හිටපු මිනිසුන් පිළිබඳ කතාව බොහොම ලස්සනට ගොඩනගන්න පරිපූර්ණ විදියට ගොඩනගන්න හැකියාව ලැබෙනවා. එතකොට ආචාර්ය සිරානුපේන්ද්‍ර දැරණියගල යටතේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මීට වසර දෙකකට විතර වගේ කලින් අභාවක් ප්‍රාප්ත වුණ W.H. ජේපාල මැතිතුමා, අදට නියුතුන් අතර ඉන්න ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා, මහාචාර්ය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරි මැතිතුමා, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා වැනි විද්වතුන් අපේ මේ කියන අද අපි මේ කතා කරන කතාව පෝෂණය කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ විජය කුමාරයාට කලින් අපේ රට ගැන කසන්දරය ගොඩනගන්න විශාල දායකත්වයක් කැපකිරීමක් බුද්ධමය දායකත්වයක් දක්වලා තියෙනවා. එතන මේ ඉදිරියට මම මේ කියන අදහස් ප්‍රධාන වශයෙන් මේ සියලු දෙනාගේ දායකත්වයෙන්. මේ ඇතුලේ විශ්වවිද්‍යාල තියෙන, විදේශීය ආයතන තියෙන, විදේශීය පුජ්‍යලයේ ඉන්නවා. තව මම නම් නොදක්වපු විශාල පිරිසක් මේ කතාව ඇතුලේ ඉන්නවා. එතන මේ සියලු දෙනාම එකතු වෙලා ගොඩනගපු දැනුම තමයි අපි මේ ඉදිරියට විනාඩි 50ක් විතර කාලයක් තුල තව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ඔබ දකින්නේ මේ අපේ විශේෂේශ්‍රය සම්බන්ධයෙන් මේ අපි කතා කරන දේ සම්බන්ධයෙන් ලංකාවේ සහ විදේශීයව ප්‍රකාශන විශාල ප්‍රමාණයක් එළි දැකලා තියෙනවා. ලිපි ලේඛන ගත්තොත් මම හිතන්නේ 100,000 ගණනක් ඇති. එතකොට එතන මම මේ විශා කැපී පෙනෙන පොත් කීපයක් පෙළ ගැස්සුව ආචාර්ය පී.පී. දැරණියගල මැතිතුමාගේ ප්ලයිස්ටෝසීන් ඔෆ් සිලෝන්, ලංකාවේ ඉස්සර පැවති අර හිම ප්ලයිස්ටෝසීන යුගයේ තත්ත්වය, ප්‍රීහිස්ටරි ඔෆ් ශ්‍රී ලංකා, ප්‍රීහිස්ටොරික් ශ්‍රී ලංකා ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාගේ සහ තව පොත්. එතකොට හැබැයි අපේ වාසනාවකට අවාසනාවකට මේ පොත් බොහෝමයක් බොහොම වියත් ඉංග්‍රීසියෙන් ලියවුණු පොත්. අපේ සාමාන්‍ය පාඨකයන්ට ටිකක් දුරවබෝධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ ප්‍රාග්ඓතිහාසය පිළිබඳව යම් යම් වැරදි වැටහීම් අපේ ජනතාව අතර ඇති වෙන්නත් මේක හේතුවක් වෙලා තියෙන්න පුළුවන්. මොකද මේ ප්‍රාග්ඓතිහාසය නැත්තම් විජය කුමාරයාට එහා කතාව තියෙන අතිශයින්ම ශාස්ත්‍රීය පසුබිමක් තුල.
සිංහලෙන් කිව්වත් තේරෙන්නේ නැති අමාරු වචන තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් නිසා තමයි මේ විශ්වය දැනුම අපෙන් ටිකක් දුරෝබෝධ වෙලා තියෙනවා නම් තියෙන්නේ ඇත්තේ කියලා මට හිතෙනවා. හරි. අපි එතනින් ඉදිරියට යමු. අපේ ලංකාව ගත්තොත් එහෙම ලෝකයේ ගත්තත් මේ මිනිසුන්ගේ අතීතය කියලා කියන්නේ ඉතිහාසය නෙමෙයි. දැන් මිනිස්සු ලෝකයේ බිහි වෙන්න මීට අවුරුදු 130කට 35කට විතර වගේ කාලේ. එතකොට මිනිස්සු අකුරු ලියන්න පටන් ගන්න ඊට ගොඩාක් කාලයකට පස්සේ. එතකොට අපි ඉතිහාසය කියලා කියන්නේ මිනිස්සු අකුරු ලියන කාලෙට අකුරු ලියන්නේ නැති නමුත් මිනිස්සු ජීවත් වුණ එහා කාලෙට අපි කියනවා අතීතය. එහෙම නැත්නම් ප්‍රාග් ඉතිහාසය කියලා ප්‍රී හිස්ටරි කියලා. එතකොට දැන් අපි විජය කුමාරයාට එහා කතාව සම්පූර්ණයෙන්ම ප්‍රී හිස්ටරි. එහෙම නැත්නම් ප්‍රාග් ඉතිහාසය කියලා තමයි අපිට කතා කරන්න වෙන්නේ. එතකොට මේ ප්‍රාග් ඉතිහාසික අවධිය අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා බෙදලා තියෙනවා අනියුග ගණනාවකට. ඉතින් ඒක මම ඊටාම කෙටියෙන් දක්වලා තියෙනවා පුරාශිලා යුගයේ පරරම ගල් යුගය. පැලියොලිතික් කියලා අපි කියනවා. එතකොට ඒ යුගයේ නැවත කොටස් කීපයකට බෙදලා තියෙනවා පහළ පුරාශිලා යුගය, මධ්‍යම පුරාශිලා යුගය සහ ඉහළ පුරාශිලා යුගය කියලා. ඊට පස්සේ අපිට හම් වෙනවා මධ්‍ය ශිලා යුගය සහ නව ශිලා යුගය. ඊට පස්සේ තමයි අපි අකඩ යුගයට නැත්තම් අපේ ලංකාවේ නැති වුණා කැල්කොලිතික් නැත්තම් ලෝකඩ සහ ඒ වගේ යුගවලට ඇවිල්ලා යකඩ යුගයට අපි එන්නේ. හරි. එතකොට අපි දැන් අද මගේ කතාව මෙන්න මේ කාල පරිච්ඡේදයට තමයි සීමා වෙන්නේ. මේ නිල් පාට අකුරු වලින් දාලා තියෙන කලා කොටසට. එතකොට මේ කොටස ගැන අපිට ලිඛිත මූලාශ්‍ර නැහැ. කැනීම් කරන පාද ගන්න ද්‍රව්‍යාත්මක අවශේෂ විතරයි තියෙන්නේ. ද්‍රව්‍යාත්මක අවශේෂ කියලා අපි කියන්නේ අතට අපිට අල්ලන්න පුළුවන්, හපන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, ඇහැට දකින්න පුළුවන් දේවල්. අපි ගත්තොත් එහෙම ගල් ආයුධ. එහෙම නැත්නම් පැරණි අපි මිනිස්සු කෑමට ගත් ආහාර කෑලි තියෙනවා. සතුන්ගේ යටකටු තියෙනවා. මෙන්න මේ දේවල් තමයි අපි ද්‍රව්‍යාත්මක අවශේෂ කියලා කියන්නේ. මේවා බොහොම පුළුල් විදිහට වර්ග කරන්න පුළුවන්. අපි ඉතින් අපි දල වශයෙන් හිතාගමු මේ මම කතා කරන කතාවේ තියෙන හැම දෙයක්ම පොළව කැණීම් කරලා හාරගත්ත ද්‍රව්‍යාත්මක අවශේෂ වලින් ගොඩනගපු කතන්දරයක්. ඒකට තව මානව වංශ විද්‍යාත්මක සාධක එකතු වෙන්න පුළුවන්. අපි ඒක කොහොමද වෙන්නේ කියලා ඉදිරියේදී බලමු. හරි. අපි ගත්තොත් එහෙම මුලින්ම ලංකාවේ පුරාශිලා යුගය කියන එක ගත්තොත් එහෙම අපි දැන් අප්‍රිකානු මහද්වීපයට ගියොත්, යුරෝපයට ගියොත්, ඕස්ට්‍රේලියාවට ගියොත් අපි හිතාන විට ඇමරිකාවේ මේ සාධක නැහැ කියලා. නමුත් දැන් ඇමරිකාවේ මිසෝරි කියලා ස්ථානයකින් මේ පුරාශිලා යුගය පිළිබඳ සාධක ලැබෙමින් පවතිනවා. එතකොට මේ අප්‍රිකානු, යුරෝපය සහ ඉන්දියාව කියන රටවල්වල පුරාශිලා යුගය පිළිබඳව ඉතාම පැහැදිලි සාධක හම්බෙනවා. පැහැදිලි සාධක කියන්නේ මේ මිනිස්සු පාවිච්චි කරපු ගල් ආයුධ. මේ කාලේ ජීවත් වුණ මිනිස්සුන්ගේ ඇටකටු, කෑමට බීමට ගත්ත දේවල්, සමහර විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබිඹු වෙන දේවල් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ලංකාවෙන් පරිබාහිර යුරෝපය, අප්‍රිකාව සහ ඉන්දියාව ගත්තා මේ පුරාශිලා යුගය ඉතාම පැහැදිලි. අපේ මේ පැහැදිලිතාවයේ ටිකක් අඩුවක් තියෙනවා. ඇත්තටම අරවත් එක්ක බලද්දී අපි ගොඩාක් පැහැදිලිතාව අඩුයි. නමුත් මිනිස්සු හිටියා කියන එක 100%ක් ෂුවර් මේ විශ්වාසයි මේ පුරාශිලා යුගයේ. එතකොට මේ පුරාශිලා යුගය පිළිබඳව අපිට දැනට සාධක ලැබෙන්නේ ලංකාවේ ඉරණමඬු පාසු සංකීර්ණය කියලා පුරාවිද්‍යාඥයෝ විශේෂයෙන් හඳුන්වන මේ ඔබ සිතියම දැක්වොත් එහෙම මම මේ සලකුණු කරන උතුරු සහ වයඹදික ලංකාවේ වෙරළබඩ කලාපයේ තියෙන රතු පස් වැටියක. ඒ වගේම මේ රතු පස් වැටිය විහිදිලා තියෙනවා ලංකාවේ මේ ඔබ සලකුණු මම සලකුණු කරන ස්ථානයේ නැත්තම් දකුණු සහ ගිනිකොනදිග ලංකාවේ ඔබ උස්සංගොඩ ගිහිල්ලා තියෙනවා නම් ඔබ දැකලා ඇති රතු පාට පස් තට්ටුව. අන්න ඒ පස් තට්ටුව ගැනයි මේ කතා කරන්නේ. වෙරළේ ඉඳලා රට ඇතුළට බොහොම පටු තීරයක් විදියට තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ලංකාවේ උතුරු කලාපයේ පල්ලම සිට පුල්මඩුව දක්වා ගිනිකොනදිග පැත්ත බැලුවොත් එහෙම අම්බලන්තොට ඉඳලා ඔය පානම කොමාරි දක්වා මේ පස් හැටිය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔබ මේ දකින්නේ අර එල්ටීටී සංවිධානය විසින් අත්අඩංගුවට ගත්ත එයාලා විසින් පවත්වාගෙන ගියපු ගුවන් තහවන පතේ රූපයක්. ඉතින් ඔබට පේන ඇති යම්කිසි රතු පාටක් තියෙනවා මේ පස් හැටිය. මේ අවුරුදු මම හිතන්නේ 10කට විතර වගේ කලින් අපි ගත්ත ඡායාරූපයක්. එතකොට මෙන්න මේ රතු පාට පස් හැටිය. මේකට මේ භූවිද්‍යාඥයෝ කියන ඉරණමඩු සීක්වන්ස් කියලා පුරාවිද්‍යාවේදී අපි පාවිච්චි කරන ඉරණමඩු ෆෝමේෂන් නැත්නම් ඉරණමඩු පාංශ සංකීර්ණය කියලා ලිපිවල කෙටියෙන් පාවිච්චි කරනවා IFM කියලා. ඔබ ලිපි කියවද්දී දැක්කොත් එහෙම. එතකොට මේ පාස් වැටිය බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න ඇඳපු චිත්‍රයක් තමයි ඔබ මේ දකින්නේ රළු පස් හැටියක්. එතකොට මේ
සිතියමනුව ඔබට පැහැදිලි වෙයි. අර අපි කලින් කිව්වා අර්ධ ශුෂ්ක කලාපයේ තමයි මේ වැටි ගොඩක් අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේක බොහොම කර්කශ පරිසරයක්. වැලි වැටි උඩ රතු පාට පසට්ටුවක් ඇතිරිලා තියෙනවා. ඒ මත කටු පඳුරු, රළු කටු පඳුරු දැක ගන්න පුළුවන්. මේ ඔබ දකින ඡායාරූපයයි පැහැදිලි වෙයි. එතකොට මේ ඔබ දකින්නේ අර කුදිර මල්ලේ කියලා අපි කියන ලංකාවේ විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුලේ තියෙන ඒ ස්ථානයේ මේ ඉරණමඩු පස්තට්ටුව ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය සාරවත් භාවයක් නැහැ. සමහර අය කියනවා ඉස්සර මේ අකුණු ගහලා මේ පස හැදිලා තියෙනවා කියලා. තවත් සමහර අය කියනවා ඉස්සර කාලේ අර ලංකාවේ කවුරු හරි හිටපු රජ කෙනෙක් නියෂ්ටික බෝම්බ මේ පුපුරවලා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා. නමුත් අද භූවිද්‍යාඥයෝ පැහැදිලි කරලා දෙනවා මේ භූවිද්‍යා ක්‍රියාකාරීත්වය නිසාම තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතන මේ පස් රතු පාට වෙලා තියෙන්නේ. ඔබ මේ ඡායාරූපවල දකින්නේ කුදිරමල්ලේ තුඩුව කුදිරිමලේ පොයින්ට් කියලා කියන ස්ථානය. එතකොට මේ ඇම්පිබෝල්, ෆයිරොක්සින්, ගානට් වගේ විවිධ සංඝටක අඩංගු නිසා තමයි මේ පස් රතු පාට වෙලා තියෙන්නේ. එතකොට මේ දකින්නේ කුදිරමලේ ඔබ ඡායාරූප. මේ සිතියේ මේ තියෙන ලංකාවේ දකුණු පළාතේ බූන්දල. අර රම්සාතෙත් බිම කියලා අපි ටිකට් අරගෙන අපිට බලන්න යන්න පුළුවන් වුණා මේ ස්ථානයේ විතර. වටේ ඇවිදින්න විශේෂ අවස්ථාවක් ගන්න වෙනවා. එතන එතන ගත්තත් අපි ගොඩබිම ගිහිල්ලා එකපාරටම මුහුදට ඉවර වෙනවා. අර දඹ ලක්ෂණයක් තමයි තියෙන්නේ අතන. එතකොට මෙන්න මේ තියෙන ඉරණමඩු ෆෝමේෂන් එක පස්සේ අර තද රතු පාටට අපිට පේන්නේ නැහැ ජීර්ණ ක්‍රියාවලියට හසු වෙලා හින්දා මේ පේන්නේ ස්ථාන. ඉතින් මෙන්න මේ අර මම කිව්ව ප්‍රදේශවල තියෙන රතු මේ තියෙන්නේ මේ බූන්දල අපිට දැක ගන්න පුළුවන් විශේෂ පස්සකස්මක් මේ අඩි එකහමාරක් විතර වගේ ගානක් බට සාන්නිකර බෙල්ල දක්වා. මේක භූවිද්‍යාත්මක ක්‍රියාවක් නිසා පාරිසරික ක්‍රියාවක් නිසා ඇතිවෙච්ච දෙයක්. සමහර අය කියනවා මේ ඇතුලේ කෘතිමව මරපු බෙල්ලොන්ගේ කටුත් තියෙනවා කියලා සමහර පාර්ශවීයකෝ. ඉතින් අපි මේ රටේ තියෙන දේවල් නිති මේ දේවල් දැකගන්නේ කොහොඳයි. අපිට මේවා දැන් මේ ගැන දැනගන්න නැති වුණාම තමයි අපිට වෙන වෙන හිතළු කතා මේවට ඇති වෙන්නේ. ඒකට මේ තියෙන මේ විශාල ප්‍රදේශයක් පුරා අඩි එකහමාරක් විතර දිගට මේ බෙල්ල කටු තට්ටුව අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ ඉරණමඩු පාංශ සංකීර්ණයේ 1972 දී මම හිතන්නේ මේ දේශනය අහන අපි ගොඩක් අය මේ ඉපදිලා නැතුව ඇති සමහර විට 1972 දී තම ආචාර්ය සිරාන්දරණියගල මේ ඉරණමඩු පාස් තැකැස්මේ පර්යේෂණ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව වගේ ආරම්භ කරේ. එතකොට මේතන ස්ථාන 50 විශේෂ අවධානය යොමු කරන්න අධ්‍යයනය කිරීම සඳහා තෝරගෙන තියෙනවා. එතකොට මේ ස්ථානයේ කරපු අධ්‍යයන අනුව ආචාර්ය දරණියගල පැහැදිලි කරගෙන තියෙනවා. අදින් අවුරුදු 125,000කට පෙර ලංකාවේ මානව ජනාවාස පැවතුණා කියන කාරණය. ඉතාලම පැහැදිලි. ඒතකොට මේ කාලයේදී අර මම කලින් කිව්ව මධ්‍යම පුරාශිලා යුගයේ පුරාශිලා යුගයේ දෙවනි කොටස මිඩල් පේලියොලිතික් මධ්‍යම පුරාශිලා යුගයට අයිති ගල් ආයුධ විශේෂයෙන්ම තිරවාණ නැත්තම් අපි චර්ට් මේ ක්වාට්ස් කියලා කියන පාෂාණයෙන් සහ කහඳ චර්ට් කියන පාෂාණයෙන් හදපු ගල් මෙවලම් හම්බෙනවා යටමට්ටමලේ. එතකොට ඒ ගල් මෙවලම් තමයි අවුරුදු 125,000 කාලෙට කාල නිර්ණය කරන්න පුළුවන්. එතකොට යටම පස්තරට යම් යම් හේතු නිසා කාල නිර්ණය කරගන්න බැරි වුණා. නමුත් ආචාර්ය දරණියගල ඒ වෙලාවේදී තක්සේරු කරා මේ ස්ථානයේ තියෙන යටම තියෙන පස්තරට පස් කිව්වට මේ වැලි බොරළු තට්ටු මම ව්‍යවහාරයේ පහසු සඳහා පස්තරට්ටු කියලා කියන්න. එතකොට මේ පස්තරට්ටු අවුරුදු 105,000 විතර ඈතට යන්න පුළුවන් කියලා අපේක්ෂා කරා. එතකොට මේ ඔබ දකින්නේ මේ ස්ථානයේ පතිරාජවෙල කියන ස්ථානයේ කරපු කැණීමේදී හම්බෙච්ච කුඩා ගල් මෙවලම් අවුරුදු 75,000 විතර වගේ පරණ කාලයට සහ ඒ ආසන්නයේ තියෙන වැල්ලේ ගංගොඩ කියන ස්ථානයේ කරපු කැණීමේදී අදින් වසර 80,000 විතර පැරණි කාලයට ඇති ගල් මෙවලම් හම්බෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි අපිට මේ ගල් මෙවලම් හැර වෙනත් දෙයක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි රට ඝර්ම කලාපීය රටක් නිරන්තරයෙන් වර්ෂාවට අපි ආවරණය නිරාවරණය වෙනවා. එතකොට දිරාගිය ද්‍රව්‍ය තියෙනවා නම් ඒ සියලු දේවල් දිරාගිහිලා. ඉතින් නමුත් දැන් අපි දන්නවා අද ඒ දිරාගීපු දේවල් වලින් උනත් අලුත් දත්ත ලබා ගැනීමේ නව ක්‍රම වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අද අපි පර්යේෂණය කරොත් අනාගතයේදී අපිට මේ පිළිබඳව සාධක මතු කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ පුරාශිලා යුගයේ ජනගහණය අපි එස්ටිමේට් කරොත් එහෙම තක්සේරු කරොත් එහෙම මේ තක්සේරු කිරීම කරන්නේ අපි මානව වංශ සාදෘශ්‍ය ක්‍රියාවලිය කියලා පුරාවිද්‍යාවේදී අපි පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ වර්තමානීය ජීවත්වන සමාන ජන කණ්ඩායම් දඩයක්කාර රැස් කරන්න. අපි දන්නා මේ ප්‍රාගෛතිහාසික මිනිස්සු දඩයක්කාර රැස් කරන්න. එතකොට මෙයාලට සමාන ජන කණ්ඩායම් අදත් ඉන්නවා ලෝකේ.
ලංකාවේ ඉන්න වැද්දෝ ගත්තොත් ඉන්දියාවේ තෝඩා චෙන්චූස් මලපන්තාරම් වගේ කණ්ඩායම් චරාවස් වගේ ජන කණ්ඩායම් ගත්තොත් දඩයක්කාර රැස් කරන්නේ. එතකොට මෙන්න මෙයාලා පිළිබඳව කරන අධ්‍යයන සහ කැනීන් තුලින් හම්බෙන ද්‍රව්‍ය සංසන්දනය කිරීමේ යම් යම් සමාන නිගමනවලට එළඹීමේ හැකියාව තියෙනවා. අපි මේකට කියන මානව සාදෘශ්‍යතාව කියලා. ඉතින් මෙන්න මේ ක්‍රමය අනුව ලංකාවේ වියලි කලාපයේ ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට 0.8ත් 1.5ත් අතර වෙන්න ඇති කියලා තක්සේරු කරනවා. ඒ වගේම තෙත් කලාපයේදී 0.3ක් විතර අඩුයි. ඉතින් මෙතනදී අපිට කෙනෙකුට එකපාරට විඳින්න පුළුවන් තෙත් කලාපය අඩුුනේ කොහොමද කියලා. මොකද දැන් තෙත් කලාපය ගත්තොත් එක මිනිහෙකුට ජීවත් වෙන්න කිලෝමීටර් අඩුම 3ක්වත් වුණ වෙනවා. ඇත්තටම අද අපි ගත්තා සත්තු බලන්න යන වියලි කලාපීය වනාන්තරවලට. මොකද වියලි කලාපීය වනාන්තරවල අපි අර කියන ඉසුළුම් ධාරිතාව වැඩි, අල්ල ගන්න පුළුවන් සත්තු වැඩි, පළතුරු වර්ග වැඩි තෙත් කලාපීයට වඩා. ඒතකොට කාට හරි මේක අත්දැකීමක් ලබන්න ඕන නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි තෙත් කලාපීය වනාන්තරයක සහ වියලි කලාපීය වනාන්තරයක් අතරට ගිහිල්ලා අතරමං වෙන එක. තමන්ට නොනැසී ජීවත් වෙන්න පුළුවන් මොන පරිසරයද කියලා එතකොට අපිට දැනගන්න ලැබි. හරි. එතකොට අපි ඉදිරියට තව ගියොත් එහෙම දැනට භූවිද්‍යාඥයෝ සහ ආචාර්ය පීපි දර්ණීගල මහත්මයා පෙන්නලා දීලා තියෙන විදිහට අපි මේ ගත කරලා තියෙන අවසාන අවුරුදු දශලක්ෂය තුල අවම වශයෙන් අවුරුදු ලක්ෂ 8ක්වත් ඉන්දියාව සහ ලංකාව එකම භූමියක්. මොකද භූම අර පොළවේ පෘථුවියේ සීතල වැඩි වෙද්දී අපි දන්නවා හිම කැට ගැහෙනවා උත්තර ද්‍රවය, දක්ෂිණ ද්‍රවය සහ වෙනත් පිළිතැන්. එතකොට වෙන්නේ මුහුදු මට්ටම පහළ යනවා. මුහුදු මට්ටම පහළ යෑ මේ ප්‍රතිඵලය තමයි නොගැඹුරු මුහුදකින් සම්බන්ධ වෙලා තියෙන ඉන්දියාව සහ අපි ගොඩබිමකින් සම්බන්ධ වෙනවා. එතකොට අපි දන්නවා මේ ගොඩබිම හරහා අපිට මේ අවුරුදු ලක්ෂ ගාණක් තුල මිනිස්සුන්ට සංසරණය වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකින් තොරව. එතකොට අපි ගත්තොත් එහෙම ආචාර්ය දැරණියගල 1990 වෙද්දී සේරුවක් කරනවා. දැන් අපි විශ්වාස කරනවානේ දැනට තියෙන සාධක අනුව මිනිස්සු අප්‍රිකාව පැත්තේ බිහි වෙලා ක්‍රමානුකූලව එයාලා ඇවිදගෙන ඇවිදගෙන තමයි ලංකාවට ඇතුළත් වුණේ කියලා. එතකොට එයාලට එන්න පුළුවන් හොඳම විය හැකිම වැඩිම සම්භාවිතාවක් තියෙන මාර්ගය තමයි වයඹදිග ඉන්දියාවට ඇතුළත් වෙලා ඉන්දියාව රට හරහා හරි වෙරළ දිගේ හරි ඇවිල්ලා ලංකාවේ වයඹදිග කලාපයෙන් රට ඇතුළට එන එක. එතකොට මේ විදිහට රට ඇතුළට ආවහනම් අපේ දකුණට එන්නේ ඊටත් ටික පසුකාලී වෙනවා මිනිස්සු. එතකොට මේ එතකොට ආචාර්ය දැරණියගල මේ බෝන්දල සහ පතිරාජවල ප්‍රමුඛ ඉරණමඩු පාංශිතකස් මේ කරපු අධ්‍යයනවල අනුව තක්සේරුවකට එනවා. ලංකාවේ පැරණිම මානව ජනාවාස අවුරුදු ලක්ෂ 5ක් විතර පැරණි වෙන්න පුළුවන් කියලා. එතකොට ඔබ මේ දකින්නේ ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කරන මේ අර ආදම්ගේ පාලම කියලා ප්‍රසිද්ධ ස්ථානය. මේ ගැන මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මීට දේශනයකට දෙකකට විතර වගේ කලින් මේ දේශනමාලාවේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ රසික මුතු කුමාරණ මහතා ඉතාම පැහැදිලිව අධ්‍යක්ීම් සහිතව මේ ස්ථානය ගැන එතුමා පැහැදිලි කරා. එතකොට එතුමා කිව්ව විදිහට පීනන්න බැරි කෙනෙකුට උනත් අර කෙහෙල් කොටයක් හරි දාගත්තාම මේ දෙරට අතර සංසරණය වෙන්න පුළුවන් අද පවා. එතකොට මුහුදු මට්ටම අඩු වුණොත් හැදෙන භූමි පාලමෙන් කිසිම බාධාවකින් තොරව සංසරණය වෙන්න පුළුවන්. හරි. එතකොට අපිට ඒකත් පැහැදිලි. ඉතින් මේ වගේ කුඩා හට්ටියක් වගේ මේ අදටත් පාවිච්චි කරන බෝට්ටු විශේෂය මේ වගේ එකක් දාගත්තොත් කොහොමත් අපිට දෙපැත්තට සංසරණය වෙන්න පුළුවන්. ඒතර මේ தත්ත්වයේ තියදී 2011 අවුරුද්දේදී යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉන්න සෙල්ලායියා ක්‍රිෂ්ණරාජ කියන මහාචාර්යතුමා මායක්කාය කියන ස්ථානයේ 1984 කරපු ගවේෂණයකින් හෝ කැණීමකින් එතුමාට මේ අත්පරව කීපයක් ලැබුණා කියලා ඉදිරිපත් කරනවා. මේ ඔබ රූපයේ දකින්නේ අත්පරව. ඒතර මේවා අර කහඳ කියන පාෂාණයෙන් හදලා තියෙන අත්පරව. ඒතර මේ අත්පරව දිහා බැලුවහම අපිට පැහැදිලිව පේන දේ තමයි මේවා ඇචුලියානු අත්පරව. දැන් මේ සෙල්ලායියා ක්‍රිෂ්ණරාජ මහත්මයා යාට හම්බෙච්ච අත්පරව 2011 වර්ෂයේදී ආචාර්ය නිමල් පෙරේරා මහතා අතරපත් කරන එතුමාගෙන් ආචාර්ය දැරණියගල මැදතුමා මේව පරීක්ෂා කරනවා. ඊට පස්සේ දැනට ලෝකයේ ඉන්න ගල්ලාවද පිළිබඳ විශේෂඥයෙක් වන තවත් විශේෂඥයෙක් වන මයිකල් පැට්‍රාලියා මේ ගල්ලාවද බලනවා. එතකොට මෙයාලගේ අදහස උනේ මේ ගල්ලායුද ඇචුලියානු අත්පරෝ. ඇචුලියානු අත්පරෝ කියන්නේ මේ ලෝකයේම විහිත් වෙච්ච සංස්කෘතියක්. අපිට අප්‍රිකානු මහද්වීපයේ කාවේරි ගංගාවට උතුරින් ඉන්දියාවේ යුරෝපයේ අපිට හම්බ වෙනවා. එතකොට මේ ඇචුලියානු අත්පරව පාවිච්චි කරලා තියෙන්නේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා. එතකොට හෝමෝ ඉරෙක්ටස් මානවයා මේ
කියන්නේ අවුරුදු ලක්ෂ 5 දී විතර යා ලෝකයෙන් අයින් වෙනවා අවුරුදු ලක්ෂ 18 දී විතර ඇවිල්ලා. ඒතර අවුරුදු 5ක් ලක්ෂ 5ක් ලක්ෂ 18ක් අතර කාලේ වගේ තමයි මම එක්ටස් ඉන්නේ. අර කොන්ද කෙලින් කරගත්ත මිනිස්සයා අර චීනේ චවුකොටියන් කියන ස්ථානයේ ගින්දර පාවිච්චි පිළිබඳ සාධක ලැබෙන්නෙත් න්යාගෙන්. එතකොට එහෙම බැලුවොත් එහෙම මීට අවුරුදු ලක්ෂ 5ක් 16ක් අතරට යන සාධක අපේ රටේ ලැබෙමින් පවතිනවා. හැබැයි පුරාවිද්‍යාවේදී එක සාධකයක් ලැබුණා කියලා අපිට නිගමන වලට එන්න බෑ. මොකද අපි ඉස්තර කියන්නේ ස්ථරානුකූලව කැණීම් කරලා ස්ථාන 3-4කින්වත් මේ වාගේ සාධක ලැබුණොත් අපිට ඒව සාමාන්‍යකරණය කරලා ලංකාවේ ප්‍රාග්ඉතිහාසික දැනුම් පද්ධතියට අතුලත් කරගැනීමේ හැකියාව තියෙනවා. එසේ නැතුව එකතැනකින් දෙතැනකින් හම්බෙන සාධක අනුව නිගමන වලට එළඹීමක් සාමාන්‍යයෙන් පුරාවිද්‍යාවේ කරෙන්නේ නැහැ. එතකොට මේ අර මම කිව්වා වගේ ඇක්චුලි ආනුවත් කරෝ නම් අපේ මිනිස්සුන්ගේ කතාව අවුරුදු ලක්ෂ 5කට ඈතට යනවා. ඒක නිශ්චිත නෑ තාම ඉදිරියේදී කරන පර්යේෂණ අනුව මේවා තහවුරු වෙයි. එතකොට මම ඉතාලම කෙටියෙන් ඔබට සඳහන් කරන්න ලංකාවේ ප්ලයිස්ටෝසීන අවධිය පිළිබඳව අවුරුදු ලක්ෂ 18 ඉඳලා අවුරුදු 10,000 අතර වගේ දක්වා කාලේ ලංකාව තිබුණ අවධියක් හිම දිය වෙලා ගියපු ග්ලැසියර් කරණය වෙච්ච හිම තිබුණු කාලයක්. එතකොට මේ කාලයේදී ලංකාවේ සාධක අපිට හම්බ වෙන ওই රත්නපුර ප්‍රදේශයේ තියෙන මැණික් පතල් ඇතුලේ රත්නපුරේ ප්‍රදේශයේ මැණික් පතල් කැණීම් කරද්දී සමහර තැන්වල අපි දන්නවනේ අර මේ ප්ලයිස්ටෝසීන යුගයට අයිති පස් තට්ටුව සමහර තැන්වල පොළොව මත පිටක් තියෙනවා සමහර තැන්වල අඩි 50ට 100 වගේ ගැඹුරේ තියෙන්නත් පුළුවන්. එතකොට මේ දියලු පස් තට්ටුව ඇතුලේ ලංකාවේ දැනට ජීවත් වෙලා හිටපු මිනිස් සතුන් ගණනා 20කක විතර සාධක හම්බ වෙනවා. ඉතින් මේවා පිළිබඳව ආචාර්ය පීපී දරණීගල මහත්මයා විශාල පර්යේෂණයක් කරලා තියෙනවා. එතුමාගේ ප්ලයිස්ටෝසීන් ඔෆ් සිලෝන් කියන කෘතියේ මේ පිළිබඳව විශාල දීර්ඝ විස්තරයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ දේශනමාලාවේ යටතේ ඉදිරියේදී මේ පිළිබඳව ප්‍රවීණයෙක් වෙන කැලුම් නලින්ද මලමේන්ද්‍ර ආරච්චි මහත්මයා දේශනයක් කරයි. ඒ නිසා මම මේ පිළිබඳව වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා පුරාවිද්‍යා Facebook සමූහයේ මම හිතන්නේ අර අභිෂේක් රන්දෙනිය කියලා මහත්මයෙක් මේ යුගයේ සම්බන්ධයෙන් ලිපි දිගින් දිගටම ලියනවා. ඒ ලිපිත් කියවලා මේ යුගයේ සම්බන්ධයෙන් අවධානයක් ගන්න පුළුවන්. ඒකට මම ඉතාම කෙටියෙන් කිව්වොත් දැනට ලංකාවේ නැතත් රයිනෝසිරස්, හිප්පොපොටේමස් සිංහයා හංග වෙන හිපොපොටේමස් සහ දැනට අපිට නැති අලි වර්ග ගණනාවක් කීපයක් පිළිබඳව සාධක අපිට මේ රත්නපුර දියලු පස් තැන්පතුවේ ලැබෙනවා. ඒ වගේම තමයි දැනට ප්‍රබල සාධක නැත හොම සිංහලයේස් කියලා අර සහ ලංකාවේ ජීවත් වෙලා වඳ වෙලා ගියායයි හිතන මනුෂ්‍ය වර්ග දෙකක ඉතාම කුඩා සාධක ප්‍රමාණයක් හම්බ වෙලා තියෙන මේ ඇහැළඟ කෑල්ලක් සහ දතක්. ප්‍රබල සාධක නෙමෙයි දැන් පිට වෙන අප්‍රිකාව සහ ඉන්දියාවේ ගත්තොත් අපිට අවුරුදු ලක්ෂ 5-6ට ආයතන මිනිසුන්ගේ අර ඔස්ට්‍රලෝපිතක ඇපරෙන්සිස් ගත්තොත් එහෙම ලුසීගේ සම්පූර්ණ සැකිල්ලම හම්බ වෙනවා. එහෙම සාධක හම්බ වෙන්නේ නැහැ. බොහොම පොඩි කෑලි අපිට හම්බ වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට ඉදිරියේදී දේශනවලදී දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම කියනවා අපේ ලංකාවේ ඉතාම පැහැදිලි ප්‍රාග්ඓතිහාසික අවධිය වන මධ්‍ය ශිලා නැත්නම් ශුද්‍ර ශිලා යුගය කියලා අපි හඳුන්වන යුගයට. එතකොට මේ ගල් ආයුධ තාක්ෂණය අනුව තමයි අපි මේ නම් දාන්නේ. පුරාශිලා යුගය කියන්නේ පැරණිම ගල් යුගය. එතන මධ්‍ය ශිලා යුගය කියන්නේ මැදි ගල් යුගය. ඉංග්‍රීසියෙන් කියනවා මෙසෝලිතික් කියලා. අද වෙද්දී මේ මෙසෝලිතික් කියන එකට අපි ශුද්‍ර ශිලා යුගය කියලා හඳුන්වනවා. එතකොට මේ ශුද්‍ර ශිලා යුගයට තමයි අපි කියන්නේ බලංගොඩ සංස්කෘතිය කියලා. එතකොට මේ බලංගොඩ මානවයා කියන එකන අපිට හම්බෙන්නේ මේ ලංකාවේ ශුද්‍ර ශිලා යුගයේ. එහෙම නැත්නම් ලංකාවේ මධ්‍ය ශිලා යුගයේ. එතකොට මේ මම මෙතනින් ඉදිරියට කතා කරන්න මේ මධ්‍ය ශිලා යුගය ගැන ඔබ මේ ඡායාරූපය දකින්නේ කුරුවිට ආසන්නයේ තියෙන හරිම ලස්සන පුරාවිද්‍යා භූමියක් වෙන කුරුවිට බටදඹ ලෙන කියන ස්ථානය. ඔබට මා ගිහි මෙතන ගියපු අය බොහෝ දෙනෙක් ඇති. ගියපු කෙනෙක් නොකියපු අය ඉන්නවනම් මේ ඕදුරු ඉවරේච්ච දවසක ස්ථානය ගිහිලා දැක බලා ගන්න ඉතාම වටිනා පුරාවිද්‍යා ස්ථානයක්. ඒ වගේ මේ ස්ථානය ආරක්ෂා කිරීමත් ඔබ අප සියලු දෙනාගේම යුතුකමක් සහ වගකීමක්. එතන අපි ගත්තොත් එහෙම ලංකාවේ ඉතාම මැනවින් තොරතුරු හම්බෙන්නේ මේ ශුද්‍ර ශිලා යුගය නැත්නම් මධ්‍ය ශිලා යුගය සම්බන්ධයෙන්. එතන මේ මධ්‍ය ශිලා යුගය සම්බන්ධයෙන් අපිට තොරතුරු හම්බෙන ස්ථාන වර්ග කීපයක් වෙලගස්සන්න පුළුවන්. ඉරණමඩු පාංශ සංකීර්ණ අර පුරා ශිලා යුගයේ සාධක හම්බෙනවට වඩා ඉහළ මට්ටම්වල පස්තාට්ටුවල මේ යුගය පිළිබඳව අපිට සාධක හම්බෙනවා. එතන මේ තියෙන ඉරණමඩු පාංශ සංකීර්ණ ඒ වගේම ගල් ගුහා ඇතුලේ කුරුවිට බටදඹලෙන මම මේ ප්‍රසිද්ධ උදාහරණ කීපයක් දාලා තියෙන කිතුල්ගල බෙලිලෙන බුලා සිංහල ෆායියල් වෙන දොරවක කන්ද අත්තන අත්තන ගල්ලේ පොත් ගුල් වෙන
උඩුපියන් ගල්ගේ සීකිරිය පොතාන වගේ තැන්වල අත්තනගොඩ අලුලෙන වගේ තැන්වල මේ සාධක අපිට හම්බ වෙනවා. එතකොට ඒ වගේම තමයි එලි මහන් ස්ථාන බෙල්ලම්බැති පැලැස්ස පල්ලේ මරළ මහා එළිය. මහා එළිය කිව්වහම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මහා එළිය කියලා කියන්නේ හෝටන් ප්ලේන් කියලා අපි කියන ප්‍රදේශයට මිනි ඇතලිය අනුරාධපුර ඇතුළු නුවර වගේ එලි මහන් ස්ථාන. එතකොට අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ ප්‍රාගෛතිහාසික මිනිස්සුන්ට ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් නැහැ. ලංකාවේ මිනිස්සු මරණ කන විලෝපීයෝ නැහැ මහ විශාල ප්‍රමාණයක්. අර ඇමේසන් වනාන්තරය වගේ විෂකුරු සර්පයෝ ඉන්න තැන් අපේ රටේ නේ අතිශය විෂකුරු සර්පයෝ. කාන්තාර දේශගුණනේ අපේ රටේ අතරම හැමතැනම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. එතකොට අපේ ලංකාවේ හරියට ගවේෂණය කරොත් ලංකාවේ ඕනෑම තැනකින් ප්‍රාගෛතිහාසික සාධක ලැබෙන්න පුළුවන්. ඒ නිසා තමයි ආචාර්ය දරණියගල මැතිතුමා ප්‍රකාශ කරන්නේ ලංකාවේ අටම තරමේ ප්‍රාගෛතිහාසික ස්ථාන ලක්ෂ 5ක්වත් ඇති කියලා. හරියට ගවේෂණය කරොත් එතකොට ඉතින් අපිට දල වශයෙන් කියන්න තියෙන කතාව තමයි මුළු ලංකාවම මධ්‍ය ශිලා යුගයේ සාධක හම්බෙන්න පුළුවන් ස්ථානය. නමුත් මේ පෙළ ගැස්සලා තියෙන මේ සාධක වැඩියෙන් හම්බෙන ස්ථාන කීපයක් තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ මධ්‍ය ශිලා යුගයේ නැත්නම් ශුද්‍ර ශිලා යුගයේ කාල නිර්ණය බැලුවොත් එහෙම ලංකාව මම හිතන්නේ දැන් කාබන් පුරායිද දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල විදේශීය ආයතන විවිධ පර්යේෂකයෝ වෙන වෙනම කාබන් TL සහ මේ අක්ෂය උද්දීප්ත කාල නිර්ණය කියන කාල නිර්ණය ක්‍රම ඇතුළත ක්‍රම වලින් ලංකාවේ අඩුම සාම්පල 300ක්වත් කාල නිර්ණය කරලා ඇති මධ්‍ය ශිලා යුගය සම්බන්ධයෙන්. දැන් කුරුවිට මේ කිතුල්ගල බෙලිලෙන ගත්තොත් මම හිතන්නේ සාම්පල 40ක් විතර කාල නිර්ණය කරලා තියෙනවා. ඒක ඇතුළ විතරයි. එතකොට මේ කාල නිර්ණය අනුව අපිට පේන දේ තමයි අදින් වසර 45000 ඉඳලා ක්‍රිස්තු පූර්ව 1000 දක්වා ඒ කියන්නේ විජය කුමාරයා එන්න අවුරුදු 500කට කලින් කාර්ය දක්වා ප්‍රාගෛතිහාසික සාධක අපිට ලැබෙනවා. බුලා සිංහල ෆාහියල් එන ගත්තොත් අවුරුදු 5400 ඉඳලා 45000 විතර දක්වා. කුරුවිට බටදොළ මිලන ගත්තොත් පැරණිම මෙසොලිතික සාධක 38000 විතර. එතකොට ඔබ දැන් පටලවා ගන්න අවශ්‍ය නැහැ. ලංකාවේ පවතින සාධක අනුව පුරා ශිලා යුගයේ සාධක ලැබෙන්නේ අවුරුදු 70000 විතර කී පරණ කාලේ. එතන මධ්‍ය ශිලා යුගයේ සාධක 45000 ඉඳලා 10000 විතර ක්‍රිස්තු පූර්ව 1000 විතර දක්වා අපිට ලැබෙනවා. හරි. බෙල්ලම්බැති පැලැස්ස ගත්තොත් අවුරුදු 12000 6500 අතර වගේ ඒ වගේ ලංකාවේ මම ওই කැපී පෙරන් තැන් විතරයි කිව්ව ඔබට අදහසක් ගන්න. ඒ ඇතුළත කාල නිර්ණ ඕන පදන් තියෙනවා. ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. දැන් මේ කාලේ පරිසරය ගත්තොත් එහෙම ඔබ මේ දකින්නේ ගස් ගොළු බෙල්ල අපි මුක්කම් බෙල්ල කියලා කියන අකවුස් වර්ගයේ ගොළු බෙල්ල මේ ගොළු බෙල්ල කිතුල්ගල බෙලිලිනින් හම්බෙලා දෙනවා අපිට අවුරුදු 12500ක් විතර වගේ පරණ පස්සක්. ඒ වගේම තමයි අකවුස් වර්ගයේ ගොළු බෙල්ල අපිට බටදමලෙනින් හම්බෙලා තියෙනවා කැණින් වලදී අවුරුදු 28000ක් විතර පරණ පස්සක් වලින්. මේ මගේ ප්‍රසන්ටේෂන් එකේ දින නිර්ණ ඔබට තියෙන ඒවා හරියටම බලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි අද ගත්තොත් පහතරට තෙත් කලාපයේද නැත්නම් මහනුවර කෑගල්ල රත්නපුරයේ කලුතර වගේ දිස්ත්‍රික්කවල මේ ගොළු බෙල්ල අදත් ඉන්නවා. ඔබ දැකලා ඇති ගස් ගොළු බෙල්ල, පුවක් බෙල්ල, මුක්කම් බෙල්ල ආදී නම් වලින් හඳුන්වන මේ වර්ගවල බෙල්ල අපිට දැක ගන්න පුළුවන්. ඒතකොට මේ සත්ත්ව විද්‍යාඥයෝ කියන විදිහට බෙල්ල කියන්නේ උෂ්ණත්වයට බොහොම සංවේදී සතෙක්. ගොළු බෙල්ල කියන සතා සෙල්සියස් අංශක 3-4-5 වෙනසක් වුණොත් එහෙම මේ බෙල්ල ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙනවා. එතකොට දැන් අවුරුදු 28500 12000 අද මේ ගොළු බෙල්ල ඉන්නවා කියන එකෙන් යම්කිසි අදහසක් වෙනවා. මේ අපි කතා කරන කාලය තුළ පරිසරයේ සැලකිය යුතු දේශගුණික විපර්යාසයක් වෙලා නැහැ. වෙලා ඇති පොඩි පොඩි ශුද්ධ කුඩා මට්ටමේ වෙනස්කම් සැලකිය යුතු මට්ටමේ වෙනසක් වෙලා නැහැ. එතකොට අපිට පැහැදිලි දෙය තමයි මේ අපි කියන මධ්‍ය ශිලා යුගයේ මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ කුඩා කාලවට මේ අද අපි ජීවත් වෙන පරිසර තත්ත්වයට පරිසර දූෂණය නැහැ. මේ දුම ඇවිල්ලා මේ විවිධ මේ පරිසර පොලිතින් කතන්දර නැහැ. නමුත් මේ උෂ්ණත්වය වර්ෂාව වගේ ගත්තොත් මේ තියෙන තත්ත්වයට සමාන තත්ත්වයක වෙන්න ඇති කියන උපකල්පනයට අපිට එන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ කාලේ තාක්ෂණය ගත්තොත් අපි දන්නවා ප්‍රධාන තාක්ෂණය තමයි ගල්ලායිද. ඒතර විවිධ ගල් වර්ග වලින් කළු ගල් වෙන්න පුළුවන්, තිරුවාන, කහඳ, ඩයොරයිට් විවිධ වර්ගයේ පාෂාණ පාවිච්චි කරලා ප්‍රධාන වශයෙන් අපිට හම්බෙන්නේ තිරුවාන සහ කහඳ කියන පාෂාණ. ඉතින් මේ විවිධ ද්‍රව්‍ය පාවිච්චි කරලා හදපු ගල් ආයුධ තමයි අපිට මේ කාලේ ප්‍රධාන තාක්ෂණික කර්ම තාක්ෂණික තමයි ශුද්‍ර ශිලා යුගයේ මේ කුඩා ගල් මේවලා මේ කියන්නේ සෙන්ටිමීටර්
හතරයි දශම පහට වඩා කුඩා ජ්‍යාමිතික හැඩ තියෙන ගල්ලා විද හම්බ වෙනවා. ඒවට අපි කියනවා ජ්‍යාමිතික ශුද්‍ර ශිලා මෙවලම් කියලා. ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම geometric microliths කියලා අපි කියනවා. එතකොට මේ ඔබ මේ අතරම මේ අවුරුදු මේ මධ්‍ය ශිලා යුගයේ නැත්නම් ශුද්‍ර ශිලා යුගයේ මේ තාක්ෂණය අඛණ්ඩව පැවතිලා තියෙනවා. මේකේ ලොකු වෙනසක් අපිට දැක ගන්න එහෙම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ඔබ දකින්නේ ආචාර්ය මේ සිරංගපේන්ද්‍ර දැරණියගල මහත්මයාගේ ප්‍රහිස්ටරි ඔෆ් ශ්‍රී ලංකා කියන කෘතියේ මේ පිළිබඳව දක්වලා තියෙන රූප ගොඩාක් අතුරින් මම මේ කීපයක් ඔබට දක්වලා තියෙනවා. මේවා බලලා පොඩි අදහසක් ගන්න පුළුවන් මේ ගල් ආයුධ කියන්නේ මොනවද. මේවා මෙහෙම සමකාලීන තාක්ෂණයක බොහොම දියුණුයි. නමුත් ඉතින් අද ගත්තොත් අද තියෙන මේ ඩිජිටල් තාක්ෂණයක ඉතින් දියුණුයි කියන්න බැහැ අතරම. නමුත් සමකාලීනව අතිශයින්ම දියුණු තාක්ෂණයක්. ඒතර මේ ඔබ දකින්නේ මේ වගේ අර බෝල ගල් කියලා කියන අපි කියන පිටට් පෙබල් කියලා මේ මැද සිදුරක් තියෙනවා. මොනවා හරි ගැතකට. ඒතර මෙතන තියෙන සිදුර හැම පැත්තෙම තියෙන්නත් පුළුවන්. දෙපැත්තක තියෙන්නත් පුළුවන්. තුන් පැත්තක තියෙන්නත් පුළුවන්. ඒතර මේ දකින්න ඔය කියන කුඩා මෙවල. ඒතර මේවා ඔක්කොම මේ ඔබට මේ ස්කේල් එක දැත්තොත් සෙන්ටිමීටරයක ස්කේල් එක සෙන්ටිමීටරයකට ආසන්න ප්‍රමාණයක්. විවිධ හැඩය අඩ සදාකාරයේ උල් ආකාරය. ඒතර ඔබ දන්නවා අපි ආයුධ පාවිච්චි කරනවා කපන්න, සූරන්න, තලන්න ඒ වගේ දේවල් වලට තැලීම, කැපීම, සීරීම, සිදුරු කිරීම වගේ දේවල් වලට. එතකොට මේ හැම දෙයකටම මේ ගල් ආයුධ තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට මේ ගල් ආයුධ විවිධ ක්‍රමවලට හදන්න පුළුවන්. බ්ලොක් වන් බ්ලොක් ටෙක්නික්ස්, ප්‍රෙෂර් ප්ලේකින් ටෙක්නික්ස් එහෙම එහෙම විවිධ තාක්ෂණික ක්‍රම තියෙනවා. මම හිතන්නේ ඉදිරියේදී ආචාර්ය මේ දැනට ලෝකයේ ඉන්න ගල් ආයුධ පිළිබඳ ප්‍රවීණියක් වන ආචාර්ය නිමල් පෙරේරා මහත්මයාට මම හිතන්නේ මේ දේශනමාලාව යටතේ දේශනයක් ඉදිරියට තියෙනවා. එතනදී එතුමා මේ සම්බන්ධයෙන් මීට වඩා බොහොම ගැඹුරෙන් ඔබ සමග සාකච්ඡා කරා. ඒකට මට මෙතන කියන්න අවශ්‍ය මේ ගල් මෙවලම් තියෙනවා සහ ඒ මෙවලම් විවිධ ආකාරයකට හදන්න පුළුවන්. අද අපිට ඇත්තටම මේවා හදන්න බෑ. මොකද අද අපිට පුහුණුවක් නැහැනේ. උත්සාහ කරොත් බැරි කමකුත් නැහැ. එතන මේ ගල් ආයුධ අතර තියෙන මම මේ විශේෂයෙන් පෙන්වන්න හිතුවා බලංගොඩ උල් ආයුධය කියන ගල් ආයුධය. මම අර පුරාවිද්‍යා ශ්‍රී ලංකා පුරාවිද්‍යා Facebook සමූහයට ලිව්ව ලිපි එකක් මේ සම්බන්ධයෙන් ලිපියක් ලියලා තියෙනවා. මේක මේ ජ්‍යාමිතික හැඩයක් නැති අමුතුම ගල් ආයුධයක්. සාමාන්‍ය සෙන්ටිමීටර 3ක් පොඩි මේවා සෙන්ටිමීටර 1ක් විතර වගේ. ඊට පස්සේ සෙන්ටිමීටර 3ක් උනහමාරක් වගේ ගල් පතුරු හැම පැත්තෙම පතුරු වයින් කරලා අර ගිනි ගල් නැත්තම් පිරිසිදු තිරුවන් පොලිපේෂර් කියලා හැම පැත්තෙම පතුරු වයින් කරලා හදපු මෙවලමක්. ඉතින් මේ මෙවලම මොන හරි වැඩකට පාවිච්චි කරා කියලා අපිට පේන්නේ නැහැ. ආචාර්ය දැරණීගල මැතිතුමා ප්‍රකාශ කරන විදිහට මේක නායකත්වයේ පිළිබඳව සංකේතයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි කියන තොටම් අර සමාජ විද්‍යාවේ සමාජ මාන විද්‍යාවේ කතා කරන්නේ අර යම් යම් සංකේත වන්දනාමාන කිරීම ගැන කතා කරනවන ප්‍රාථමික ජන සමූහ. ඒ වගේ මොන හරි වන්දනාමාන කරන්න පාවිච්චි කරපු දෙයක් වෙන්නත් පුළුවන්. මොකද මේ බලන් දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ගල් ගුහා කැණීම කරොත් ගල් පතුරු අපිට ලක්ෂයක් හම්බුනා කියලා හිතන්නකෝ. විශාල ප්‍රමාණයක් හම්බෙනවා පතුරු. ඒ පතුරු ඇතුලේ සාමාන්‍යයෙන් 5% විතර වගේ තමයි ගල් ආයුධ තියෙන්නේ. එතකොට ලක්ෂයක් හම්බුනොත් 4-5000ක් වගේ තියෙයි ඕනනම් ගල් ආයුධ අඩුයි. අර පතුරු වැඩි අයින් වේස්ට් කියලා අපි අයින් කරනවා. එතකොට ඒ ඇතුලේ මේ බලංගොඩ පොයින් කියනවා හරිම අඩුයි. දැනට ලංකාවේ කරලා තියෙන කැණීම් වලින් මම දන්න විදිහට 10කට වඩා අඩු ප්‍රමාණයක් තමයි හම්බෙලා තියෙන්නේ. එක සයිට් එකකින් එකක් විතර වගේ තමයි සාමාන්‍යයෙන් එක භූමියකින් හම්බෙන්නේ එකක් විතර වගේ. එතකොට අපිට ඒක අමුතුම විදිහකට මේ ගැන හිතන්න පෙළඹීමක් ලබා දෙනවා. එතකොට බටදඹලින මේ වගේ එකක් හම්බෙලා තියෙනවා අවුරුදු 22000ක් පරණ පස්තට්ටු වලින්. බූන්දලින් හම්බෙලා තියෙනවා අවුරුදු 28000ක් පරණ පස්තට්ටු වලින්. එතකොට මේ ඔබ දකින්නේ මේ වගේ බලංගොඩ පොයින්ට් අවුරුදු 28 බටදඹලින මේ තියෙන අර මහාචාර්ය රාජසෝමදේව මහත්තුමාට මේ උඩබල වෙනින්නේ එතුමා කැඳීම් කරද්දී මේ වගේ ගල් ආයුධ තුනක් ලැබිලා තියෙනවා. ඒ තුනේ ඡායාරූප ඔබ දකින්නේ බූන්දල සහ බට මෙන්න මේ තියෙන එකේම චිත්‍රය තමයි ඔබ මේ දකින්නේ පළවෙනියට තියෙන ගල් ආයුධෙම. හරි. එතකොට මේ ආයුධය අතර විශේෂ ගල් ආයුධය මේ ඔබ දකින්නේ මේ ගල් ආයුධ හමු වෙන ආකාරය කැඳීම් කරද්දී පස් තට්ටු අසල තිබිලා හම්බෙන. එතකොට මේ තියෙන්නේ අපේ ලංකාවේ ගල් ආයුධ වර්ගීකරණය කරපු ආචාර්ය දැරණියගල මහත්මයාගේ වර්ගීකරණය අනුව මේ ගල් ආයුධ ප්‍රධාන වශයෙන් වර්ග හැඩ 34ක් හඳුනාගෙන තියෙනවා. 33ක් ඇත්තටම.
එතකොට මේ මේකෙන් අපිට කියන්නේ අපේ ගල්ලා ආයුධවල සංකීර්ණතාව වැඩි, ඉතාම වැඩි අපේ තියෙන මේ සංකීර්ණතාව. හරි. එතකොට මේ කාලේ අපිට මේ මධ්‍ය ශිලා යුගයේදී අපිට අස්ථි මෙවලම් සතුන්ගේ අටකටු වලින් හදපු මෙවලම් හම්බ වෙනවා. එතකොට මේ ගොඩාක් වෙලාවට මේ අටකටු අරන් තියෙන්නේ වඳුරෝන්ගේ සහ රිලව් වගේ සතුන්ගේ අත්වල දිගු අස්ථි. මොකද ඒවා ශක්තිමත් භාවයේ වැඩි නිසා. එතකොට මේ ඔබ දකින්නේ මේ වගේ රූප සටහන්. මේ දකින්නේ ආචාර්ය ඩබ්ලිව් එච් ජීපාල මහත්මයා වර්ගීකරණයක් කරා මේ මෙන්න මේ වගේ හැඩ 9ක් යතුමා හැඩ 10ක් ඇත්තටම පළවෙනි එක විස්තර කරන්න බැරි හැඩයන් ඊට පස්සේ හැඩ 9ක් යා යතුමා හඳුනාගෙන තියෙනවා මේ ඔබ දකින්නේ ඒ වගේ රූප කීපයක් ඔය උල් මෙවලම් විවිධ සමහරට කෝටු වල අග්ගිස්සේ මේක හයි කරොත් එහෙම ඊ තලයක් හෙල්ලක් විදියට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා බොහොම තියුණු උලක් ගල්වල අතුල්ලලා තමයි මේ උල හදාගන්න ඇත්තේ එතකොට මේ කාලේ ජීවන ක්‍රමය ගත්තොත් එහෙම අපිට පේන දේ තමයි අතට අල්ල ගන්න පුළුවන් සෑම සතෙක් මෙයාලා ආහාරයට අරන් තියෙනවා අද වගේ තෝරලා නැහැ අද අපි ආහාර තෝරනවා කැරකොත්තු අපි කන්නේ අද ගැරන්ඩියෝ අපි කන්නේ බටුමීයෝ අද අපි කන්නේ නැහ උතුර රටවල කනවා වෙන්න පුළුවන් අදටත් නමුත් ලංකාවේ අපිට මේ ගල් ගුහා කැණීම් වලින් පේන දේ තමයි එහෙම තේරීමකින් තොරව තමයි මෙයාලා මේ කෑම අරන් තියෙන්නේ එතකොට මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මිනිස්සුන්ගේ බඩගින්න ගැන කතා කරද්දී ඇත්තරම මේ පේන දේ තමයි මිනිස්සු ගොඩාක් වෙලාවට බඩගින්න ඉන්නේ ඇති. බොහොම කුෂ වෙච්ච සිරුරු තියෙන්නේ ඇති. එතනෙමුත් පිරිමි අය දඩේ මේ ගිහිල්ලා සත්තු අල්ලගෙන මරාගෙන කද්දී කාන්තාව සහ ළමයි ගොඩාක් වෙලාවට බඩගින්න ඉන්නේ ඇති. ඔය ගල් ගුහ ඇතුලේ අපිට හම්බ වෙන දහස් ගාණින් හම්බ වෙන බෙල්ල කන්නේ ඇත්තේ මේ කාන්තාව සහ ළමයි. ඒවා කෑවත් ඇත්තරම අර ගල් සිය බලා කනවා වගේ තමයි අපි බඩ පිරීමක් නම් වෙන්නේ. ඉතින් මේ මෙයාලට ආහාර අඩුයි අතනම. එතකොට ආහාර අඩුත අද ආහාර අඩු නිසා තමයි අතට අහුවෙන ඕන සතෙක් මෙයාලා කනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ කාලේ හිටපු මිනිස්සුන්ගේ දත් පිළිබඳ සාධක හම්බෙලා තියෙනවා විවිධ තැන්වල. ඒ තැන්වල පේන දෙයක් තමයි මේ දත් බොහොම තදට ගෙවිලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ගෙවිලා යන එකේ හේතුව විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෙයාලගේ කෑමවල වැලි බහුල වෙන්න ඇති. අලහාරගෙන කද්දීව හේදිල්ලක් නැහැ එහෙම කනවා. එතකොට මස් කද්දී උයලා පුච්චලා අද වගේ මුදු කරලා කන්නේ නැහැනේ නිකම්ම කද්දී. මේවා බොහොම දත්වලට බලපාන්න ඇති. හැබැයි මේ දත් පිළිබඳව කරලා තියෙන අධ්‍යයන වලින් පේන දෙයක් තමයි දත් රෝග නම් ගොඩක් අඩු බව පෙනෙනවා. ඒකට හේතුව අපි අර ගම්මලයි බුලත් කනවා වගේ මෙයාලා අර වැද්දෝ කරනවා වගේ අර විවිධ ගස්වල පොතු වර්ග ආහාරයට ගැනීමට හුරු වීම මේ සඳහා හේතු වෙන්නේ නැති කියලා හිතනවා. එතන මෙයාලගේ ආහාර රටාව ගත්තොත් එහෙම වැඩියෙන්ම කුඩා සත්තු. දඩුලේන මීමින්න වඳුරා වගේ කුඩා සත්තු වැඩි. වල්ලූර සහ ගෝනා වගේ සතුන්ගේ සාධක ඊට වඩා අඩුයි. විශාල සතුන්ගේ සාධක ඉතාම අඩුයි. ඒතකොට මේකෙන් පැහැදිලි වෙන්නේ මේ කැමැත්ත රසය ගැන නෙමෙයි වෙලා තියෙන්නේ අපිට අල්ල ගන්න පුළුවන් ආයේගේ ආහාර අනුභවය වැඩි කියන කාරණය තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධයෙන් ඔය මේ ලා සිංගල පාහියල් වෙන කැණීමේ හම්බෙච්ච සාධක පිළිබඳව ජූඩ් පෙරේරා කියන මහත්මයා පුරායිද දෙපාර්තමේන්තුවේ වැඩ කරන ජූඩ් පෙරේද අපේ ලංකාවේ දෙන පුරා සත්ත්ව විද්‍යාව කියලා විෂයක් මේ විශේෂයෙන් ආරම්භයේ පීපී දර්ණීගල මහත්මයාට යන්නේ එතකොට මෙතනදී ඔය පැරණි සතුන්ගේ ඇටකටු අරගෙන ඒ සතා මොකාද ස්ත්‍රී පුරුෂ භාවය වගේ සාධක අධ්‍යයනය කිරීමක් කරන්නේ. එතකොට මේ ආචාර්ය පීපී දර්ණීගල මහත්මයා ආරම්භ කරපු මේ විෂය ඊට පස්සේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු පීබී කරුණාරත්න මහත්මයා අතරපත් වෙනවා. ඊට පස්සේ ඒ දැනුම අද කැලුම් නලින්ද මලමේන්ද්‍ර ආරච්චි මැතිතුමාට සහ ජූඩ් පෙරේරා කියන මැතිතුමාටපත් වෙලා ඉතා ලෝකයේම මට්ටමින් බැලුවත් මම විශ්වාස කරන විදිහට එයාලගේ සතුන් හඳුනා ගැනීම බොහොම ඉහළ මට්ටමක තියෙනවා. ඉතාම කුඩා අස්ති කොටස් වලින් ඔවුන්ට සතුන් ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීමේ ප්‍රවීණතාවක් තියෙනවා. ඉතින් මේ ජූඩ් පෙරේරා මහත්මයා මේ බුලස් සිංහල පාහියල් වෙන කැණීමේ හම්බෙච්ච සත්ව අවශේෂ විග්‍රහ කරලා එතන තියෙන සතුන්ගේ ගොන්නක් හදලා තියෙනවා. එතකොට අපිට පේනවා එතන ශීරපායි සතුන්, උරගයින්, පක්ෂීන්, දිය සහ ගොඩ බෙල්ලෝ, මිරිදිය මත්සියෝ, පරදිය මත්සියෝ වගේ දේවල් අපිට ලැබෙනවා. ඒ වගේම අද අපේ ගම්වල අපි කෑමට ගන්න ශාක වර්ග සියල්ලම මෙයාලා අල වර්ග, සුඹුළු වර්ග, මද වර්ග, පළතුරු වර්ග, කැලෑවල තියෙන ඔක්කොම මෙයාලා කෑමට ගන්න. ඒකට අපිට මේන් පේන දේ තමයි ලංකාවේ මධ්‍ය ශිලා මිනිසාට සමබර ආහාර වේලක්. ආහාර අඩු වුණත් මේ හැමදේම කනින්ද සමබර ආහාර වේලක් ලැබෙන්නේ ඇති.
එදට අපි හුවමාරුව පිළිබඳව අපේ අවධානය මගේ කාලේ ටිකක් ගත වෙලා තියෙන නිසා මම මෙතනින් ටිකක් ඉක්මනින් මෙතනින් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. හුවමාරුව ගත්තොත් එහෙම බට දොඹලෙන කැණීම් වලින් හම්බෙලා තියෙන මුහුදේ හම්බෙන බෙලි කටු. එතකොට මේ එවාගෙම මඩු මාළුවන්ගේ වලික කොටස් මේ උඩ රූපයේ තියෙන්නේ. මේ අට රූපයේ තියෙනක අපේ මේ දේශනේ අහනවා නම් ටිකක් අවුරුදු 50 වගේ පයිසියාය බැලුවොත් එහෙම ඔයාලට මතක ඇති අපේ ගෙවල්වල ඉස්සර තිබ්බ ලුණු පොල් කට්ටි හිටපු බෙල්ලමේ. ඉතින් මේ 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 බෙල්ල රටමැද ගුහාවකට ආවේ කොහොමද? එන්න පුළුවන් ඉතින් ලුණු ගේන්න ඕනේ. ඒක තමයි අපිට තියෙන හොඳම පැහැදිලි කිරීම. ඉතින් ලුණු ගෙනාව නම් ඒ කලපුවේ තිබ්බ ලුණු ස්වභාවික ලුණු ගෙනාව නම් ඒ ලුණුත් එක්ක මේවා ගල් රටමැද තියෙන කිතුල්ගල බෙලිලින වගේ ගල් අවිස්සාවෙල්ල කිට්ටුවනේ. ඒ වගේ තැන්වලට මේ බෙල්ල එන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා විශ්වාස කරනවා. එතකොට මේ කාලේ ජනාවාස ගත්තොත් එහෙම අපි දන්නවා ගල් ගුහා ගල් පියසි සහ එලිමහන් ස්ථානවල තමයි මෙයාලා ජීවත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය නියස්ටික පවුල තමයි මෙයාලගේ ප්‍රධාන පවුල් ලේඛකය. එක නියස්ටික පවුලකට වර්ග මීටර 50ක් විතර භූමියක් මෙයාලා ඉන්නේ ඇති. ඇත්තටම අද අපි ගත්තොත් එහෙම බටදඹලෙන්නට ඔබ ගියොත් එහෙම ගිහිල්ලා තියෙනවා නම් බටදඹලෙන එක පවුලකට තමයි සෑහෙන්නේ ඇත්තේ. අපි හිතන විදිහට අර මහා ගොඩක් මිනිස්සුන්ට ඉන්න බෑ. එක පවුලක් ඉන්නදී මම හිතන්නේ මෙතනදී අපි මේ ස්ථානවල ඡායාරූප කීපයක් බලමු දැකලා නැති අයගේ දැක ගැනීම සඳහා බුලත් සිංහල පාහියන්වල ආසියාවේ තියෙන විශාලම ලෙන මේ එතන කරපු කැණීම අඩි මං හිතන්නේ 40කට වඩා ගැඹුරුයි මේ කැණීම් වල. උදේට මෙතන හැබැයි ප්‍රමාණවත් හොඳ සාධක ලැබිලා නැහැ. මේ තියෙන පාහියල් වෙන යට අපි නගින තැනම තියෙන ගල් වෙන මෙතන තමයි ඇත්තටම ඔය කියන අවුරුදු 48000ක් පැරණි සාධක ලැබිලා තියෙන්නේ. ඔබ අපි නොසිතුවාට මේ ඔබ රූපයෙන් දකින ස්ථානය නූතන මානවයා පිළිබඳව මේ දකුණු ආසියානු කලාපය කරන පර්යේෂණවල වැදගත්ම භූමිය. ඉතින් මේ ස්ථානය. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට මේ ස්ථාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට කාටවත් ඇඟිල්ල දිගු කරන එක නෙමෙයි. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා තමයි මේ දේවල් අද අපි දන්නේ. මේ ස්ථාන වලට යන්න, මේ ස්ථාන දැක බලා ගන්න, මේ ස්ථාන ආරක්ෂා කරන්න. ඒකයි මේ දේශනවලින්මත් අපිට ලබා ගන්න තියෙන එක දෙයක්. එතන බෙලිනා තුල ඇඹිලිපිටිය බෙල්ලම් බැදි පැලැස්ස මේ එතන කැණීම් කරන්න කලින් තිබුණ විදිය 956 පීපි දරණීකල මහත්මයා කැණීම් කරේ. ෆාහියල් වෙන කැණීම් කරේ ආචාර්ය විජේපාල මැතිතුමා, පස්සේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා සහ ඔෂාන් වෙදගේ මැතිතුමා, බෙල්ලම් බැදි පැලස පීපි දරණීකල මහත්මයා. මේ ඇට සැකිලි මතුවන ආකාරය මේ ඔබ දකින්නේ දිගු අස්ති තියෙන ආකාරය. බෙල්ලම් බැදි පැලස 2005 කැණීම් මාරේ ආචාර්ය නිමල් පෙරේරාගේ. මෙන්න මේ වගේ මීටරයක විතර පස් තට්ටුවක් තමයි එතන තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ට යද්දි තමයි අවුරුදු 12500ක්. හරි. බෙල්ලම් බෙදි පැලස 956 කැණීම් මාරිය ලැබිච්ච ද්‍රව්‍ය මිනිස් හිස් කබල් සුනකේග්ගේ දතා. ඉතින් කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා ප්‍රකාශ කරන විදිහට මේ ගෘහකරණය කරපු මිනිස්සු ඇති කරපු ලෝකයේ තියෙන පැරණිම සුනකේග්ගේ දතා. අවුරුදු 12000කට කලින් අපේ බල්ලා අපිත් එක්ක අවුරුදු 12000ක් තිස්සේ ඉන්නවා. ඉතින් ඒ බල්ලාගේ සාධකයා ලෝකයේ දැනට හම්බෙන පැරණිම සාධකයා කුරුවිට බටදබලෙන ඉතාම ලස්සන තැන. එතන තියෙන දියෑලි වැස්ස වෙලාවට ක්‍රියාත්මකයි. මේ ඔබ දකින දියෑල්ල හැමදාම වගේ තියෙන සමහර විදෝර කාලවලට හැර ලෙන ඉදිරි පිටින්මයි වැටෙන්නේ. 2005 කැණීම් මාරී ගත්ත ඡායාරූප මේ ඔබ දකින්නේ කැණීම් භූමිය ලෙන ඇතුලේ. මෙන්න මේ ඉතාම කුඩා පස් තට්ටු ගැන තමයි අපි මේ කතා කරන්නේ, ප්‍රාග්ඓතිහාසික පස් තට්ටු කියලා. ඉතින් මේ උඩ මට්ටමේ ඉඳලා මේ මෙතෙන්ට එද්දී අවුරුදු 38000ක් අඩි 10ක් විතර පස් තට්ටුවක්. ඒකනේ මේ පස් තට්ටු බොහොම වැදගත් කියලා අපි කියන්නේ. ඒතකොට මේ පස් තට්ටු පිළිබඳව කැණීම් කිරීම ඉතින් හැමෝටම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ පිළිබඳ විශේෂඥ ඥානයක් සහිත, ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් සහිත අයට තමා මේ පස් තට්ටු වෙන් කර ගැනීම ඇත්තරම කරන්න පුළුවන්නේ. මේ ඉතාම කුඩා පස් තට්ටු තියෙන්නේ. මේ පස් තට්ටු තමයි අපි ඔය කාර්ය නිර්ණය කරලා සාධක ඉදිරිපත් කරන්නේ. එතකොට අද ලංකාවේ ඉන්න ඔය ප්‍රවීණ කැණීම් කරුවෙක් තමයි මම නම සඳහන් කරත් හොඳයි කියලා හිතනවා, ඒ.ඩී. මෙල් මහත්මයා. එතුමා අද විශ්‍රාමිකයි. මේ වගේ කැණීම් පිළිබඳ බොහොම විශාල පරිචයක් ලබාගෙන සිටින ලංකාවේ ඉන්න කැණීම් කරුවෙක්. මේ තියෙන විවිධ කැපුම් සලකුණු පස් තට්ටු. හරි. එතකොට මේ දකින්නේ ඔබේ වගේ පස් තට්ටු. මේ තමයි අවුරුදු 38000ක් පරණ පස් තට්ටු මේ ඔබ දකින්නේ.
අගුරු හම්බෙලා තියෙනවා මේ වගේ යෝග කාලෙින් නිකලා තියෙන හුංගම මිනී ඇතිලිය බැලි කට තැන්පතුවා මේ එතනින් හම්බෙච්ච අර මණික්කාමි කියලා නම් කරපු මානව සැකිල්ල අවුරුදු 6500ක් විතර වගේ පරණ කාලණියක්ම ලැබිලා තියෙන්නේ සේගිරිය පොතා අපේ එතන කැණීම් මහාචාර්ය ගාමිණී අධිකාරී මැතිතුමා කැණීම් කරේ මිනි ඇතුලිය කැණීම් මේ කලින් මම පෙන්නපු මිනි ඇතුලිය කැණීම් කරේ ආචාර්ය නිමල් දෙලිබිත් සැකිල්ල ලංකාවේ ඉස්සල්ලාම් පූර්ණ සැකිල්ලක් ගල්වහව කියලා ලැබුණේ පොතාන සැකිලි දෙකක් ලැබුණා මම හිතන්නේ මේක මේ සීගිරි කෞතුකාගාරය දැන් දැක බලා ගැනීම හැකියාව තියෙනවා අනුරාධපුරේ වෙස්සගිරිය කිතුල්ගල බෙලිලෙන් ඉතාම වැදගත් තැනක් ගම්පහ වාරණ මහාචාර්ය ගාමිණී අධිකාරී මහත්මයා කැණීම් කරපු තැන ගම්පල අලවල පොත් ගම්පහ අලවල පොත් කුල්ලෙන නැවත වතාව මහාචාර්ය ගාමිණී අධිකාරී මැතිතුමා කැණීම් කරපු ස්ථානය අත්තනගල්ල පොත් කුල්ලෙන හම්බෙච්ච විදුලි ද්‍රව්‍ය. ඒතර මේ කාලේ ජනගහනය ගත්තොත් එහෙම කිලෝමීටර් 1කට තෙත් කලාපයේ මිනිස්සු 0.1 සහ වියලි කලාපයේ 0.8. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ තෙත් කලාපේ නම් එක මිනිහෙකුට ජීවත් වෙන්න වර්ග කිලෝමීටර් 10ක් ඕනේ. පස් දිනෙකගේ පවුලක් වුණොත් වර්ග කිලෝමීටර් 50ක් අවශ්‍යයි. යාලගේ කැච්මන්ට් ඒරියා එක යකුම් කලාපය වියලි කලාපය නම් ඒකට වඩා අඩු වෙනවා. හරි. එතකොට මේ මධ්‍ය ශිලාවගේ අභිචාර ගත්තොත් එහෙම අපිට සමහර ගල් ගුහා කැණීම් වලින් හම්බෙන මිනිස්සුන්ගේ සමහර යට කටුවල ගුරුගල් ආලේප කරපු භාවයක් දැක ගන්න ලැබෙනවා. රතු පාට ගුරුගල් ගුරුකල් පුරච්චි කරලා ගහලා තියෙනවා. මොන හේතුවකට කරාද කියලා දන්නේ නැහැ. ඒ වගේම මේ රාවණ ඇල්ලෙන් හම්බෙන හිස් කබලී තාම වැදගත්. මෙතන උඩ මේ සිදුරක් හදලා තියෙනවා. ඒ වගේම ඉතාම සියුම් සිදුරක් මෙන්න මේ ස්ථානයේ හදලා තියෙනවා. කුමන අරමුණකට ඒක කරාද කියලා තාම අදහසක් නැහැ. සමහර අය කියනවා මේ අර මොන හරි ගිනි පන්දමක් වගේ කෙලින් කරලා තියන්න මේ ඔලු කට්ට තියලා මෙහෙම හැදුවයි කියලා. තව අය කියනවා මේ ඇතුලේ තියෙන මොලේ කන්න මෙහෙම සිදුරු කරා කියලා අදහසකුත් කියනවා. එතන මේ භූමදාන සිරිත් බැලුවොත් එහෙම අපිට බෙල්ලම් බෙදි පැලස්ස කිතුල්කල බෙල්ලෙන කුරුවිට බටදඹලෙන සහ පාහියන් කියන ස්ථානවල මේ සාධක ලැබිලා තියෙනවා. පොළවේ එච්චර ලොකුවට වලක් කාරලා නැහැ. මොකද එහෙම ආරන්න තරම් තාක්ෂණයක් නැහැ. එතකොට මේ ගොඩාක් කාලවට නිකන් පොඩි වලක් හදලා මලමිනිය එතෙන්ද දාලා ඉවරලා මුළු තැංගේ තියෙන රොඩු ටික ඒකට දාලා ඉවර වෙලා වල වහලා තියෙන්නේ. ඒ වගේම මේ බෙල්ලම් බෙදි පැලස්ස සාධකීක අපිට පේනවා. ගොඩාක් කාලවට මේ සැකිලි වලලා තියෙන්නේ බටහිර දිශාවට ඔළුව දාලා. ඉතින් අදත් අපි බටහිර දිශාවට ඔළුව දාලා තමයි මලමිනී වලලන්නේ. ඉතින් සමහරට අපි මේ ප්‍රාග්ගයි අපි අද හෙව්වත් ඇයි හේතුව දන්නේ නැහැ මොකද්ද කියලා. සමහර අය කියන්නේ ඉර බහින දිශාවට ඔළුව දානවා කියලා ජීවිතයේ බහින බව පෙන්වන්න. නමුත් මේ හේතුව අපි දන්නේ නැහැ. නමුත් ප්‍රාග්ගයි ඓතිහාසික මිනිස්සුත් මේ දේ කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ බටදොබලේ මේ වගේ සුසාන සන්දර්භය. බෙල්ලම් බෙදි පැලැස්ස සැකිල්ලක් ඔබට පේනවා. මේ සැකිල්ල හකුලලා දක්වලා තියෙන්නේ දණිහ නමල මේ තියෙන්නේ අත් දෙක ඔළුව. සමහර අය කියනවා මේ නැවත මේ මව් කුසකට යනවා කියන එක හඳුන්වන්න මව් කුසක ඉන්න විදිහට මේ මලමිණිය අකුලලා දක්වලා තියෙනවා කියලා. මේ ඔබ දකින්නේ මේ 2010 12 විතර වගේ කණින් කරපු අවස්ථාවේදී හම්බෙච්ච මේ පාහියන් වෙන කාන්තාවක්ගේ ඇට සැකිල්ල. ඔබ රූපවාහිනී මාධ්‍යයෙන් එහෙම එක දකින්නේ නැති කකුල් දෙක විශේෂත්වය මේ ඇවිදින ඉරියව්වකින් තමයි මේ සැකිල්ල භූම දාන කරලා තියෙන්නේ. හන්දට ඒක තව විශේෂයක් තියෙනවා. තිබුණා මේ උකුල් ඇටේ උඩ විශාල ගලක් තියලා තිබ්බා. මොන හේතුවකටද මන් දන්නේ ගලක් තියලා තියෙනවා. එතකොට අපි මේ කාලේ මේ වාස්තු විද්‍යාව ගැන කතා කරොත් එහෙම වාස්තු විද්‍යාව පිළිබඳව අපිට ප්‍රමාණවත් තොරතුරු තාම හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි තාම ලංකාවේ කිසිදු ප්‍රාග්ඓතිහාසික ගල් ගුහාවක් සම්පූර්ණයෙන්ම කැණීම් කරලා නැහැ. ඕපන් එක්ස්කවේෂන් එකක් විදියට කරලා නැහැ. හේතුව තමයි අපිට තියෙන්නේ තාම අඩු වටිනා ප්‍රාග්ඓතිහාසික පස්තැන්පතු ඉතාම අඩුයි. ඒ නිසා අපි දන්නවා කැණීමක් කරොත් ඒක සම්පූර්ණයෙන් විනාශයි. ආය නැවත ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒ නිසා ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි කැණීම් කරන්නේ. එතකොට අපිට මේ අර ජනාවාසයක ව්‍යාප්තිය පිළිබඳව අදහසක් ගන්න බැරි වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගල් ගුහාවක් මේ දක්වා ඕපන් එක්ස්කවේෂන් එකක් නැත්තම් විවෘත කැණීමක් කරලා නැති නිසා. නමුත් අපිට කිතුල්ගල බෙලිලෙන අත්තනගල්ල පොත්කුල් වෙන වගේ කැණීම් වලදී පැහැදිලි මේ ගල් ගුහා ඇතුලේ වෙන වෙනම ලිප් තිබිලා තියෙනවා. ඒ වෙන වෙනම හිටපු ජනතාව අනුව
සාමාන්‍ය වර්ග මීටරයක විතර වගේ වපසරියක් තියෙන ලිපා තියෙන්න ඇති. එතකොට අපි ගත්තොත් එහෙම කිතුල්කල බෙලෙලනින් සහ කුරුවිට බටදඹලෙනින් ඉතාම ප්‍රාථමික මට්ටමේ 50 බැම්මක් පිළිබඳ සාධක ලැබිලා තියෙනවා. මෙවුව තමයි ලංකාවේ අපිට දැනට ලැබෙන පැරණිම ප්‍රාග් ඓතිහාසික වාස්තු විද්‍යාව පිළිබඳ සාධක අවුරුදු 16,000ක් පරණ. හරි. එතකොට මේ කාලේ කලාව ගත්තොත් එහෙම අපිට පබලු තමයි අපිට ලැබෙන ප්‍රධානම සාධකය. ඒ හැර වෙනත් ආබන්න ලැබින්නේ නැහැ. එතකොට ඔබ මේ රූපයෙන් දකින පබලුව බටදබලෙන අවුරුදු 38,000ක් පරණ කාලයට ඇති පස්තට්ටුවකින් ලැබිච්ච පබලුව මුහුදු බෙලි කටු වලින් හදපු. එතකොට මේක මේ දැනට අපිට මේ මධ්‍ය ශිලා යුගය සම්බන්ධයෙන් ලෝකයේම හම් වෙන පැරණිම සාධකයක්. ඉන්දියාවේ සාධක වලට අපිට ළඟටවත් එන්න පුළුවන්කම නැහැ ඇත්තටම. මම හිතන්නේ මගේ කාලේ අවසන් අනුරාධ මහත්මයා මට වෙලාව තියනවාද? තව විනාඩි කීපයක් දෙන්න පුළුවන් අපිට පොඩි වෙලාවක් ගන්න ඉක්මනට ඉවර කරන්න බලන්න. ස්ලයිඩ් හරි මම ඉක්මනට යන්න. හරි. එතකොට මේ ඔබ දකින්නේ අපිට හම්බෙච්ච බටදඹලෙන 7508 හම්බෙච්ච වගේ මුහුදු බෙලි කටු වලින් හදපු ආභරණ. මම ඉතාලි ඉක්මනින් යන්න. මේවා ඉතාම කදිම නිර්මාණ. ඔබ දන්නවද ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අද්දටත් අපි මුහුදු වැරළට ගියම බෙලි කටු අහුලනවා. ඇයි? හිතලා බලුවොත් අපිට උත්තරයක් නැහැ. අපි අද්දටත් බෙලි කටු වලට කැමති. මේ ප්‍රාග් ඓතිහාසික මිනිසුත් එහෙම තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ එයාලගේ මේ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ දරුමුණු පුරව අපි කියන්නේ ඒකත් ප්‍රමාණවත් මම හිතන්නේ. හරි. ඒ තියෙන ආසාව. ඒතකොට මේ ඔබ දකින්නේ ෆාහියල් ලෙනින් අර කලින් දැක්ක සහ බෙල්ලොන්ගේ අවශේෂ සිදුරු කරලා තියෙන බෙලි කටු මුහුදු බෙලි කටු. හරි. එතකොට මේ ඔබ දකින්නේ මෝර දතකින් කරපු පළඳනාම කලවල පොත් කුල්ලෙන මේ වගේ මේක ෆාහියන් ලෙනිනුත් හම්බිලා තියෙන මට ෆොටෝ එකක් ඔයා ගන්න බැරි වුණා. මහාචාර්ය රාජසෝම දේව මහතුමා කරපු අලුගල්ගේ කැණීමෙමුත් හම්බිලා තියෙනවා. එතකොට මේ අර කොටි මෝරා කියන මාළුවාගේ දත් කියලා තමයි ජූට් පෙරේරා මහත්මයා එහෙම මේ ටයි අර ටයිගර් ෂාක් කියන මාළුවාගේ දත් කියලා තමයි කියන්නේ. එතකොට මේ දත් ලබා ගැනීම ඉතාම අපහසුයි. මොකද ගැඹුරු මුහුද ජීවත් වෙන මිය ගියපුවාමත් ගොඩබිමට එන්නේ නැහැ කියලා මේ මාසියෝන්ගේ දත් වලින් මේ වගේ ආභරණ හදලා පැලඳුවා කියන්නේ ඒක විශේෂ කතාවක්. මේ තියෙන්නේ මුහුදු බෙලි කටු වලින් හදපු ආභරණයක්. එතකොට අපිට පැහැදිලි ලංකාවේ ලෝකයේම ගත්තොත් තියෙන ඉස්සලාම ආභරණ පළඳපු ගෑනු ඉඳලා තියෙන්නේ අපි රටේ කාන්තාව. ඉතින් මම හිතන්නේ මේ දේශනේ කාන්තාව වහනවා නම් එයාලට සතුටු වෙන්න පුළුවන්. ඔබ කරන දේ තමයි අනාගතයේ පුරා විද්‍යාව බවට පත් වෙන්නේ. අපි අගේ කරන්නේ. එතකොට මේ දකින්නත් ඒ වගේ බෙලි කටුමයි. එතකොට මේ ලංකාවේ මේ බෙලි කටු මේ මාල විදිහට හදලා පැලැන්දුවා කියලා අදහසක් තියෙනවා. නමුත් ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ බොහොම හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු ආචාර්ය වසන්ත සේන වැලියංග මහත්මයා. ඒ වගේම පසුව මම හිතන්නේ රජරට විශ්වවිද්‍යාලයේ හිටපු පසුන් මදුසංක කියලා අපේ ශිෂ්‍යයෙකුත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරා. ඒ පත්‍රිකා ඔයාගෙන බලන්න පුළුවන් නම් අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ මේ අදහසක් තියෙනවා මේ ලංකාවේ විවිධ තැන්වල තියෙන ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් කියලා ජාතියක්. ඒතර මේ රූපවල ඔබ දකින්නේ මේ ලංකාවේ තියෙන ඒවා නෙමෙයි පිට රටවල් වල තියෙන මේ චිත්‍ර. ඒතර ලංකාවේ මේ වගේ චිත්‍ර අනුරාධපුරයේ පැත්තේ මධ්‍යම කඳුකරයේ පැත්තේ සහ නැගෙනහිර පැත්තේ දැක ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ නම් තියෙන ඇත්තටම ප්‍රාථමික ශෛලියේ චිත්‍ර. මේ ඔබ දකින්නේ තාන්ත්‍රි මලයේ තියෙන කුරුටු රූප, සංගමන් කන්ද කියන ස්ථානයේ තියෙන රූප, දැනට අනාවරණය කරන කියන බදුල්ල කුරුල්ලංගල කියන ස්ථානයේ චිත්‍ර, මේ රෂාන් ගීගනගේ මහත්මයාගේ ඡායාරූපය. එතකොට මේ මෙතන මට කියන්න අවශ්‍ය දේ තමයි මේ රූප සමහර අය කියනවා ප්‍රාග් ඓතිහාසිකයි කියලා. නමුත් පුරාවිද්‍යාවේදී නම් මේ කිසිදු චිත්‍රයක් ප්‍රාග් ඓතිහාසික කියලා තාම අපිට ඔප්පු කරන්න සාධක ලැබිලා නැහැ. නමුත් සාධක ලැබිලා තියෙනවා මේ පසුකාලීනව හිටපු වැද්දෝ ඇන්ත චිත්‍ර කියලා. ඒකට නම් සාධක ලැබිලා තියෙනවා. නමුත් සමහර වෙලාවෙ ප්‍රාග් ඉතිහාසයේ කතා කරන අය පවා ලේඛනවල පවා තියෙනවා මේ චිත්‍ර ලංකාවේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර කියලා. එහෙම කියන්න ලංකාවේ පුරාවිද්‍යාවෙන් නම් කිසිම අනුබලයක් මේ දක්වා ලැබෙන්නේ නැහැ. හැබැයි ආචාර්ය දරණීගල මහත්මයා ප්‍රකාශ කරන විදිහට මේ චිත්‍රය ඇතුලේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර තිබිය හැකි. තිබීමට ඉඩක් තියෙනවා. නමුත් සාධක සහිතව ඒක තාම ඔප්පු කරන්න පුළුවන් වෙලා නැහැ. එතන මම එතනින් එහාට යනවා අපේ ලංකාවේ භෞතික මානව විද්‍යාව පිළිබඳව මිනිස්සුන්ගේ මේ සම්බන්ධයෙන් ආචාර්ය පීපී දරණීගල
අපේ කලාපයේ හිටපු භෞතික මානව විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙක් විදියට සැලකෙන කේ ආර් කෙනඩි දැනට මේ දෙදෙනාම ජීවතුන් අතර නැහැ. ආචාර්ය ඩයනා හෝකි කියන අය මේ සම්බන්ධයෙන් ඊට පස්සේ ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය මල්කාන්ති මැතිණිය ඊට පස්සේ දැන් රජරට විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්ය කුමාර කළුආරච්චි මැතිතුමා වගේ අය ලංකාවේ ප්‍රාගෛතිහාසිකයන්ගේ අධ්‍යන අධ්‍යයනය කරනවා. ඒ පර්යේෂණත් කරමින් යනවා. එතකොට මම මේ නම් තුන දැම්මට. එතකොට මේ කාලේ අපි ගත්තොත් එහෙම ලංකාවේ දැනට ප්‍රාග්ගෛතිහාසික සන්දර්භ වලින් සැකිලි 100කට සැකිලි හරි කොටස් 100කට වඩා හම්බ වෙලා තියෙනවා. බෙල්ලම්බෙදි පැලැස්සෙන්ම ගත්තොත් මානවය 30ක විතර වගේ සාධක හම්බ වෙලා තියෙනවා. එතකොට මේ සාධක අවුරුදු 37000 ඉඳලා 5400 විතර දක්වා කාලයට ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේ ලක්ෂණ කීපයක් අපි ගලුවොත් බෙල්ලම්බෙදි පැලැස්සේ පිරිමියෙක්ගේ උස සෙන්ටිමීටර 177ක් විතර කාන්තාවගේ 166ක් විතර කාන්තාවක් අඩි 5 යඟල් 5ක් විතර පිරිමියෙක් අඩි 5 යඟල් 8ක් විතර. ඒ කියන්නේ අද සාමාන්‍ය ඇවරේජ් උසට වඩා වැඩි උස. අද කාන්තාවක් නම් අඩි 5ක් මේ ඇවරේජ් කියලා කියන්නේ 5යි 2ක්. පිරිමියෙන් නම් 5යි 4ක් වගේ යඟල්. ඒතර ඊට වඩා වැඩි උසක් තමයි මෙයාලගේ තිබිලා දෙන්නේ. ඒතර හිස් කබල ගත්තොත් පිරිමියෙක්ගේ පරිමාව මිලිලීටර 1500ක් විතර කාන්තාවකගේ 950ක් විතර වගේ අඩුයි. එතකොට මේ නලල කැපී පේන විදිහට බෑවුම් සහිතයි. අද අපි තියනවට වඩා ආනතිය වැඩි නිකන් මම උදාහරණයකට කිව්වත් අර වර්තමාන ලංකාවේ ඉන්න අගමැතිතුමාගේ නලල බැලුවොත් එහෙම අන්නේ වගේ. නලල පිටිපස්සට බරයි. කෙලින් නැහැ. ඒ ලක්ෂණ තමයි මේ බලංගොඩ මානවයාගේ ලක්ෂණ. මම දේශපාලනික අදහසකින් කියවන්නේ අර ඒ රූපේ ජනප්‍රිය හින්දා මම කිව්වේ තේරුම් ගන්න. ඒ වගේ අද්ද වෙලා තියෙන බවක් තමයි පෙනී යන්නේ. එතකොට මෙයාලගේ දත් සාමාන්‍යයෙන් විශාලයි. අස්ථි දිගු අස්ථි ගත්තොත් එහෙම හියුමරස්, රේඩියස්, ෆීමර්, ටිබියා, අතේ සහ කකුලේ තියෙන දිගු අස්ථි ගත්තොත් එහෙම ජව සම්පන්න ශරීරයකට අර බඩ තියෙන අද ඉන්න මේ ශරීර නෙමෙයි බොහොම කෙස්සඟ ජව සම්පන්න සිරුරකට උචිත ඇට සැකිල්ලක් තියෙන බව තමයි පෙනී යන්නේ. එතකොට මෙයාලගේ කොඳු යට පෙළේ මේ පළවෙනි අස්ථිය කැටිභාවය නිසා බෙල්ල බොහොම කෙටි කියලා තමයි පෙනී යන්නේ. එතකොට සාමාන්‍ය ලක්ෂණ අනුව ඔස්ට්‍රලොයිඩ් ලක්ෂණ තියෙන බව තමයි පෙනියන්නේ. හරි. එතකොට මේ තියෙන සාධක එක්ක බැලුවාම නූතන මානවයා පිළිබඳ අපි කියන හෝමෝ සේපියන්ස් මානවයා පිළිබඳව දකුණු ආසියාවේ අපිට හම් වෙන පරණම සාධක අවුරුදු 31000ක් පරණ සාධක අපිට පාහියන් ලැබීම් ලැබෙනවා මේ දකුණු ආසියාවේ. බටදබලින හපු ඇටයක් හම් වෙනවා අවුරුදු 28000ක් පරණ. ඒ වගේම අර මං කලින් කිව්වා වගේ සාධක ගොඩක් තියෙනවා. ඊට ක්‍රමානුකූලව පඩිපෙලක් වගේ මේ සාධක අපිට හම් වෙනවා. ඒකට KR කෙනඩි මැතිතුමා ලංකාවේ මානවය ගැන අධ්‍යයනය කරා. එතුමා අරගේ පොතක් තියෙනවා පුළුවන් නම් හොයාගෙන බලන්න God Apes and Fossil Men කියලා. ඒ වගේම තව පත්‍රිකා තියෙනවා ඉන්ටර්නෙට් එකෙත් ඇති මං හිතන්නේ. ඒතර එතුමා කියන විදිහට බලංගොඩ මිනිසාගේ ලක්ෂණ ලංකාවේ මිනිසුන් අතර විවිධ ප්‍රමාණයෙන් පවතී. අපි ඔක්කොගේම තියෙනවා බලංගොඩ මානවයාගේ ලක්ෂණ. වැද්දන් තුල හැබැයි මේ ලක්ෂණ වඩාත් තියෙනවා අපිට වඩා. ඉතින් මෙතනදී ඔබට මතක ඇති හෙන්රි පාකර් මහත්මයා 1909 ලිව්ව එන්ෂම් සිලෝන් කියන පොතේ කියනවා ලංකාවේ හිටපු යක්ෂයෝන්ගේ මුණුපුරෝ තමයි වැද්දෝ කියලා. ඉතින් මේ ඒ කතාව තමයි කියවෙන්නේ. යක්ෂයෝ කියන්නේ ආදිවාසී නම් අපේ රටේ හිටපු බලංගොඩ මානවයා නම් ඒ මානවයාගේ ලක්ෂණ වඩාත්ම තියෙනවා වැද්දෝන්ගේ. අපි ගාවත් තියෙනවා අඩු වැඩි වශයෙන්. හරි. එතකොට මේ ලක්ෂණ බලංගොඩ මානවයාගේ ලක්ෂණ බටදඹලෙන මානවයාගේ තියෙන තොරතුරුත් එක්ක දකුණු ආසියාවේ නූතන මානවයා පිළිබඳ පැරණිම සාක්ෂි අපිට පෙන්වුම් කරනවා. ඒතර ඩයනා හෝකි මැතිණිය කියන ආකාරයකට ශාරීරික ලක්ෂණ අපින් දකුණු ආසියාවේ නූතන මානවයාගේ පෞරාණික ලක්ෂණ බලංගොඩ මානවයා නිරූපණය කරයි. බලංගොඩ මානවයාගේ සාධක අනුව නූතන මානවයා අප්‍රිකාවේ බිහිවීම පිළිබඳව දැනට පිළිගත් මත අභියෝගයට ලක් කරයි. ඒ කියන්නේ අර අවුට් ඔෆ් ඇෆ්‍රිකා තියරි කියලා එකක් තියෙනවානේ. අන්නේ අවුට් ඔෆ් ඇෆ්‍රිකා තියරි කියන එක යම්කිසි අභියෝගයකට ලක් වෙනවා. එතකොට මේ වගේම තමයි බලංගොඩ මානවයාගේ දත්වල ලක්ෂණ මධ්‍ය ශිලා යුගයේ ඉන්දියාවේ ජීවත් වූ මානවින්ට වඩා පැරණි බව පෙන්වනවා. ඒ වගේම තමයි බලංගොඩ මානවයා වැඩි සමානතාවක් දක්වන්නේ සිංහලයින්ට දෙමළුන්ට හෝ ආසියාවේ වෙනත් මිනිස් කණ්ඩායම්වලට වඩා වැද්දන්ට. වැද්දන්ගේ කුන්තකහ කුඩා බලංගොඩ මානවයාට වඩා කුඩයි. මේ සඳහා හේතු වන්නට ඇත්තේ ඓතිහාසික යුගයේ වැද්දෝ මෘදු ආහාරවලට හුරු වීම වෙන්නට ඇත. ඉතින් මම නව ශිලා යුගය ගැන ඉතාම කෙටියෙන් මම විනාඩි කීපයක් ඇතුළත ඉවර කරන්න අනුරාධ මහත්මයා මට වෙලාව දෙන්න. කොහොම ටික වෙලාවක් දෙන්නම්. මොකද දැන්ටත් සෑහෙන වෙලාවක් ගත වෙලා තියෙනවා.
හරි නවශිලායුගය කියන්නේ ගල් යුගයේ අලුත්ම කාලය. එතකොට මේ කාලය ගැන මේ ගෝඩන් චයිල් කියන ප්‍රකට මහාචාර්යවරයා තමයි පැහැදිලි කරලා තියෙන්නේ. එතුමාට අනුව මැටි භාජන උපදැමූ ශිලා මෙවල සතුන් ගෘහකරණය සහ මූලික කෘෂිකර්මය. මූලික කෘෂිකර්මය කියන එක නෙමෙයි මූලික කෘෂිකර්මය කියන ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන් නවශිලායුගයේදී. එතකොට මේ ගෝඩන් චයිල් කියන මහත්මයාට අනුව ඉස්සල්ලාම මූලික කෘෂිකර්මය කියන එක ආරම්භ වෙනවා මෙන්න මේ කියන බටහිර ආසියාවේ යුප්‍රටිස් සහ ටයිග්‍රිස් ගංගා දෙක නදී කලාපය මේ කොළ පාටට පේන්නේ සහ මෙන්න මේ ලෙවාන් ලෙබනනය ජෝර්දානය සිරියාව අඩංගු මේ ලෙවාන් කියන කලාපය. එතකොට මේ කලාපය අපි ගත්තොත් එහෙම ඒ විතරක් නෙමෙයි දැනට පර්යේෂක අනාවරණය කළා තියෙන කාරණා අනුව ලෝකයේ කලාප 6ක මේ මූලික කෘෂිකර්මය ආරම්භ වුණා කියලා කියනවා මීට අවුරුදු 14000කට 15000කට විතර වගේ කාලෙ. බටහිර ආසියාව, නැගෙනහිර ආසියාව කියන්නේ චීනය පැත්ත, පකිස්තාන, ඉන්දියාව සහ ලංකාව, තායිලන්තය සහ පැපුවා නිව් ගිනියාව පැත්ත, මෙසෝ ඇමරිකාව සහ බටහිර අප්‍රිකාව. එතකොට මේ ඔබ දකින්නේ නවශිලා යුගයේ ජනාවාස සාධක ස්කොට්ලන්තයේ තියෙන ගෙවල් ඉතාම පැහැදිලි ගෙවල් වගේ පොළොව යටට හාරලා තමයි හදලා තියෙන්නේ. ජෝදානී වගේ ස්ථානයක් සහ ඒ හම්බෙලා තියෙන විවිධ වෘත්තාකාර සහ චතුරස්‍රාකාර ගෙවල්. එතකොට මේ ඔබ දකින්නේ අර බොහොම ප්‍රසිද්ධ චතල් හොයි කියන පුරාවිද්‍යා ස්ථානය, බොහොම ප්‍රසිද්ධ නවශිලා යුගයේ ජනාවාස ස්ථානය. එතකොට එතන ගෙවල් මේ විදිහට තියෙන්නේ ඇති. එතකොට ගෙවල් වල වහලෙන් තමයි ඇතුළට බහලා තියෙන්නේ. අර හැමතැන මෙහෙමයි පොළොව මන්ටමට වඩා යටින් ගෙවල් තියෙන්නේ. එතකොට මේ දකින්නේ වගේ හදපු උපකල්පනය කරලා හදපු ගියා. එතකොට මේ දකින්නේ නවශිලා යුගයේ අපිට හම්බ වෙන ප්‍රතිමා. මේ විශාල කාන්තා රූප වලින් අර අපි කියන්නේ ජාන යමා උපද්දවන ගතිය මේ අන්න ඒ ලක්ෂණය පෙන්වුම් කරනවා. අර මාත් මෞදෙව ගැන සංකල්පය ශාස්ත්‍රීයකත්වය නිරූපණය කරනවා ඉතාම පැහැදිලි. මේ කැටයම් චිත්‍ර ඇඳපු ඒවා මේ ඔබ දකින්නේ අං වලින් හැදපු නගුල් තල සහ ඇඹරුම් ගල් ඒ අඹරපු දේවල් පවා දැනට හම්බෙලා තියෙනවා මැටි භාජන අතින් සහ සකපූරේ හදපු. අර මේ දකින්නේ අර අස්වැන්න නෙලා ගැනීම සඳහා යොදා ගන්න ගන්න ඇති දෑ කැත්තක් සහ ඇඹරුම් ගල් වගේ දේවල් ගෝල ගල් සහ දූගලයි මවුගලයි දෙකම තියෙනවා ඒ සාධකත් එක්ක. හරි. එතකොට ඉන්දියාවෙත් මේ වගේ මේ නවශිලා යුගයේ සාධක අපිට ඉතාම හොඳට හම්බ වෙනවා. එතකොට අපි ලංකාවට ආවොත් එහෙම ලංකාවේ මේ නවශිලා යුගයේ පිළිබඳව සාධක ලෝකයේ තියෙන මට්ටමට සටහන් වෙලා නැහැ. ඒකට එක හේතුවක් තමයි අපේ ලංකාවේ ගල් ගුහාවල නවශිලා සාධක තියෙනවා නම් තියෙන්න ඕනේ උඩමනේ. එතන මේ උඩම තියෙන පස්තාන්ට විවිධ හේතු නිසා අයින් කරලා තියෙනවා. එකක් තමයි අර වවුල් බෙටි වගේ දේවල් තියෙන ඒවා පොහොර සඳහා අයින් කරලා තියෙනවා අපේ මිනිස්සු. ඒ වගේම තමයි අපි දන්නා මහින්දාගමණයෙන් පස්සේ මේ ස්ථාන බෞද්ධ ලෙන් විහාර බවට පත් වුණාට පස්සේ සුද්ධ පවිත්‍ර කරලා හාමුදුරුවරුන්ට පූජා කරලා තියෙනවා. එතකොටත් අර උඩම පස්තාට ටික අයින් වෙනවා. එතකොට අයින් වුණා නම් අයින් වෙන්නේ නවශිලා යුගයට අයිති සාධක. නමුත් මේ සම්බන්ධයෙන් ආචාර්ය පීපී දරණියගල මහත්මයා සහ මහාචාර්ය ගාමිණී අධිකාරී මහත්මයා යම් යම් සාධක ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒවා තාම සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ අතරතුර තමයි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහත්මයා පොළව යට පීට් අර පරාග විශ්ලේෂණය කරලා එතුමා කියනවා මේට අවුරුදු 13000කට විතර වගේ කලින් අපි ඔය හෝටන් තැන්න කියන මහා එළිය කියන ප්‍රදේශයේ මූලික කෘෂිකර්මයට අවශ්‍ය පාරිසරික තත්ත්ව බිහි වෙලා තිබ්බා සහ යව සහ බාර්ලි වගේ වගාවන් සිදු කළ බවට සාධක තියෙනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මේ අද අපි අනුරාධපුරේ අම්පාරේ කරනවා වගේ ලොකු කෘෂි භූමි නෙමෙයි ඉන්සිපියන්ට් ඇග්‍රිකල්චර් නැත්තම් මූලික කෘෂිකර්මය. කෘෂිකර්මය පිළිබඳ අදහස පමණයි. තියෙන දේවල් නිකන් කපලා ගන්නවා වගේ දෙයක් වෙන්න පුළුවන්. බොහොම සරල දෙයක්. වර්ධිත කෘෂිකර්මයක් නෙමෙයි. එතකොට මේ ඔබ දකින්නේ හෝටන් තැන්න. මම වැඩි විස්තර කරන්න යන්නේ කාල වේලාව පිළිබඳ ප්‍රශ්න නිසා. එතකොට අපි මේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අවසාන වශයෙන් මේ දොරවක කන්ද අතු බැඳිලින ආචාර්ය ඩබ්ලිව් විජේපාල මහත්මයා මෙතන කැණීම් කර 1991 දී එතුමා ඉදිරිපත් කරන එතන ශිලා මෙවල මැටි භාජන ධාන්‍ය සහ තව තව උපකරණ මෙතනින් හම්බ වෙනවා කියලා. එතකොට ලංකාවේ දැනට නවශිලා යුගය සම්බන්ධයෙන් අපිට සාධක ලැබෙන ප්‍රධාන තැනක් විදිහට මෙතන හඳුනා ගන්න පුළුවන්. මේ ඔබ දකින්න එතන බිත්තියේ තියෙන චිත්‍ර හරි මේ කැමරේ මේ වෙලාව පිළිබඳ ගැටලුවක් වෙන පුළුවන් තරම් ඉක්මනට හරි හොඳයි විනාඩියක් දෙන්නම් හරි අවසානයේ. එතකොට මේ ස්ථානයේ හම්බෙච්ච දේවල්
පස්විස්තරණය. එතකොට මෙතන මෙන්න මේක අපි බලාගත්තාම ඇති. මෙතන යටම තියෙන පස් තට්ටුව කාබන් 14 කාල නිර්ණයට අනුවයි. අඟුරු කොටස්, කැකුණෑට, මැටි බඳුන්, ගල් මෙවලම් සහ ධාන්‍ය කියන ඒවා හම්බෙච්ච පස් තට්ටුව අදින් වසර 7200 කාල නිර්ණය වෙලා තියෙනවා. එතකොට මේ අනුව කාල නිර්ණය අපිට දැක ගන්න පුළුවන්. එතකොට ලංකාවේ නවශිලා යුගය පිළිබඳව සාධක තියෙනවා නම් අපිට තියෙන ප්‍රධාන තැන තමයි මේ දොරවක කන්ද සහ පසුව සත්තු උපකරණය පිළිබඳව මාතොට කැණීමෙන් තොරතුරු ලැබුණු බවත් අපිට තියෙනවා. ඒ කොහොම නමුත් අර්ධද්වීපික ඉන්දියාවෙන් හම්බෙන ආකාරයේ නවශිලා කාල පරිච්ඡේදයට අයිති ඔපදැමූ ගල්පොරෝ මැටි භාජන සහ හීලා කරන සතුන් පිළිබඳ සාධක අපිට තාම ලංකාවෙන් හම්බෙලා නැහැ. ඉතින් එතනින් ඊට පස්සේ තමයි අපි පූර්ව ඓතිහාසික අවධියට එන්නේ. ඒ කියන්නේ විජය කුමාරයා අපේ රටට ආපු කාලෙට. එතකොට මේ කාලේ අපි ගත්තොත් ලංකාවේ බොහෝ දෙනෙකුට මේ කාලේ ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ නිසාම මේ කාලේ ගැන අතාර්කික හිතලු කතා ගොඩාක් කියන බව අපිට මුද්‍රිත මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය කියන හැම එකේදීම පේනවා. නමුත් අපි ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් මේ කාලයේ පිළිබඳවත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තු සහ විශ්වවිද්‍යාල සහ ලංකාවේ පුරා විද්‍යාඥයෝ බොහොම හොඳට හොයලා බලලා මේ කාලය ගැන බොහොම ඉහළ අදහසක් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒක අපි දැන් මේ අද අපි කතා කරේ මේ විජය කුමාරයාට කලින් කතාව. එතන මේ විජය කුමාරයා ආපු කාලේ කතාව අපිට අවශ්‍ය වුණොත් ඉදිරියේදී ඕන වෙනම කතාවක් විදියට කතා කරන්න පුළුවන්. මොකද ඒ සඳහා මෙතන අපිට කාල වේලාව ප්‍රමාණවත් නොවන නිසා. මම හිතන්නේ මම මේ පැය එකයි කාලයක් තුල වෙනදට වඩා මම හිතන්නේ මේ සැලැස්ම අවුල් කරලා වැඩියෙන් කාලය ගත්තා. නමුත් මම ඉතාව මගේ කරුණු ටික මම හිතන්නේ මම ඉදිරිපත් කරා. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මම හිතන්නේ අවස්ථාව තියෙනවා හන්ද මගේ මේ දේශනේ අසා සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම හිතන්නේ කාලේ ගිය එක දැනුන්නේ නැහැ අපිට. නමුත් අපි කිව්වා වගේ අපේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි පෑයකට තමයි උපරිම මේක දේශනේ සීමා කරලා තියෙන්නේ. මම ඒක නිසා වැඩි කාලයක් ගන්න නැතුව සූම් මරහා ඉන්න කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මුලින්ම අවස්ථාව ලබා දෙන්න. තමන්ගේ නම කියලා කවුද කියලා ප්‍රශ්න අහන්න. පොඩ්ඩ අත උස්සන්න. සූම් හරහා තමන්ට ප්‍රශ්න අහන්න ඕන නම් එතකොට මම අවස්ථාව දෙන්න. කවුරු හරි ප්‍රශ්නයක් අහන්න ඉන්නවද? ඔව් දර්ශන. දර්ශන ඉතාලම කෙටියෙන් ප්‍රශ්න අහන්න. මොකෝ දැන්ට කාලය සෑහෙන්න ගත වෙලා තියෙනවා. අහන්න ඕන ප්‍රශ්න කෙලින්ම අහන්න. මේ පැත්තේ ක්ලික් කරා මම මෙහෙම කරනවා. හරි දර්ශන මට ඇහෙනවා. දර්ශනද කතා කරන්නේ අත උස්සගෙන ඉන්න? හරි මේ මම ඔව් මම මේ මහතා අහන්න ඕනේ කෙටි. ඔව් මේ අවුරුදු 7500කට කාලයක් කලින් මීට අවුරුදු 7500කට කලින් හම්බ වෙච්ච ඒවල ඒ මිනිසයා ඇටකටු සහ ඒ පරිසරය පිළිබඳ අධ්‍යයනවලදී ඒ මිනිසයාගේ කොච්චර දියුණු තත්ත්වයක්ද? ඒ කියන්නේ මේ මිනිසයා හෝමෝ සේපියන් සේපියන්ස්ද? දැන් අපේ දැන් අර මං කිව්වනේ දැන් අපේ මධ්‍ය ශිලා යුගයේ ඉන්න මිනිස්සු අවුරුදු 38000 දැන් අපිට අටකටු හම්බෙනවනේ. ඉතාලම පැහැදිලි වේ මේ මිනිස්සු හෝමෝ සේපියන්ස්ලා. ඒ කියන්නේ මොඩර්න් මෑන්, නූතන මොඩර්න් මෑන්. ඔව් නූතන මිනිස්සු. එතකොට ඒගොල්ලන්ගේ පරිසර පිළිබඳ කොහොමද? ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවත්, ඒ කියන්නේ මට මම එන්න හදන්නේ ප්‍රශ්නෙට දැන් ඒගොල්ලෝ දැන් අපිට ලිඛිත ඉතිහාසයේ තියෙනවනේ අපිට ටිකක් සෑහෙන දුරට ඔය මොනවාද සිල්ක් රෝඩ් එක හරි කාලයට වෙන්න. එතකොට ඒ දැන් අපේ රටේ කරපු නිෂ්පාදන සහ දේවල් එක ඒ අපිට හිතන්න පුළුවන්ද ඒ ඒ ඒ 7500කට කලින් හිටපු මිනිස් ඒ ඒ පරිසර තත්ත්වයත් එක්ක මේ මීට අවුරුදු 3000කට කලින් වෙනකොට මේ තත්ත්වේ ඒ මිනිසයා තමයි මේ ඇවිල්ලා තින්නේ කියන එක. ඒ කියන්නේ ඒක අර ඒ කියන්නේ ඒක ග්‍රැජුවල් මේ ප්‍රෝග්‍රෙස් එකක් තියෙනවද? එකම පරපුරක් සහ ඒ පරපුරේ තිබ්බ තාක්ෂණික දියුණුව සහ සමාජීය සහ තාක්ෂණික දියුණුව ඒ විදියට ඇවිල්ලා තියෙනවද? අපිට පැහැදිලි. දැන් මම කිව්වේ දැන් තාක්ෂණය ගත්තොත් එහෙම අපි මේ කතා කරන දැන් ඔයා ඔබතුමා දැන් අවුරුදු 3000 ගත්තේ පහළ සීමාව. මම හිතන්නේ අදින් වසර 3000 වෙන්න ඕනේ නේද? අදින් වසර 3000 ඉඳලා ඔය මම කතා කරපු කාලය තුල ගල් ආයුධ ඊට පස්සේ අර
සතුන්ගේ මෙවලම් සහ ලී ආයුධත් පාවිච්චි කරන්න ඇති. එතකොට ඒක ඇතුලේ එහෙම විශේෂ වෙනසක් පේන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? අර මෙහෙමයි චන්දි මහත්තයා, මම දැනගන්න ඔව් ඕනේ, ඒ කියන්නේ ඒ තිබ්බ දේවල්, ඒ තුන් ඔව් දැන් අපිට 3000 දී විතර සෑහෙන්න දියුණු සමාජීය සහ තාක්ෂණික පසුබිමක් තියෙනවානේ. ඒ 2500 කියන්නේ 3000 දියුණු කියන්නේ තාක්ෂණය පැත්තෙන්, ඒ කියන්නේ අපේ ඔය දැන් අපි ඔය දැන් ඔබතුමා දැන් 3000 කියලා අදහස් කරන්නේ ක්‍රිස්තු පූර්ව 1000. ක්‍රිස්තු පූර්ව 1000. ඔව් හරි. ඔව්. හරි ඒක ක්‍රිස්තු පැහැදිලි. පූර්ව 1000 වගේ ඔව් ඔව්. කාලෙදී අපිට දැන් සේදමාවත වගේ තියෙන ඒවල සටහන් බලනකොට අපේ රටවල වලින් සෑහෙන්න ඔය ඒ කියන්නේ නිමි පලන් ඇඳුම් ආභරණ සහ අපේ ඔය ලෝහ තාක්ෂණය එහෙමත් සෑහෙන තිබ්බා කියන තැනට එනව නේද? 3000 ක්‍රිස්තු පූර්ව 1000ට කිට්ටු වෙනකොට. ඔව් 18 වෙද්දි එනවා. දැන් 950 වෙද්දි පැහැදිලිවම ලංකාවේ අකඩ තාක්ෂණය තියෙනවා. ඔව්. අනුරාධපුර ඇතුල් නගරය සහ මහාචාර්ය රාජසෝමදේව මැතිතුමාගේ පර්යේෂණ අනුව 1200ට විතර වගේ එක යනවා ඈතට. එතකොට දැන් ඔව්. අද මම මේකයි අර ඒ කාලේ අපි කතා කරන්නේ පූර්ව ඉතිහාසය කියලා. එතකොට මේ පූර්ව ඓතිහාසික අවදී අපිට බොහොම වර්ධිත තාක්ෂණික ලක්ෂණ පෙන්නුම් කරනවා. මොකද අපිට යකඩ තාක්ෂණය එනවා පබලු මීට වඩා කානීලියන් පබලු හරි වෙන ටෙරාකොටා බීට්ස් හරි මැටි භාජන වර්ධනය වෙන අපිට හම්බ වෙනවා. එතකොට ඇත්තටම මගේ දේශනේ මම එතනින් නවත්තලා තියෙන්නේ. ඔ ඔ මහත්තයා, මට දැනගන්න ඕනේ ඒ දැන් දැන් චන් ඔව් දර්ශන මහත්මයා, මම හිතන්නේ ඔබතුමාට දැනගන්න ඕන අපේ තිබ්බ මේවා වෙන රටවලට ගියා කියන එකද, නැත්නම් මේ දැන් ඔබ සේද මාවත ගැන අහන්නේ අපේ තිබ්බ තාක්ෂණික හරහා හදපු මොනාහරි බහන්ඩ වෙන රටවලට ගියා කියන එකද, නැත්නම් අපි මේ මත්මේ දේවල් හදාගෙන මේ කියන්නේ චීනයේ සේද මාවතේ හම්බ වෙන ඒ හම්බ වෙන පුරාකෘති වලට සමාන බහන්ඩ අපේ රටේ තිබ්බ කියන එකද ඔබට අහන්න ඕන? දර්ශන මහත්මයා, දර්ශන මහත්මයා, දර්ශන මහත්මයා ඇහෙනවද? මම හිතන්නේ තාක්ෂණික ගැටලුවක් අපි ඊළඟ වාරෙ දෙන්න වෙන කවුරු හරි ප්‍රශ්නයක් අහන්න ඉන්නවා නම් අහන්න පුළුවන්. හෙලෝ. ඔව්. හෙලෝ. ඔව් මට ප්‍රශ්නයක් තියෙනවා. මං කුමුදිනි මද්දමාගේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය. මට දැනගන්න ඕනේ මේ කථිකාචාර්යතුමනි, ප්‍රාග්ඓතිහාසික යුගයේදී දැන් ඔබතුමා පෙන්නලා දුන්නා කලාවන් ගැන, ප්‍රාකෘතික කලා අපි හඳුන්වනවා. එතකොට දැන් ඔබතුමා කිව්වා මේක තාම පුරාවිද්‍යාව දෙපාර්තමේන්තු මගින් කාල නිර්ණය කරලා නැහැ, ඒක ප්‍රාග්ඓතිහාසික යුගය හා සම්බන්ධද කියන එක. ඉතින් මටත් ඇත්තට මෙතනදි ගැටලුවක් ඇති වුණා. ඒක එතකොට නවශිලායිලු යුගයට අයිතිද? දැන් ද්විමාන රූපී චිත්‍ර කලාවක් නේ අපි දකින්නේ එතනදි. ඔව්. දැන් ලෙස්කෝ, අල්ටමීරා වගේ ගුහාසිතුවම් වලට වැඩිය අපි ද්විමාන රූපී රටාවක් තමයි දකින්නේ. එතකොට මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි එතකොට ප්‍රාකෘතික කලා කියලයි මේක අපි හඳුන්වන්නේ. ඒතකොට ප්‍රාග්ඓතිහාසික යුගය ගැන අපිට මේකෙදි කතා කරන්න හරිම නිශ්චිත වූ යම් කිසි සීමාවක් නැත්නම් අපි මේක නව ශිලාද, එහෙම නැත්නම් මධ්‍ය ශිලා යුගයේද, කොහොමද අපි මේක හරියටම තෝරා බේරා ගන්නෙ? කුමුදිනි මහත්මිය, මම ප්‍රශ්නේ පැහැදිලි. ඔබතුමී අහන්නේ මේ දැන් ප්‍රාග්ඓතිහාසික කලා කියලා මම කතා කරේ අර බීඩ්ස් ගැන, එහෙම ඔබතුමී අදහස් කරන්නේ අර ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ගැන. ගුහා සිතුවම් ගැන තමයි මම අහන්නේ. ඒක තමයි. එතකොට දැන් ලංකාවේ දැන් ස්ථාන මං හිතන්නේ 50 60කින් විතර වගේ ඔය චිත්‍ර හම්බ වෙලා තියෙනවා. ඔව්. එතකොට දැනට මේ චිත්‍ර කාල නිර්ණය කරලා නැහැ. එකම එක තැනක්. ඔය දොරවක කන්ද කියන ලෙනේ දැන් මේ චිත්‍ර තියෙනවා ස්ටයිල් දෙකක්. ඇඳපුවා තියෙනවා, හෝරපුවා තියෙනවා. එතකොට දැන් දොරවක කන්ද ලෙන කියන එකේ තියෙනවා හෝරපු චිත්‍ර. එතකොට එතන අර පස්තට්ටු කැණීම් කරගෙන යද්දී පස්තට්ටු මතුවීම අනුව මම හිතන්නේ ක්‍රිස්තු පූර්ව 1300ට විතර වගේ ඒ චිත්‍ර තියෙන ටික යට වෙච්ච පස්තට්ටුව කාල නිර්ණය වෙලා තියෙනවා. එතකොට දොරවක කන්ද හැර ලංකාවේ වෙන කිසිදු තැනක් විධිමත්ව කාල නිර්ණය කරලා නැහැ මේ දක්වා.
එතකොට කරලා නැතුව විතරක් නෙමෙයි දැන් ජෝන් ස්ටිල් මේ තන්ත්‍රිමලයේ ගැන ලියන්නේ තන්ත්‍රිමලයේ ගැන කියන්නේ ජෝන් ස්ටිල්ගේ රිපෝට් එකේ තියෙනවා පැහැදිලිවම යාට එතන වැදිකාන්තාව කිව්වයි කියලා මේ ඉන්නේ මේ අපේ මහතුරු මේ දඩේමේ ගියාට පස්සේ අපි ඇඳ චිත්‍ර කියලා. ඒ විතරක් නෙමෙයි ඒ චිත්‍ර අර අතට කියලා ගහලා අලු අරගෙන ඇඳලා පෙන්නලක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මඩ කලපුවේ චිත්‍ර ගත්තොත් එහෙම යම් තැනක මට තන මණ්ඩගල් කියවෙන්න ඕනේ. එතන එක තැනක චිත්‍රයක් තියෙනවා මේ සතියක් පිට මිනිස්සු දෙන්නෙක් යනවා. එතකොට සෙලික් මල්ල පැහැදිලිවම කියලා තියෙනවා මේ එතන හඳුනා කියලා එතන වැදිනායකයා ඒ ගල්ෙන්වල හිටපු එයාලගේ තාත්තා මඩ කලපුවේ ගියපුවාම මේ සුද්දෙකුයි සොත්තියෙකුයි අශ්‍යා පිට යන විදිය පෙන්වන්න තමයි මේක ඇඳලා පෙන්වන්නේ කියලා. එතකොට දැන් අපි බිබිලේ අර උස්සාගල කියන තැන ගවේෂණය කරද්දී එතන පැහැදිලිවම තියෙනවා චිත්‍රාවදී පහක විතර. එතන සමහර චිත්‍ර තියෙනවා මේ බදුල්ලේ පෙරහැරේ කරඬුව වඩම් බදුල්ල කියන්නේ මයියංගන කරඬුව වඩම්මන චිත්‍ර. ඒ වගේ මෙතන තියෙනවා මේ 88 89 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ආයඳපු චිත්‍ර. කැලේ හැංගිලා ඉදි. එතන සමහර එතන ගමේ තියෙන ජනප්‍රවාදේ තමයි 18 කැරැල්ලේ වෙලාවේදී තමයි මේ චිත්‍රයන්ති කියලා. එතකොට දැන් අපේ රටේ තියෙන තත්ත්වය තමයි ගැටලුවක් නෙමෙයි තත්ත්වය තමයි කිසිම පර්යේෂකයේ විධිමත් විදිහට මේ චිත්‍ර කාල නිර්ණය කරලා නැහැ. එතකොට අපිට මෙව ප්‍රාග්ඓතිහාසික කියලා කියන්න බෑ. අපි ගොඩක් පොත්පත්වල තියෙන ඔබතුමා කිව්වාගේ ප්‍රාකෘතික කලා කියලානේ බොහෝ පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ ප්‍රාකෘතික කලා කියලා. එතකොට ඇත්තටම මේ දැන් ඔබතුමාගේ දේශනයත් එක්කලා මට ඇති වෙච්ච ගැටලුවක් තමයි දැන් මේක අපි හරි කාල නිර්ණයක් කරගන්නේ දැන් ඇත්තටම මේ වෙනකන් කෙරිලා නැත්තම් අපිට නිශ්චිත වශයෙන් අපිට කියන්න බෑ නවශිලාද මධ්‍ය මම දුලාජ් මහත්තයාට අවස්ථාව දෙනවා මේ වෙලාවේ ඒක අහලා අපි YouTube එකේ තියෙන ප්‍රශ්න කීපයකට යොමු වෙනවා. දුලාජ් මහත්මයා ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. සන්දයා මම මේ වෘත්ති පුර සීමා සප්ලයිස් වෛද්‍යවරේ මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපිට අන්දරවැව වගේ තැන්වල ලේඛන කලාව ආරම්භ වීම පිළිබඳ යම් යම් සාධක හම්බෙනවා කියලා විවිධ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික යුගයේදී අපිට පැරණිම මේ ලේඛන කලාව ආරම්භ වුණා කියන තැනට සාධක දැනට මොනවද තියෙන්නේ? කියන්නේ මේ පුද්ගලයෝ සංනිවේදනයේට මොනාහරි ක්‍රමයක් භාවිතා කරා කියන්නේ හම්බෙන පැරණිම සාධක මොන වගේද ලංකා? සන්නිවේදනය කියන එකට නම් සාධක හම්බෙන්නේ නැහැ ප්‍රාග්ඓතිහාසික ස්ථාන වලින් අතරම. ඒ කියන්නේ අර නිකන් අර දැන් අර සංකේතාර්ථ දෙන්න පුළුවන් දැන් ඔය අපිට හම්බෙන ඔය කලා ඔය පබළු වගේ දේවල් වලින් සංකේතාර්ථ දෙන්න පුළුවන්. එහෙම නැතුව මොන වගේ භාෂාවක් කතා කරාද මොන විදියටද සංකේත පාවිච්චි කරේ කියලා අදහසක් දෙන්න බෑ. එතකොට දැන් ඔය මම පොඩි මේකට මම පොඩ්ඩක් වැඩි පැහැදිලි කිරීමක් කරන්න ලංකාවේ දැන් ඔය අපි ලෝකයේ තත්ත්වයයි ඉන්දියාවේ තත්ත්වයයි ලංකාවේ තත්ත්වයයි බලද්දී අපේ මේ ගල් යුගයේ මිනිස්සුන්ගේ ක්‍රමානුකූල විකාශනයක් අපිට පේනවා. පෙනිලා මොනවා හරි හේතුවක් නිසා එක පාටම අර ඉස්කෝලේ අර ඩබල් ප්‍රමෝෂන් හම්බෙනවා වගේ මේ ක්‍රිස්තු පූර්ව 1000න් විතර පස්සේ එක පාටම විශාල කැළඹීමක් එක්ක වර්ධනයක් පෙන්නුම් කරනවා. දැන් අපි ගත්තොත් ඉන්දියාව ගත්තත් ලෝකයේ ගත්තත් නවශිලා එතන ගල් යුගයේ ඉවර වෙලා අපි යනවානේ කැල්කොලිතික යුගයට. කැල්කොලිතික යුගයට ඇවිල්ලා ඊට පස්සේ ලෝකඩ යුගයට ඇවිල්ලා තමයි අකඩ යුගයට එන්නේ. එතකොට දැන් අපේ රටේ තියෙන්නේ දැන් ওই නවශිලා යුගය, කැල්කොලිතික යුගය, බ්‍රොන්ස් ඒජ් නැත්තම් ඔය ලෝකඩ යුගය කියන යුග පේන්නේ නැහැ. ඉතින් දැන් අපේ දැන් ඉන්දියාවේ සහ ලෝකයේ ඒවා ඉතාම පැහැදිලිව ඒ පස් තට්ටු සහ උපකරණ අපිට හම්බ වෙනවා. දැන් අපේ දියුණු මධ්‍ය ශිලා මානවියෙක් ඉන්නවා ඊට පස්සේ අපිට ওই මහා වංශය කියවෙන විදිහට ක්‍රිස්තු පූර්ව 900 වස වගේ වෙද්දී ඊටාම දියුණු තත්ත්වයක් පේන්න ගන්නවා. ඉතින් අපේ අර අපේ ලෝකයේ තියෙන විකාශන ක්‍රමයට වඩා අපේ විකාශන ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දැනට අර මම අර පැහැදිලි කරා වගේ අර අපිට කැණීම් වලින් අපිට දැන් අපි කතා කරන්නේ මම ඇත්තටම කතා කරන්නේ පුරාවිද්‍යා සාධකයකනේ. පුරාවිද්‍යා සාධකවල ඔය කියන කාලය නිරූපණය කරන්නේ මධ්‍ය ශිලා යුගයෙන් පස්සේ උඩ තියෙන පස් තට්ටුවලින්.
අපිට ලංකාවේ කිසි තැනක එහෙම පස් තට්ටු තැන දැනට ලැබිලා නැහැ. එහෙම ලැබිලා තියෙනවා නම් ලැබිලා තියෙන්නේ අනුරාධපුර ඇතුළු නගරයේ විතරයි. ඒතර ඇතුළු නගරයේ අපිට ක්‍රිස්තු පූර්ව 3500 වෙද්දී ප්‍රාග්ඓතිහාසික සාධක ලැබෙනවා. ඊට පස්සේ අර පූර්ව 950 විතර වෙද්දී යකඩ පාවිච්චි කරපු මිනිස්සු හම්බ වෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 5 4 300 වසරේදී බොහොම වර්ධිත නාගරික ලක්ෂණ පෙන්වුම් කරනවා. ඉතින් ඇත්තටම දැන් අර ලෝකයේ තියෙන ක්‍රමික විකාශනය අපේ එක්ක භූමියෙන් පේන්නේ අපිට පුරාවිද්‍යා ද්‍රව්‍ය වලින්. එහෙම නැත්නම් ඒවා විනාශ වෙලා. අනිත් එක දැන් ඇත්තටම මම නිකන් පෞද්ගලික විශ්වාස කරන්නේ අර අපි යම්කිසි දක්ෂකමක් තියෙනවා නම් 1 2 3 වසර යන්න ඕනේ නෑනේ. අපිට පුළුවන් නම් කෙලින්ම ඕ ලෙවල් ලියලා පාස් වෙන්න ඒක ගැටලුවක් නෑනේ මට හිතෙන්නේ. මොනවා හරි දැන් මධ්‍ය ශිලා යුගයේ හිටපු මිනිස්සුන්ට එක පාටම මොනවා හරි ක්‍රමයකින් ඒක ආభాෂයක් වෙන්න පුළුවන් අනුකරණයක් වෙන්න පුළුවන් වර්ධිත සංස්කෘතික ලක්ෂණ ලැබෙන්න ඇති. එතකොට දැන් අර ඔබතුමා අහනවානේ දැන් අර අන්දරවැව ගැනීම ගැනම අන්දරවැව ඇත්තරම ක්‍රිස්තු පූර්ව 5 6 වගේ සියවස් වලට යන අර ප්‍රඥා අක්ෂර අක්ෂර තියෙන මේ මැටි වලන් කෑලි හම්බෙලා තියෙන්නේ. එතකොට එතන තියෙන්නේ හොඳ පැහැදිලි පූර්ව බ්‍රාහ්මී අක්ෂර. ඒ වගේම අපිට අනුරාධපුර ඇතුළු නගරෙමුත් හම්බ වෙනවා. දැන් ඉන්දියාවෙත් ওই තැන් දෙක තුනක වගේ ඒවා හම්බ වෙලා තියෙනවා. ඒ හැර මේ මම කතා කරපු ප්‍රාග්ඓතිහාසික යුගයේ sannivedanaya මොන වගේද කියලා කියන්න පුළුවන් පැහැදිලි ද්‍රව්‍යාත්මක අවශේෂ ලැබිලා නැහැ. මම හිතන්නේ පැහැදිලිද දන්නේ නැහැ. මගේ ස්තුතියි. පැහැදිලි. හරි. දුලාජ් මහත්තයා මේ මම හිතන්නේ අන්දරවැව කැණීම ගැන ඒ කැණීම කරපු මහාචාර්ය තුස්ත මැන්ඩිස් මහත්මයාගේ දේශනයක් මේ දේශන මාලාවේ තියෙනවා. එතකොටත් ඔබතුමාට ওই ප්‍රශ්නේ අහලා විසඳ ගන්න පුළුවන් වේ තව කරුණු. මම ඊළඟට YouTube හරහා අහලා තියෙන ප්‍රශ්න කීපයකට යොමු වෙනවා. YouTube හරහා මුලින්ම ප්‍රශ්නයක් අහලා තියෙනවා රවින්ද්‍ර ලක්ෂාන් මහත්මයා. මොහුදු ආහාර මම ඇහෙනව නේද? ඇහෙනව ඇහෙනව ඇහෙනව. මුහුදු ආහාර හොමාරු කරගත් බවට අදහස් පවතීද? මතක විදියට මෝර දත් අලවල පොතුගුල් ලෙනින් හමුවේ. බටදොඹ මුහුදු ආහාර බටදොඹ මං හිතන්නේ බටදොඹ ලෙනින් මුහුදු ආහාර හමුවේ. අනික නම් ලුණු ආහාරයට ගැනීම පිළිබඳ දැනුම ප්‍රාග්ගහිතයාසික මහානවයා සතුව බව පැහැදිලි වේද? මං සිංහල ටයිප් කරද්දි ගැටලු වගේක් තියෙනවා. මං හිතන්නේ අහන්නේ ප්‍රශ්න පැහැදිලි ඇති කියලා මං හිතනවා. ඔව් මට ප්‍රශ්න පැහැදිලි. මගේ මේ දේශනේ ওই ටික ඔක්කොම තිබ්බ හැබැයි. මේ ලුණු ගැන හැරෙන්න මං හිතා. ලුණුත් අර ලුණු බෙල්ලෝ අර මං අර පෙන්නුවානේ අර ලුණුත් කලපු බෙල්ලෝ. එතකොට ඒ කලපු බෙල්ලෝ කියන එක අනිවාර්යයෙන්ම ලුණු එක මිස් නෑ. කලපු බෙල්ලගේ මස් කණ්ඩ දෙයක් නැහැ ඇතුලේ. බොහොම කුඩා මේ සෙන්ටිමීටරයක් විතර විශාල බෙල්ලෙක්නේ ලුණු බෙල්ල කියන්නේ කලපු බෙල්ල කියන්නේ. එතකොට කිතුල්ගල බෙල්ලෙනින් මේ බෙල්ල පිළිබඳ සාධක හම්බ වෙනවා. එතන පැහැදිලිවම මේ සාධක රට ඇතුළට එන්නේ ලුණු එක්ක තමයි ගේන්නේ ඇත්තේ. එතකොට ලුණු භාවිතය පිළිබඳව දැනුමක් තියෙන්නේ නැති. තිබිලා තියෙනවා ඒක පැහැදිලි. ආය කතා කරේ අර මේ ලංකාවේ රට ඇතුළේ තියෙන ගල්ලෙන් වලින් අලවල පොදුගුල් වෙන කිතුල්ගල බටදඹල වෙන පාහියල් වෙන මේ හැම එකකින්ම අර මම පෙන්නපු අර මේ ආභරණ සියලුම දේවල් මරයින් ෂෙල්ස් මුහුදු බෙල්ලෝ එතන මොහොතක් එක්ක මෙයාලා ගණදෙනු කරලා තියෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතාලම පැහැදිලි. සාධක තියෙනවා වන තරම්. මේ දකින්නේ අලුගල්ගේ අලවල පොත් ගුල්ලනේ හම්බෙච්ච එක සාධකයක්. ඔය වගේම එකක් තව ෆාහියල්ලනේ හම්බෙලා තියෙනවා. මට තප්පරයක් දෙන්න අර ලුණු බෙල්ල හොයාගන්න. ඊළඟ ප්‍රශ්නේ අහන්නත් මම පෙන්නන්න. ඔව්. ඊළඟ ප්‍රශ්නේ අහන ඔය නම නම් සොෆී මට ඒ නම කියන්නේ නම නම් පැහැදිලි නෑ මොකක් හරි පාවිච්චි කරන නමක් මේ පාවිච්චි කරලා තියෙන්නේ. අහන්නේ මැණික් හාමිහා දෙවෙනි සැකිල්ල ස්ත්‍රීද පුරුෂද කියලා. ඒ ගැන නම් මට ඇත්තටම අවබෝධයක් නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් ආචාර්ය නිමල් පෙරේරා සහ මහාචාර්ය සමන්ති කුලතිලක මැතිණියනි කැණීම් වලට සම්බන්ධුනේ. එතන හම්බෙච්ච සැකිලි මං හිතන්නේ ඔක්කොම රටින් පිටට අරන් ගියා. ඒ කියන්නේ මට ඇත්තටම කැහණු පිරිමි භාවය නම් මට අවබෝධයක් නැහැ එතන. මැණිකාමි නම් මම හිතන්නේ මැණිකාමි කියලා දාන්න ඇත්තම පිරිමි සැකිල්ලක් වෙන්න ඇති නේ. හරි. මම හිතන්නේ මේ අනුරාධ මහම්මයා මේ තියෙන්නේ අර මේ මම කිව්ව මේ අර බෙල්ලගේ රූපය. ඒකට මෙතන මේ දෙවනි තුන්වෙනි පොයින්ට් එකේ කියනවා දින වසර 16000කට අයිති ස්තරයකින් මුහුදු බෙලි කටු ලැබී ඇත ලුණු සමග මිශ්‍ර වියා කාලපු බෙල්ලි. ඔය වගේම හැමලෙනකින්ම වගේ හම්බ වෙනවා.
හරි ඒකම එතුමියම තව ප්‍රශ්නයක් අහනවා වාස්තු විද්‍යා කියලා මම හිතන්නේ ඔබතුමා වාස්තු විද්‍යා මේ මේ සාධක හම්බුණා කියලා කතා කරා රංචාමඩමේ හැදී පුරාවිද්‍යා ස්ථානයේ හමු වෙනවා නේද නැත්තම් මෙහි කාලය වෙනස්ද කියලා අහලා තියෙනවා මොකද්ද මේ රංචාමඩමේ මේ තියෙන අතරම පූර්ව ඓතිහාසික යුගයේද නැ ඔය මං අහන්නේ ගොඩනැගිල්ල ගැන අහන්නේ උඩ රංචාමඩමේ මහාචාර්ය රාජසෝම දේව මැතිතුමා කැණීම් කරපු ස්ථානයේ මේක අහලා තියෙනවා වාස්තු විද්‍යා රංචාමඩමේ ඇති පුරාවිද්‍යා ස්ථානයේ හමු වෙනවා නේද වාස්තු විද්‍යා මාටත් රංචාමඩම කියන ස්ථානයේ හම්බෙන්නේ අර මැටියෝරු සුසානනේ සුසාන ඔව් ඉස්කෝලේ එතනත් මහාචාර්ය සෝමදේව මැතිතුමාම කැණීම් කරපු තැන ඊට පස්සේ එතුමා කැණීම් කරා අර උඩ රංචාමඩම කියලා මං හිතන්නේ එතන මේ අර කන්දක් උඩ වගේ තැනක එතන අර ගෙපලක් ගෙදරක් තිබ්බ බවට සාධක ඉදිරිපත් කරන එතනත් ඉතින් අර පූර්ව ඓතිහාසික යුගයේ කියන්නේ මම 1000 නේ මම නැවැත්වි 1000ට පස්සේ කාලෙට තමයි එතනත් කාල නිර්ණය වෙන්නේ මම දන්න තරමට හරි මම තව එක ප්‍රශ්නයක් මේ YouTuber අහලා තියෙන එකක් ගන්න රවින්ද්‍ර එස් බණ්ඩාර කියලා මහත්මෙක් අහනවා සර් ඉබ්බන්කටුව සුසාන භූමිය තුල ඇති ශිලා සුසාන සඳහා ගල්පතුරු ගැලවි මේ තාක්ෂණය හා ප්‍රවාහණය පිළිබඳ තොරතුරු මොනවාද තොරතුරු කියන්නේ මම ගල්පතුරු ගේන විදිහ ගැන වෙන්නේ නැති අහනවා ඔව් සාමාන්‍යයෙන් අද අපි ගමේ කරන ක්‍රමයටම කරන්නේ නැදිනේ අපි දාන්නේ අර කැරකෙන දැන් ඔතන දැන් ඉබ්බන් කටුව ගත්තොත් එහම පාර දැන් එතන ගිහිල්ලා තියෙන කෙනෙක් නම් පාර තියෙනවා පාරෙන් දැන් මම කොළඹ පැත්තට දඹුල්ල පැත්තට මුණ දාලා හිටියොත් වම් පැත්තරනේ සුසාන සංකීර්ණයේ තියෙන්නේ එතකොට දකුණු පැත්තට තියෙනවා ඉබ්බන්කට් මේ අර පොඩි ජලාශය පොඩි වැවක්. එතකොට ඒ වැව උඩ තියෙනවානේ ගල් කන්ද. අන්න එතනින් නේ ගල්පතුරු ගත්තයි කියලා පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරන්නේ මේ සොහොන් වලට. ඉතින් එතන නම් ඉතින් ගල්පතුරු මං හිතන්නේ අර අද අපි කරනවා වගේම අර කැරගෙන කොට මොන හරි දාලා තල්ලු කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගල්පතුරු වලට ඉතින් 8ක් 10ක් ඉන්නවා නම් අර පොළු දාලා උස්සගෙන වගේ වුණත් එන්න බැරි කමක් නැහැ මම හිතන විදිහට. ඒ හැරෙදී වෙන මේ විශේෂ උපක්‍රම අවශ්‍ය නැහැ අද සරල යන්ත්‍ර අර අපි ඊවල් වල අපි ඔය පාවිච්චි කරන සරල ක්‍රමම පාවිච්චි කරලා කිව්වට හරි මම දැන් zoom හරහා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා තිස්ස කුමාර මහත්මයා දැන් ටික වෙලාවක ඉඳන් අත උස්සගෙන ඉන්නවා තිස්ස කුමාර මහත්මයා ඔබට අහන්න පුළුවන් ඔබතුමාගේ ප්‍රශ්න එනවාද ඔහන තිස්ස කුමාර මහත්මයා අපමණ මහත්මයා ඔබතුමා කියවනේ කිස්තුපූර්ව 700 900 1000 සහ විජය අතර කාලය තුනදී ශිෂ්ටාචාරය වැඩි වෙනසක් සිද්ධ වුණා කියලා එතෙක් ආපු කාලානුක්‍රමණයත් එක්ක ඒ ශිෂ්ටාචාරයේ වෙනසට හේතු වෙන්නේ නැති යකඩ තාක්ෂණයේ අශ්වන් භාවිතා කිරීමේ ඒ ශිෂ්ටාචාරය වෙන්න පුළුවන් වෙන්න බැරිද ඉන්දියානු ජන සංක්‍රමණයක් කියන්නේ අපිට වඩා දියුණු මේවා භාවිතා කරපු ඉන්දියානු ජන සංක්‍රමණයක් කරා ඒ ශිෂ්ටාචාරය එක පිම්මකින් පැන්නා වෙන්න බැරිද ඒකද මහවංශී විජයගේ පැමිණීම හැටියට සංකේතාත්මක දක්වන්නේ මගෙන් එක අදහසක් තියෙනවා ඒක ඔබතුමාගේ අදහසක් දැනගන්න ඔව් දැන් මෙහෙමයි දැන් මම කතා කරපු සීමාවෙන් සම්පූර්ණ පරිබාහිර පැත්තක් අපි කතා කරන්න යන්නේ නමුත් ඉතින් කමන්නේ දැන් ඇත්තටම දැන් අර උතන අපිට තියෙන තීරණාත්මක අවස්ථාවනේ අනුරාධපුර ඇතුළු නගරයේ නේද අනුරාධපුර ඇතුළු නගරයේ කියන්නේ අපිට අර ප්‍රාග් ඓතිහාසික පස්තම්පතු ඊට පූර්ව ඓතිහාසික පස්තම්පතු ඓතිහාසික පස්තම්පතු සහ අදත් මිනිස්සු ඉන්නවා මේ පස්තට උඩ. එතකොට දැන් අපිට ප්‍රමාණවත් විදියට කැණීම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇතුළු නගරය. දැන් ගල්ලෙන් ගත්තොත් එහෙම ගල්ලෙන් උඩ ප්‍රාග් ඓතිහාසික පස්තම්පතු තියෙනවා. ඔය සංක්‍රාන්ති අවධිය පස්තම්පතු නැහැ. එතකොට දැන් ඔය 1969 ගෙඩිගේ ඔය දැන් අද අපි කියන ගෙඩිගේ නෙමෙයි ඔය ඇතුළු නගරයේ තියෙන බෙල් කෑල්ල කියලා කෑල්ලක්. අන්න එතන තියෙන ඔය පරණ ගෙඩිගේ තියෙන තැන මේ ඔය කැණීම කරේ. එතකොට එතනදී ආචාර්ය දැරණීගල මහත්මයා ඉදිරිපත් කරන අදහස ඔබතුමා ඉදිරිපත් කරන අදහසට බෙහෙවින්ම සමානයි. ඒ කියන්නේ අපේ රටේ යම්කිසි මිනිස්සු ටිකක් ඉද්දී ඒ මිනිස්සුන්ට ඔය අශ්වයා කියන එක උතුරු ඉන්දියාවේ ආර්යයන්ට සම්බන්ධ කරනවා. ඒ වගේම NBPW නැත්නම් බ්ලැක් පොලිෂියා උත්තර උද්දීප්ත කාලවර්ණ මෙවලා. බුදුහාඳුරෝ පාවිච්චි කරපු මැටි පාත්‍රයක් ඒ වර්ගය කියලා හිතන්නේ. එතකොට ඒවා උතුරු ඉන්දියාවේ තමයි ඔරිජින් එක. එතකොට මෙන්න මේ සාධක ඔය ක්‍රිස්තුපූර්ව 950න් පස්සේ පූර්ව ඉතිහාස අර 3A 3B කියන පස්තට්ටු. ඒ පස්තට්ටු වල මේ සාධක හම්බ වෙනවා.
එතකොට අර සංස්කෘතික මැටි ද්‍රව්‍ය ඒ කියන්නේ මැටි භාජන සහ අනිකුත් ද්‍රව්‍යයන්ගේ අර ක්‍රමික විකාශයේ එකපාරටම පිම්මක් පැන්නපු බව ඇතුළු නුවරින් පැහැදිලි වෙනවා. ඉතින් මම හිතන්නේ ආචාර්ය දරණීගල මහත්මයා කියන විදිහටම විජය කියන්නේ පුජ්‍යලේ පැමිණියාට වඩා මේ සભ્યත්වයේ සංස්කෘතියේ ජයග්‍රහණය නිරූපණය කරන සිදුවීමක් වෙන්නත් පුළුවන්. ඉතින් අත්‍තරම අපි අර ඒක කියන්නේ ඉස්සර නොවුණත් අනුරාධපුර ඇතුළු නගරයේ පේන කැණීම් අනුව නම් ඔබතුමා කියන මතයට එකඟ වෙන්න වෙනවා. හලෝ මාව ඇහෙනවද? ඔබ ඇහෙනවා ඇහෙනවා. සුකුමාර මහත්මයාට ප්‍රමාණවත් උත්තරයක් හම්බ වෙන්න ඇති. මම හිතන්නේ ඉස්සෙල්ලා හිටපු දර්ශන මහත්මයාම නැව තිස්ස මහත්මයා තව මොන හරි පැහැදිලි කරගන්න තියෙනවද? නෑ බොහොම ස්තුතියි කියන්නේ මම කතා කරේ නැහැ. බොහොම ස්තුතියි පැහැදිලි කරනවා. දර්ශන මහත්මයා නැවතත් ඉන්නවා. මම එතුමා ප්‍රශ්න මාර්ගදී තාක්ෂණ ගැටලුවක් නිසා මම හිතන්නේ නැවතුණා. කෙටියෙන් ප්‍රශ්න අහනකොට ප්‍රශ්න ගොඩාක් YouTube හරහා තියෙනවා. ඉක්මනට අපි ප්‍රශ්න ඉවර කරගන්න බලමු. හරි හරි චන්දේ මහත්මයා මේ අර මං අහන්න හැදුවේ මේ අපි කියමුකෝ දැන් මීට අවුරුදු 1000යි මීට අවුරුදු දැන් ක්‍රිස්තු පූර්ව පටන් ගන්න මීට අවුරුදු 2000කට කලිනුයි 2000කටයි 5000යි 7000යි 2000යි 7000යි අතර කාලේ ඒ කාලේ විකාශනය සමාන වෙනවත් දැන් ඔය කිව්වා වගේ අර මොකක් හරි අර කැළඹීමක් ඇති වෙලා මේ එක සැරේ ලොකු වෙනසක් තියෙනවද ඒ අවුරුදු 5000ක කාලය අපිට පැහැදිලිව ඒ විකාශනය පැහැදිලිව තියෙනවද ඒ කියන්නේ මීට 2000යි 5000 7000යි අතර ඒ 5000 ඔව් නෑ ඔබතුමාගේ ප්‍රශ්න මම නිතරම පැහැදිලි දැන් අර කලින් මම හිතන්නේ තිස්ස මහත්තයාගේ ප්‍රශ්නෙත් ඔය සම්බන්ධයෙන් යෙදුණේ දැන් ක්‍රිස්තු පූර්ව 3000 තියෙනවනේ 3000 කියන්නේ අද ඉඳන් අවුරුදු 3000 ඔව් අද ඉඳන් අවුරුදු 3000 අපි කියමුකෝ දැන් බුදුහාඳුරෝ ඉන්නේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ නං ක්‍රිස්තු පූර්ව 10 වෙනි සියවසේ ඔව් දැන් ඔය මම අපි කතා කරපු අවුරුදු 40000 ඉඳලා ඔය 1000 දක්වා ක්‍රමිකව අපේ අතීතයේ ගලාගෙන එනවා කිසි ගැටලුවක් අපිට පේන්නේ නැහැ ඔය නව ශිලා යුගයේ මොන හරි ඔය ප්‍රේමතිලක සර්ලා සහ ඔය ඕටන් ප්ලේන් වල රහමේ තියෙන සාධක ටික තියෙනවා තමයි නමුත් අපිට ඒක පැහැදිලි විකාශයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් එතකොට ඇත්තටම අපිට ওই තීරණාත්මක කාලේ වෙලා තියෙනවා ක්‍රිස්තු පූර්ව දැන් මිහිඳු හාමුදුරන්ගේ පස් මිහිඳු හාමුදුරනේ ක්‍රිස්තු පූර්ව 300නේ ඔව් 3 වෙනි සියවසේනේ 300 සියවසෙන් පස්සෙත් අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මොකද අපි වංශ කතා ටික තියෙනවා ඔව් එතකොට ওই ක්‍රිස්තු පූර්ව 1000යි ක්‍රිස්තු පූර්ව 300යි අතරේ තියෙන අවුරුදු 700 තමයි අපිට තියෙන ගැටලුව එතකොට දැන් ක්‍රිස්තු පූර්ව 1000යි ක්‍රිස්තු පූර්ව 300යි 300යි හරි අපි කියමුකෝ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආපු කාලේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 1000 වෙනකන් ඔව් එතකොට එතන අවුරුදු 700ක්නේ 700ක් විතර ඔව් 700ක් විතර ඔය කාලේ දැන් මහා වංශය කියනවා යක්ෂයෝ හිටියා නාගයෝ හිටියා අනම්මනම් කතන්දර ටික ඔව් එතකොට අනුරාධපුර ඇතුළු නගරයෙන් දැන් තව කාරණා ටිකක් අපිට මතුවලා තියෙනවා හැබැයි මෙතන හරි ලස්සනයි අනුරාධපුර ඇතුළු නගරයේ කාරණායි මහා වංශයේ කාරණායි ඔය දැන් යක්ෂයෝ වරක මේක කතා ටික අපි පොඩ්ඩක් පැත්තක තිබ්බොත් සංස්කෘතික පරිණාමයේ ගැටීමක් පේන්නේ නැහැ එතන පේන්නේ නැහැ එතකොට දැන් මම අර අන්තිම ස්ලයිඩ් එකේ ඔබතුමාට මතකයි නම් මම දාලා තිබ්බා මේ කාලය ගැන තමයි දැන් ඔය සොහොන් හම්බ වෙනවා නේද ඔය ගල් සොහොන් හම්බ වෙනවා ඔය කාණීලෙන් මාලගෙනවා කියනවා පබළු පාවිච්චි කරනවා යකඩ පාවිච්චි කරනවා අපිට අර පුරා විද්‍යාවේ සමහර පුරා විද්‍යාඥයෝ එක එක පරස්පර අදහස් පළ කරනවා ඉතින් මේ කාලේ ඇත්තටම අර ඔබතුමා කියනවා වගේ ග්‍රැජුවල් මේ මොකක්ද අර නිකන් රේඛාව ලස්සනට අපිට ඇඳ ගන්න බැරි වෙනවා ඇඳ ගන්න බෑ ඔව් ඒක එතකොට එතකොට ක්‍රිස්තු පූර්ව 1000යි අපි කියමු ක්‍රිස්තු පූර්ව 500යි 5000යි අතර ප්‍රශ්නයක් නැද්ද 1000න් එහාට අපිට ගැටලුවක් නැහැ 1000න් එහා 500 අතර 500 ප්‍රශ්නයක් තියෙනවා 1000 වෙනකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔතනත් මෙහෙමයි දැන් මම ටිකක් වැඩිින් කාරණා කිව්වොත් මේ ඔබතුමාගේ නම මට මතක නැහැ මම දර්ශන ඔව් දර්ශන මහත්මයා මෙහෙමයි දැන් ඇත්තටම සමාජීය කිය මම මේ ටිකක් මේ වැඩි කතන්දරයක් කියන්නේ ඕනෑම සමාජයක් සරල රේඛීය වර්ධනයක් පෙන්වන්න අවශ්‍ය නැහැ. මම දැන් උදාහරණයක් කියන්නම් දැන් ඔබතුමායි මායිමේ ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරනවා. ඔව්. නමුත් අපි පත්තරවල කියවනවා
ඔය ඈත බදුල්ල රහිමේ පැතිවල බදුල්ල ටවුන් එකට ආපු නැති මිනිස්සු ඉන්නවා තාම. ඉන්නා. ඔව් ඔව් ඔව්. එතකොට දැන් අපි ගත්තොත් දැන් හැමෝම මේ ඩිජිටල් ටෙක්නොලොජි එකට අද ආවද කියලා උත්තරේ මොකද්ද? උත්තරේ ඔව්. නෑ නෑ. අදත් ඉන්නවා දඩයක් අර රැස් කරන්න අදත් ඉන්නවා. ගොවිතැන් කරන අය අදත් ඉන්නවා. ඒ ආසේ මේ හඳට රොකට් යවන අයත් ඉන්නවා. ඉන්නවා. මෙහෙමයි චන්දි මහත්තයා ඒ අතර තාක්ෂණික තාක්ෂණය පිළිබඳ කොහොමද මොන හරි පුරාවිද්‍යා සාක්ෂි තියෙනවද ඒ කාලේ අර ඒ රේකීයව ඕ පොඩි මොකක් හරි ඒ විකාශනය පිළිබඳව අපි කියමුකෝ ක්‍රිස්තු පූර්ව 5000යි 500ටයි අතර හරි අපි කියමු ක්‍රිස්තු පූර්ව 5000යි 1000යි අතර වගේ ඒ තාක්ෂණික විකාශනයක් ඒ අපිට දේවල් මොන හරි හම්බ වෙලා තියෙනවද මං කියන්නේ එක තැනකින් නෙමෙයි දැන් හැම තැනම මේ පුරා විද්‍යාවෙන් කරපු සොයා ගැනීම එක්ක තාක්ෂණික විකාශනය දැන් මෙහෙමයි දැන් අපේ අතුළු නගරයේ අකඩ අපිට හම්බ වෙනවා ක්‍රිස්තු පූර්ව 950යි මහාචාර්ය රාජසෝමදේව මහතුමා කියන එතුමාගේ කාල නිර්ණය අනුව දැන් ඒක 1200 අපි කියමු 1300 කියලා. ක්‍රිස්තු පූර්ව 1300ට යනවා. එතනින් එහාට පැහැදිලි ගල්ලායුදයි ඔය උණපතුරු ඊට පස්සේ ඔය මේ සතුන්ගේ අස්ති තමයි පාවිච්චි කරන්න ඇත්තේ. ඒව තමයි දැනට පුරාවිද්‍යාවෙන් හම්බ වෙන සාධක. ලංකාවේ තඹ හරි ලෝකඩ හරි පාවිච්චි කරපු බවට සාධක ලැබෙන්නේ නැහැ තාම. තඹ හා ලෝකඩ පාවිච්චි කරපු. ඔය කියන්නේ අර මං කිව්වේ කැල්කොලිතික් ඇන් බ්‍රොන්ස් ඒජ් කියන ඒවා අපේ රටේ නැහැ. පැහැදිලිද ඔබතුමාට ඒ කියන්නේ අපි ගමුකෝ දැන් අපි උපරිම වාසියක් දාලා අපි යකඩ පාවිච්චි කරා කියමුකෝ ක්‍රිස්තු පූර්ව 1500 වෙද්දි ඔව් 1500 ඔව් ක්‍රිස්තු පූර්ව 1500 කියන්නේ අර සම්මත ඉතිහාසය අපි පිළිගත්තොත් එහෙම අර හරප්පා ශිෂ්ටාචාරයේ බිඳ වැටෙන කාලේ ඔව් 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 එතකොට ඒ කාලේ අපේ රටේ යකඩ පාවිච්චි කරා නම් අපි උපරිම වාසියක් දාලා එතෙන්ට යමු 1500 කියලා එතනින් එහාට ඉතින් ඔය කිව්ව ගල්ලායුදයි ඔය මේ ඔය කියන දේවල් තමයි වෙන තාක්ෂණයක් පේන්නේ නැහැ මම හිතනවා හරි ඔව් මම හිතනවා තව ගොඩක් අයට ප්‍රශ්න අහන්න තියෙනවා මේ විස්තරේ ඇති වෙයි කියලා තව කවුරු හරි සූමරා ප්‍රශ්නයක් හරි හරි දර්ශන මහත්මයා සූමරා තව කවුරු හරි ප්‍රශ්නයක් අහන්න ඉන්නවද සූමරා කවුරුවත් ප්‍රශ්නයක් අහන්න තාම අත උස්සල උදිත කුමාර මහත්මයා ප්‍රශ්නයක් අහන්න තියෙනවද? ඔව් අහනවද? ඔව් අහනවා. ඔව්. ඔබතුමාට සටහන් කරලා තියෙනවා ප්‍රශ්න. ඔව් මගේ ඒ ප්‍රශ්නම තමයි මම මෙහා මේ දවස්වල සමාජ මාධ්‍ය තුල ලොකු කතාවක් සංසරණය වෙනවා මේ ඇතුළු නුවර ගැනීම සම්බන්ධව ඒක ප්‍රාග්ඓතිහාසික යුගයේ අපිට සාධක හම්බුනේ ස්ථානයක්. මම මේක වහලා දාන්න හදනවා. මේකෙන් මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ තියෙන අම්බිච්ච කරුණු යටපත් කරන්න හදනවා වගේ කතාවක් සමාජ මාධ්‍ය තුල නිතර දකින්න ලැබෙනවා. මම හිතන්නේ ඔබතුමා මේ සම්බන්ධයෙන් බොහොම කරුණු දන්න කෙනෙක් විදියට පොඩි පැහැදිලි කිරීමක් කරා නම් මම හිතනවා මේක වටී කියලා. ඔව් දැන් අනුරාධපුර ඇතුළු නගරය කියන්නේ ඔය රුවන්වැලි සෑයයි අභයගිරියයි ඔය ප්‍රධාන පන්සල් ටිකට මැද තියෙන හෙක්ටයාර 100ක භූමියක්නේ. එතකොට ඒ භූමියේ ඔය සංගමිත මාවත කියලා අද අපි අර තූපාරාමයට මෙහා පැත්තෙන් කෙලින් යන පාර අභයගිරිය ලංකාරාමේ පැත්තට ඒ පාරේ යද්දී ඔය හම්බ වෙනවා තැනක් ඔතනනේ ඔය ප්‍රධාන කැණීම් ටික කරන්නේ. එතකොට 1980 ඉස්සර ශේස්තියරි පීපී දරණී කළ කවුද මහාචාර්ය පරණවිතාන එහෙමත් මෙතන කැණීම් කරලා තියෙනවා මේ ප්‍රදේශයේ. මොකද මේ අතුරු නගරය කියන්නේ අනුරාධපුර නාගරික සැලසුම ඇතුලේ රජවරු ප්‍රභූවරු වෙළඳාම සිදු වුණ ගිහියෝ හිටපු ප්‍රදේශය. අතුරු නගරය සිටඩෙල් කියලා අපි කියන්නේ. ඒකනේ. ඒතකොට ලස්සන ප්‍රාකාරකින් වට කරලා තමයි මේක හදලා තියෙන්නේ. ප්‍රාකාරය අද අපිට පේන්නේ ආවාසනාවකට ඉදිරියේදී ඒවා කැණීම් දැනටත් කැණීම් කරලා තියෙනවා. ඒ කියන්නේ දැනගෙන ගියොත් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපිට පේන්නේ අර එහෙම නැත්තම් බලන්න පුළුවන්. එතකොට මේ මෙතන අනුරාධපුර භූමි දර්ශනයේ තියෙන උසම භූමිය තමයි මේ ඇතුළු නගරය කියන්නේ. මල්ලතු එහෙම මොනවා පිටාර ගැලුවත් ඇතුළු නගරේ යට වෙන්නේ නැහැ. භූමියෙන් උසයි. පිහිටි ගලේ ඉඳලා අඩි 40ක් විතර උසයි. එතකොට මෙතන 1969 ආචාර්ය සිරාම් දරණීගල කැණීම් කරා. ඊට පස්සේ එතුමා 1980 දශකයේ ඉඳලා මේ දක්වා මෙතන කැණීම් කරගෙන එනවා. එතකොට එතන විවිධ කැණීම් දැනට 14ක් සිදු කරලා තියෙනවා. එතකොට මෙතන මේ මම දන්න සල්ගහවත්ත ASW කියන අනුරාධපුර සල්ගහවත්ත කියන ADB කියලා කියන අනුරාධපුර ඩිංගිරි බණ්ඩගේ වත්ත ඔය විදිහට කැණීම් 14ක්. එතකොට මෙතන වැඩිම සාධක හම්බෙලා තියෙනවා සල්ගහවත්ත කැණීම කියන එකයි අනුරාධපුර මහාපාලි දාන ශාලාව කියන ස්ථානයේ කරපු කැණීමයි. ඔය අනුරාධපුර දැන් ඔය 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 ඒරියා එක. ඒ කියන්නේ මැද ඔය තියෙන
දළදා මාලිගාවයි මහපාලිදාන ශාලාවයි තියෙන ප්‍රදේශය කරපු කැණීම් ටිකේ තමයි හොඳම සාධක ලැබෙන්නේ. එතන ආචාර්ය දරණීගල සහ ඒ පාර්ශ්වයෙන් වලින් පේන විදිහට ආරම්භක ජනාවාස තිබිලා තියෙන්නේ මෙතන. එතකොට එතනදී ඔය ජර්මානු විශ්වවිද්‍යාලයක සහය සහිතව 2000 ගණන්වලදී විශාල පර්යේෂණ කැණීම් ව්‍යාපෘතියක් කරන්න තීරණය කරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. එතකොට ඒකට කියන්නේ ACAP කියලා අනුරාධපුර සිටඩෙල් ආකියොලොජිකල් ප්‍රොජෙක්ට් කියලා තමයි ඒකට නම දැම්මේ. එතකොට ලංකාවේ අපිට ඒකට මුදල් නැති හින්දා සහ දැනුම ලබා ගන්න තමයි විදේශීය විශ්වවිද්‍යාල සම්බන්ධ කරගත්තේ. එතකොට මෙතනට මේ කැණීම සඳහා මේ අවසානයේ කරපු 14 වෙනි කැණීම මේ කලින් කරපු කැණීම් 13ම කැණීම් කරලා පිහිටි කලතක් ආඩි 30ක් විතර ගැඹුරට ඒ කැණීම් වලවල් ඔක්කොම වහලා තියෙන. ඒක තමයි සාමාන්‍ය පුරා විද්‍යාවේ ක්‍රමය. ඕන කැණීම් වලක් කරපුවම කැණීම් වල පස්සේ වහනවා. එතකොට මේ 14 වෙනි කැණීම තීරණය කරා අර කෝ ඒරියා එකේ හොඳම තැන කැණීම කරලා හොඳම සාධක මතු වුණාට පස්සේ එතන මේ මිනිසුන්ට එන අයට බලන්න ප්‍රදර්ශන කැණීම අබ්බවට පත් කරනවා. ඉතින් ඒ අනුව ඒ කාලේ ටෙන්ඩර් කෝල් කරලා මම දන්න තරමට ටෙන්ඩර් කෝල් කරලා ලංකාවේ ගන්න තිබ්බ ලොකුම වහලෙ ගත්ත පුරා විද්‍යා දෙපාර්තමේන්තුව. ලොකුම වහල කියන්නේ ප්‍රේම මම අහලා තියෙන විදිහට කටකතාවට ප්‍රේමදාස මහත්මයාගේ ගම්මුදා ව්‍යාපාරයට ගහන වහලෙ. ඒ වහලෙ ගෙනල්ලා ලොකු මුදලක් දීලා මම හිතන්නේ එතන වහලෙ ලස්සන්ට ගහලා අඩි 100 කැණීමක් ඕපන් ඒරියා එක්ස්කේවේෂන් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කැණීම් කරාට පස්සේ තට්ටු ලස්සන්ට මේ ප්‍රදර්ශනය කරලා ඉවර වෙලා මිනිස්සුන්ට ඉගෙන ගන්න ළමයිට බලා ගන්න කියලා. නමුත් මේ කැණීම යම් කිසි කාරණයක් නිසා අසාර්ථක වුණා. අසාර්ථක වීම නිසා මේ කැණීම අත්හැරලා දාන්න සිද්ධ වුණා. ඊට පස්සේ අද මේ මොනවා හරි හේතුවකට මේ අනුරාධපුර ඇතුළු නගරයේ කරපු කැණීම් 14 පටලවාගෙන එතකොට දැන් මෙතන පැහැදිලිවම තියෙන දේ තමයි අඩි 30ක් විතර ගැඹුරේ අපිට හම්බෙන්නේ අවුරුදු 3500ක් විතර පරණ අර රතුපාට පස්තට්ටුවක් තියෙන. මේ පස්තට්ටුව තියෙන හැමතැනම ප්‍රාග්ඓතිහාසික සාධක හම්බෙනවා. අන්නේ පස්තට්ටුව තමයි මේ අඩි 30ක් යට තියෙන්නේ ප්‍රාග්ඓතිහාසික සාධක. ඊට පස්සේ අඩි 20ක් විතර එදෙනවා පූර්ව ඓතිහාසික යුගයේ සාධක තියෙන්නේ. එතකොට නාගරික සාධක හම්බෙන්නේ ක්‍රිස්තු පූර්ව 3-400 වස් වගේ වෙද්දී. අපි ඔය මහාවංශයෙන් අරගෙන මේකෙන් තියෙන අහලා තියෙන කතා ටිකම තමයි තියෙන්නේ. එතකොට මම අර කිව්ව කැණීම් වල මේ වර්ෂා සමයේදී ප්‍රශ්නයක් ආවා. අර වහලි ලස්ස අදටත් ගියොත් ඒ වහලි තියෙනවා එතන බලා ගන්න පුළුවන්. මේ කැණීම් වල වතුර පිරෙන්න පටන් ගත්තා වර්ෂා සමයේදී. අපි දන්නවනේ අනුරාධපුරේ ඉන්න අනුරාධපුරේට වැහි කාලෙදි කොහොමද සැප්තැම්බර් වලින් පස්සේ වැස්ස වැටෙන්නේ කියලා. එතකොට අර වතුර නවත්ත ගන්න විදිහක් නැති වුණා. ඉතින් වතුර පිරෙන වලක් කොහොමද ප්‍රදර්ශනය කරන්නේ? කලින් අදහස් තිබ්බට බිත්ති වලට වීදුරු දාලා ඉවර වෙලා ඒ සෙක්ෂන් නැත්තම් පැතිකඩ අපේ ළමයිට එන අයට සංචාරකයන්ට බලා ගන්න සංචාරක කලාපයක් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කරා. එතකොට මේ වතුර පිරීම නිසා අර පැතිබිමි කඩා වැටෙන්න පටන් ගත්තා. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අර අදහස අත්හරින්න සිද්ධ වුණා. ඒ වගේම තමයි තව එතන අපි ගොඩාක් අය නොදන්න කාරණා තියෙනවා. අන්තිමට කරපු දැනට ඔය දැක ගන්න පුළුවන් දළදා මාලිකා කැණීම කියන ස්ථානයේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැහැ. හේතුව එතන පස්ත අට්ටු පැහැදිලිවම අවුල් සහගතයි. ඒ අවුල් සහගත මේ අද ඊයේ නෙමෙයි. අනුරාධපුර පොළොන්නරු කාලේ මේ තනක එක ක්‍රියාකාරකම් කළා පස්තට්ටු වුණා. ඒතර අද අපි අන කෙනෙකුට මම දැක්ක ටීවී වැඩසටහන් වල වවා පෙන්නනවා සමහර ප්‍රසිද්ධ මේ වැඩසටහන් වල අර උඩම තියෙන ගල්බැමි පෙන්නලා කාණු පද්ධති පෙන්නලා මේ රාවණා යෝගේ සමාවෙන්නේ වචනේ පාවිච්චි කරාට ඉතාම පැරණි ශිෂ්ටාචාරක නටබුන් කියලා කියනවා. ඇත්තට මේ තියෙන්නේ පොළොන්නරු කාලේ බැඳපු ගල්බැමි. ඉතින් එතකොට මේ මොනවා හරි හේතුවක් නිසා කරුණු නොදන්නාකම නිසා හෝ හිතාමතාම මේ අතුළු නගරයේ කරුණු විකෘති කරන බවක් තමයි අපිට දැක ගන්න තියෙන්නේ. ඒ ඇත්තටම අපි දැන් අනුරාධපුරයේ අටමස්ථානයේ වඳින්න පුදන් යන 1000 ගියත් ওই 1999ක්ම අතුළු නගරයේ ගැනවත් අතුළු නගරයේ කියන්නේ කොතනද කියලාවත් අපි දන්නේ නැහැ. අතුළු නගරයේ මැදින් යනවා නමුත් අතුළු නගරයේ දන්නේ නැහැ. ඉතින් ඒතන තියෙන්නේ අපිට ඇත්තටම දැනුවත්භාවයේ පිළිබඳ ප්‍රශ්නයක්. මොනවා හරි හේතුවක් නිසා පුරාවිද්‍යාව උගන්වන අය පුරාවිද්‍යා කියොත් සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට මේවා කියලා දෙන්න ඉදිරිපත් වෙලා නැහැ. ඕ ඒ අඩුපාඩු අපේ මාධ්‍යවලටත් අපිට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. අනිත් එක අර හැම වෙලාවෙම අර කලින් අර
අපි අර වර්ම චන්ද්‍රකීර්ති මහත්මයා කියනවා වගේ නෙගටිව් මීඩියානේ අපිට තියෙන්නේ. මොනවා හරි ඔය බොරුවක් කිව්වහම මේක ගින්දර වගේ ව්‍යාප්ත වෙලා යනවා. ලැව් ගින්නක් වගේ. අර අපි කොච්චර ඇත්ත දේවල් කියන්න ගියත් ඇත්ත දේවල් හොයාගන්න මිනිස්සු පෙළඹෙන්නේ. ඉතින් මම හිතන්නේ අතුළු නුවර කියන්නේ ඔය කියන ආකාරයේ හිතන ආකාරයේ දැන් එතන තව ඒක විහිළු සංගතම කාරණේ තමයි විදේශීය රටක් මේකට මැදිහත් වුණා. එයාලට ඉතිහාසයට වඩා අපි එහෙම අපි නම් දන්නේ නැහැ එහෙම. අනිත් එක ඒ කියන විදිහට නටන්න පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවවත් ඒ පාර්ෂණ වල මූලිකත්වය ගන්න ආචාර්ය සිරාන්දරණිය කරනවා. එතුමාවත් ඒවට ඉඩ දෙයි කියලා අපි නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ අධ්‍යක්ෂින් සහිතව. ඉතින් ඇත්තටම මෙතන තියෙන්නේ ඉතා විශාල පිරිසක් නොදන්නාකම නිසා අතුළු නුවර ගැන ගුප්ත කරුණු කාරණාම වාගෙන තමන්ගේ හිතේ තියෙන ෆැන්ටසි භූමියේ ඇත්තක් කරගන්න උත්සාහ කරනවා. තව පිරිසක් මේක දඩමීමා කරන එක තමන්ගේ මාධ්‍ය ව්‍යාපාරයේ මිහිරනවා. මම හිතන්නේ ඒක ඉතින් මම දන්නේ මම හිතන්නේ උදිත මහත්තයාට පිළිතුරක් ලැබුණාද මම දන්නේ. ඔව් මම හිතනවා දීර්ඝ පිළිතුරක්. ඔව් හරි. මම හිතනවා ඉස්සරහදී ওই ප්‍රශ්නය ගැන ඔය කැණීම ප්‍රධානත්වය ගත්ත ආචාර්ය දරණියගල මහත්මයාගෙන් ඔබලට මේ දේශන මාර්ගර දේශන මාලාව හරහා එතුමගෙන් ওই ප්‍රශ්නය අහලා දැනගන්න පුළුවන් වෙයි. එතකොට මං හිතන්නේ ওই තියෙන ගැටලු ගොඩාක් ඉවරාකරණය වෙයි. ඊටාම මෑතකදී එතුමා අපිත් සමග මේ හරහා මේ දේශන මාලාව හරහා සම්බන්ධ වෙයි. සූමරා කවුරුවත් අත උස්සලා නැති නිසා මම YouTube හරහා ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්න කීපයකට යොමු වෙනවා. රවින්දු ලක්ෂාන් අහලා තියෙනවා නවශිලා යුගය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කියන්නේ. පොලිස් ටූල්ස් කියන සාධකයේ අත්‍යවශ්‍යම සාධකයක්ද? පොලිස් ටූල්ස් යන සාධකයේ ශිලා මෙවලම් ලංකාවේ නොමැති විය හැකි නේද? ඉතා කෙටියෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා මේකට. පොලිස් ටූල්ස් අත්‍යවශ්‍ය නැහැ. නමුත් නවශිලා යුගයේ හැම ස්ථානයකින් මේක ලැබෙනවා. එහෙම නැත්නම් ඉතින් වෙනම තත්ත්ව අපි අර අර PM ප්‍රේමතිලක ආචාර්යතුමා කියන විදිහට අපිට වෙන වෙන තත්ත්ව වලින් මේක පෙන්වන්න ඕනේ. අනිත් එක මට එතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් ලෝකෙ තිබ්බා කියලා අපේ නියොලිතික් තියෙන්න ඕනෙමද? මම එතුමාගෙන් ප්‍රශ්නයක් එතුමාට හිතන්න මම ප්‍රශ්නයක් යොමු කරන්නේ. ඇයි අපේ රටේ නවශිලා යුගය තිබිය යුතුමද? මම හිතනවා රවින්දුට ලක්ෂාන් රවින්දු ලක්ෂාන් මහත්මයාට හිතන්න ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඊළඟට රවින්ද්‍රේස් බණ්ඩාර මහත්මයා ප්‍රශ්නයක් අහන රූපලාවන්‍ය හා කාන්තා පළඳනා පිළිබඳ තොරතුරු මොනවාද? මෙහෙමයි අර අපිට ආභරණ අර පබළු හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒක කාන්තාව පළඳද පිරිමි පළඳද කියලා නම් හරියටම කියන්න බෑ. දෙකොල්ලොම පළඳින්න ඇති. මොකද අදටත් අපි ප්‍රාථමික ජන කණ්ඩායම් බැලුවොත් එහෙම විවිධ අභිචාරාත්මක අරමුණු සහ අර සතුන්ගෙන් ආරක්ෂා වෙන්න වෙස්සලා ගැනීම ආදී විවිධ අරමුණු සඳහා ආභරණ පළඳිනවා. මුළු ශරීරයම වැහෙන විදිහේ ආභරණ පළඳින අය අපිට අප්‍රිකානු මහද්වීපයේ හරි මේ දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ ආභරණ කාන්තාව මෙව පළඳ පිරිමි අය මෙව පළඳ කියලා නම් ඒ තියෙන සාධකයක එහෙම වින් කරලා කියන්න බෑ මේ මගේ ප්‍රස්තුත කාල පරාසය තුලදී. මම හිතන ඔබතුමා ඒ දේශනේදී කිව්වාගේ අපිට හිතන්න පුළුවන් මේක කාන්තාව පළඳුවා කියලා. මොකද දැන් තියෙන මේ සාමාන්‍ය රටාව දිහා බලපුවහම ඊළඟට අමිල බණ්ඩාරනායක මහත්මයා අහනෝ රංච මඩම ක්‍රිස්තුපූර්ව 1125 එය සංක්‍රාන්ති අවධියක් නිරූපිතයි. දැනට හමු වී ඇති ස්ථීර වාසස්ථානයන්හි ලංකාවේ පැරණිතම සාධකයේ එයයි. ශිලා මෙවලන්ද හමු වූ ඇත. මම හිතන්නේ ප්‍රශ්නයක් නෙවෙයි අහන්නේ එතුමා. ඒ අදහසක් පළ කරලා තියෙන්නේ. මම හිතන්නේ එතුමා ඒ කැණීමට සම්බන්ධුන කෙනෙක් වෙන්න ඕනේ මම හිතන්නේ. එතුමා දන්නවා බණ්ඩාරනායක මහත්මයා. ඔව්. හැබැයි මට මේ ක්‍රිස්තුපූර්ව 1125 කියන එක කොහොමද හරිම දිනයක් ගත්තේ කියන එක ගැන නම් ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ එතුමාටත් ඒක හිතන්න පුළුවන් වෙයි. ඊළඟට අහනවා ආය ප්‍රශ්නයක්. මේක ඉංග්‍රීසියෙන් අහලා තියෙනවා. Please give an idea about the development of language and writing script during from this period. බලංගොඩ මෑන් to 3rd century BC. මම හිතන්නේ මේක ගැන අර sannivedanaye යටතේ අහපු දුලාජ් මහත්මයා අහපු ප්‍රශ්නේදී මේකට උත්තරයක් දුන්නා. ඒ කියන්නේ ලිඛිත දේවල් සංවර්ධනයේ වුණ හැටි ගැන සාධක මොන හරි තියෙනවද කියන එක. මම හිතන්නේ දැනට බලංගොඩ මානවයාගේ ඉතින් අපිට එහෙම sannivedana maadhiya කියලා දෙයක් අපිට හම්බ වෙන්නේ නැහනේ. ඔව් ඒක. සමහර අර එයාගේ නිර්මාණ වලින් සංකේතාර්ථයක් ජනනය වෙනවා වෙන්න පුළුවන්. මේ අපි හිතන ආකාරය නම් ඉතින් මේ sannivedanaye siddha වෙන්නේ ඉතින් ක්‍රිස්තු පූර්ව 1000 න් විතර වගේ පස්සේ තමයි මම හිතා ලංකාවේ ඕන පදක්
ඔබගෙන මේ ඔය තිලක් කෙටිආරච්චි මහත්මයාලා පරණවිතාන මහත්මයාලා එහෙම ලියලා තියෙනවා නේද? ඔව් හරි. සූම් වරහා කවුරුවත් තාම අත උස්සලා නැහැ ප්‍රශ්නයක් ගන්න. ඒක නිසා මේ YouTube වරහා ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ජේමා ජෝයි කියලා මම දන්නේ අන්වර්ථ නාමයක් වෙන්න ඇති. සර් අස්ති කොටස් වලින් පමණක් ආසන්න ජන වර්ගයේ නිගමනයට වඩා ජානතාශනයේ උසේ විද්‍යාත්මකව තහරු කිරීම නැතිද කියලා අහලා තියෙනවා. මම හිතන්නේ ඔව් ඔබතුමා උත්තරයක් දෙන්න. ඔකේ. ඔව් දැන් මෙහෙමයි දැන් ලංකාවේ දැන් ඔය ලංකාවේ ප්‍රාගෛතිහාසික සන්දර්භ වලින් ලැබුණ ඇටසැකිලි වල ජානතාම වෙන් කරගන්න පුළුවන් වෙලා නැහැ. අවසාන වතාවට දැනට ඔය ජාන පිළිබඳව ඉන්නවා ජේ ස්ටොප් මම හිතන්නේ එතුමාගේ නම ඉංගලන්තේ ඔක්ස්ෆර්ඩ් හරි මාකරි ඒ රටේ විශ්වවිද්‍යාලක මහාචාර්යවරේ ප්‍රසිද්ධ විද්වතෙක් මේ 2012 ඔය පාහියන් දෙන කැණීමේදී අර ඇටසැකිල්ලේ DNA වෙන් කරගන්න විශාල උත්සාහයක් දැරුවා. ඉතින් එතනදී ඒක පස්සේ අපිට දැනගන්න ලැබුණේ ඒක සාර්ථක වුණ නැහැ කියලා. මොකද ඊට පස්සේ මම හිතන්නේ ඔය කැනඩි මැතිණියක් ලියලා තියෙනවා කිසිම දිනයක අපේ කලාපයේ මේ තියෙන පාරිසරික තත්ත්වය අනුව මේ DNA එක්ස්ට්‍රැක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපිට ඉතින් ඒ කියන්නේ ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. මම හිතන්නේ මෙතන මේ සූම් හරහා ප්‍රශ්නයක් අහන්න කෙනෙක් ඉන්නවා. මම හිතන්නේ යා මේ YouTube වලත් ඒ ප්‍රශ්නේ අහලා තිබ්බා. ඔබ නම කියලා ප්‍රශ්නේ අහන්න. මම හිතනවා මම කියවන්න නැතුව ප්‍රශ්නේ ඔබම අහන්න පුළුවන්. IB කියලා නම තියෙන්නේ මම දන්නේ නැහැ නම කියලා. ඔබට ප්‍රශ්නේ අහන්න පුළුවන් අහන්න. හෙලෝ සර්. ඔව්. අහනවා කියන්නේ. ඔව් අහනවා නම කියලා කියන්නේ. අහන්න පුළුවන්ද? ඔය කාලයකට මම හර්ෂණී වීරවර්ණ මට දැනගන්න ඕන කාලය තුලත ඖෂධ ප්‍රතිකාර මොනහරි සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක මොනහරි හම්බෙලා තියෙනවද කියලා. අනේ මට අර මේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ඉඳ නිකන් ඇදි ඇදි වගේ අහුවේ. මම ප්‍රශ්නය අහන්න අහන්නේ ඖෂධ ප්‍රතිකාර විදි පිළිබඳ යම් පුරාවිද්‍යාත්මක සාධක ලැබී තියෙනවද කියලා ඔබතුමා කතා කරපු කාලය. මෙහෙමයි දැනට ඖෂධ කියන්නේ අර 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 කුරුගල් එහෙම ආලේප කරපු බවට නම් සාධක තියෙනවා පාවිච්චි කරපු බවට. එතකොට ඒවා ඉතින් ඇඟෙත් ආලේප කරන්නේ නැති සත්තුන්ගෙන් එහෙම බේරෙන්න. හැබැයි මම හිතන්නේ මේක පිළිබඳ විතරම රසවත් මේ උදාහරණයක් තියෙනවා අපේ ඔය කැණීමකදී අර අස්ති රෝග අස්ති බක්නියට ලක් වෙලා මේ ප්‍රතිකාර ලැබු බවට සාධක අස්ති වලින් ලැබෙනවා කියලා කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා එක්සරයක් බොහොම ලස්සන මේ පේපර් එකක් ප්‍රසන්ට් කරා. මම හිතන්නේ එතුමාගේ දේශනාවේදී එහෙම තියෙනවා අපේ මොනවාරි කරලා රැක තුවාල වුණාට පස්සේ තුවාල හොද වුණ බවට සාධක තියෙනවා. ඊට පස්සේ මේ එයාලා රැක බලාගත්ත බවට සාධක යුවගෙන් ගම්ම්‍ය වෙනවා කියලා කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්තයා ඉදිරිපත් කළා දෙනවා. මම හිතන්නේ එතුමාගෙන් අපිට මේ පිළිබඳව විස්තරාත්මකව අහගන්න පුළුවන් වේ එතුමා එන දවසට. බොහොම ස්තුතියි. හරි. මම හිතනවා මේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ දේශනාවට වැඩි වෙලාවක් ගත නිසා මම තව විනාඩියක් දෙකකින් ප්‍රශ්න කීපයක් අහන්නම් කෙටි පිළිතුරු දෙන්න YouTube මේ හරහා අහලා තියෙන සල් ගහගත්ත සම්බන්ධයෙන් කැණීම සම්බන්ධ අදහස් දක්වන්න කියලා තියෙන එක ඔබ දැක්කුවා මේ වෙද්දි. ඊට පස්සේ ආය අමිල බණ්ඩාරනායක මහත්මයා අදහස්මයි පළ කරන්නේ එතුමා අහලා තියෙනවා යුරෝපයේ කියලා තියෙනවා යුරෝපයේ නවශිලා යුගයේ සාධක සෑම ප්‍රදේශකම ආදේශ කරන එක ප්‍රශ්නයක් කියලා හිතනවා. මම හිතන්නේ ඒකත් ඔබතුමා පැහැදිලි කරා දැන් චුට්ටකට කලින්. ඊට පස්සේ දිලූෂ ප්‍රසාද් කියලා කෙනෙක් අහනවා. ඒක මට සිංහල කියවන්න ටිකක් අමාරුයි. 60 වෙනදී 75කින් මට ඒක වචන කියව ගන්න අමාරුයි. අපි බලමු ඊළඟ එකට ගිහිල්ලා. මොකද ඉංග්‍රීසි වලින් ලියලා තියෙන එක පැහැදිලි නෑ. නැවතත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම කීප දෙනෙක්ට අවස්ථාව දෙනවා. බුද්ධිගරි සිල්වා මහත්මයා අබංගල මහත්මයාණන් රඹුක්කන පදියගම්පල ඩොල්මන් එකේ විශාල ගල් ඇලි ගෙනා ක්‍රමය සෑදුවේ කවුද යන එක ගැන පොඩි විග්‍රහයක් කරන්න පුළුවන්. මම හිතනවා මේකත් මම ඉබ්බන් කටුව ගැන කරපු පැහැදිලි කිරීම මම මේකට සම්බන්ධ කරන්න පුළුවන් ඇති කියලා නේද? හරි. ඊළඟට මේ ප්‍රසන්න පතිරිත මහත්මයා අහන මම හිතන්නේ මේක ගොඩාක් අයට වෙන ප්‍රශ්නයක්.
ගල් පතුරු සහ ගල් ආයුද වෙන් කර හඳුනා ගන්නේ කොහොමද? ඒ කැඩෙන විදිය දැන් මේ දැන් අපි සාමාන්‍යයෙන් ගල් පතුරක් ගත්තාම ස්වභාවිකව කැඩෙන ආකාරය තියෙනවා. එතකොට අපි යම්කිසි හැඩයක් ගැනීමේ බලාපොරොත්තුෙන් කඩන ආකාර වෙනම තියෙනවා. ඉතින් ඒක මට මේ දැන් අපි ගල් මේ තාක්ෂණික උදාහරණ බැලුවොත් අපිට ඇත්තට මේ කැඩෙන ක්‍රමය કૃතිමයි. ගල් ආයතයකදී කැඩෙන ක්‍රමය કૃතිමයි. ඒක සිතාමතාමේ පහර දීලා ඒ විදිහට කඩන්න ඕනේ. දැන් ස්වභාවිකව ගලක් කැඩෙන ආකාරය ඒ විදිය නෙමෙයි ඊට වඩා වෙනස්. දැන් මේ මේ උදාහරණ බැලුවොත් එහෙම දැන් මෙන්න මේ මගේ මේ රූපේ පේනවා නම් දැන් මේක තියෙන අඩ සඳකාකාරයට ආකාරය ගැනීම සඳහාම සදුණු එකක්. ඒ වගේම තමයි අර අපි මයික්‍රොස්කෝප් දැන් මේක අර අපිට මයික්‍රොස්කෝප් එකකින් හරි අතට හරි අරන් බලන්න පුළුවන් නම් පිටිපස්සේ තියෙනවා මේ බොහොම රළු භාවයට පත් කරලා පොඩියට කඩලා අපි එකට කියන බැකින් කියලා. ඉතින් නැචරල් කැඩෙන එක කවදාවත් ওই විදිහට එහෙම කැඩෙන්නේ නැහැ. ඒ අදාළ ප්ලෑන් ෆෝම් එක අපිට ගන්නත් බෑ. ඒ කටින් එජ් එක අපිට ගන්නත් නැචරලි එහෙම කැඩෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් නේ කැඩෙන්නේ නැහැ. කඩන්න බෑ. එතකොට ඒ වගේම තමයි අපි මයික්‍රොස්කෝප් එකකින් බැලුවොත් එහෙම දැන් නැචරල් එකකට වඩා යූස් මාක් එක යූස් කරපු භාවය අපිට ඉතාම පැහැදිලිව පේනවා. මොට්ට කරලා මොට්ට වෙලා තියනවා කියලා. ඒ වගේම රීටච් කරපු භාවයක් පේනවා. නැවත උල් කරලා කියලා අපිට පේනවා. ඉතින් ඒක අඳුරගන්නේ ඇත්තටම මම හිතන්නේ ගල්ලායුදයක් නොවන කැලි ටිකකුයි ගල්ලායුද ටිකකුයි අතට අරන් එක දවසක් බැලුවොත් කෙනෙකුට ගල්ලායුදයක් වෙන් කරගන්නේ කොහොමද කියන එක පැහැදිලි වෙනවා. ඉතින් මේ ඇත්තටම අර කැඩෙන ක්‍රමය ගල්ලායුදයක් නොවන එකක් ස්වභාවිකව කැඩෙනවා. ගල්ලායුදයක් કૃතිමව කඩලා තියෙන හිතාමතා කඩලා තියෙන. අනිත් එක මේ ගල්ලායුද කියනෙව්වා නිකන් මතු පිට තිබිලා හම්බෙන්නත් පුළුවන්. නමුත් මේ සියලුම දේවල් වෙනත් සංස්කෘතික අවශේෂ සමග ස්ත්‍රී භූතව පස්තට්ටු ඇතුලේ තිබිලා තමයි හම්බ වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔය වගේ කාරණා පැහැදිලි කිරීමක් තමයි කරන්න පුළුවන්. ඔව් තව දුරටත් විස්තර දැනගන්න පුළුවන් නම් මම හිතන්නේ ආචාර්ය නිමල් පෙරේරා මහත්මයාගේ දේශනාවට සම්බන්ධ වෙන්න තව වැඩිදුර විස්තර ඔබට දැනගන්න පුළුවන් වේ. දැන් මම හිතන්නේ අපේ කාලය වෙනදට වැඩි විනාඩි කීපයක් ඉක්ුත් වෙලා තියෙනවා. මම හිතනවා හැමෝටම හරවත් දේශනයක් අහන්න හම්බ වෙන්නේ නැති ඔබට තිබ්බ ප්‍රශ්න වලට පිළිතුරු අබංගොල මහත්මයාගෙන් හම්බ වෙන්නේ නැති කියලා. ඒ වගේම අපේ මීළඟ දේශනය එන බ්‍රහස්පතින්දා ඒ කියන්නේ 4 වෙනිදා තියෙනවා. ඒ දේශනය වෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අමල්ක විජේසූරිය මහත්මයාගේ වසර 2000ක් පමණ පැරණි ගොඩවාය ගිල්නු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පර්යේෂණ කියන මාතෘකාව යටතේ ඔබ සැමට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිව මේ දැනුවත් කරපු අබංගොල මහත්මයාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතුමට මම අවසාන වශයෙන් අවස්ථාවක් දෙනවා මේ එතුමගේ අදහසක් පළ කරන්න මේ අවසාන වශයෙන් මට කියන්න තියෙන දැන් මේ අපි කතා කරන දේවල් අපි ගැන කතාවක් මේක. අපේ ඉතිහාසය ගැන කතාවක්. ඒ කතාව අපි දැනුවත් වීම අපේ යුතුකම. දැනුවත් කිරීමත් අපේ යුතුකමක්. දැනුවත් වීමත් අපේ යුතුකමක්. අපේ දරු පරම්පරාවට ඒක කියලා දෙන එකත් අපේ යුතුකමක්. මොකද මේ අනුන් ගැන කතාවක් නෙමෙයි අපි ගැනම කතාවක්. ඒ නිසා මා ඔබ සියලු දෙනාටම මේ දේශනාවට සම්බන්ධ වීම ගැන කාලය කැප කරලා ස්වේච්ඡාවෙන්ම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මේ අවධිය පිළිබඳව එකේ විවිධය පාල කරන හිතළු අදහස් වලට යන්නේ නැතුව විධිමත් පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය වෙච්ච තොරතුරු ඔස්සේ මේ විෂය ගැන දැනුවත් වෙන්න අවශ්‍ය තරම් මූලාශ්‍ර තියෙනවා කියන එකයි මගේ හැඟීම. ඒ වගේම මේ දේශනය සංවිධානය කරලා මට ආරාධනා කරපු මමත් ඒ ආයතනයට අනුරාධ පියදාස මහතුමාටත් මගේ ගෞරවනීය ස්තුතිය පළ කරනවා. ඔබ සියලු දෙනාටමත් සුභානාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. අපි මේ දේශනය දැන් නවත්වනවා. සුබ රාත්‍රියක්. තෙරුවන්.